එතෙරපි සංවිධානයේ කටාර් ශාඛාව විසින් සංවිධානය කරනු ලැබූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා ඉතිහාසය පිළිබඳව ගවේෂණයන්ගේ නවම අත්දැකීම් කතිකාවේ දෙවන අදියර සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. එතෙක් මෙතෙක් දුර අප ආගමනේ අභියෝග එමටයි. එතෙක් මෙතෙක් තුර එතෙරපි සංවිධානය මෙතෙක් දුර පැමිණ අනන්‍යතාවයක් ගොඩනගා ගත්තා. ඒ අනන්‍යතාවයේ පිටුපස කම්කටොළු කඳු පල්ලම් රාශියක් තිබුණා. බොහෝමයක් තිබුණා. අද දින ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව ගවේෂණයන්ගේ නවමු අත්දැකීම් මැයෙන් ආරම්භ කරන ලද අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ පළමු අදියර එතෙරපි සංවිධානය විසින් සංවිධානය කර මේ ආකාරයෙන් කරගෙන යාම සඳහා අපිට තනිවම මේ ගමන මෙතෙක් දුර එන්නට හැකියාවක් තිබුණේ නැහැ. ඒ සඳහා නිබඳව අප සමග අත්වැල් බැඳගෙන අනුග්‍රාහකත්වය ලබා දුන් අනුග්‍රාහක බෞතුන් මතක් කිරීමටයි මා මේ යොමු වෙන්නේ. ඊසි ලයින් ට්‍රේඩින් ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් කොන්ට්‍රැක්ටින් ආයතනය, අල් අන්වර් හෙවි ලිෆ්ට් ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් ආයතනය, වෙලෝන් සමූහ ව්‍යාපාරය, මාණික්කම් ට්‍රාන්ස්පෝර්ට් කම්පනි ආයතනය, නිව් වයිට් ඕෂනික් ආයතනය, සම්පත් බැංකුව. ඔබ සැමට අපගේ කෘතඥතාවය මා මේ අවස්ථාවේ පුද කිරීමට කැමතියි. නැවතත් ඔබ සැමටම ආරාධනා කර සිටිනවා අසුන්ගත වන ලෙස මෙම වැඩසටහනේ දෙවනි අදියරය සඳහා. හොඳයි, අපි නැවතත් සාකච්ඡාවට අවතීර්ණ වෙමු. දැන් මං උදේවරුවේ කතා කරපු දේවල් වලින් යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති අපේ ඉතිහාස ගමන සම්බන්ධයෙන්. ඉතින් මේක දිගින් දිගටම අඛණ්ඩව ඉදිරියට ගියේ කොහොමද කියන කාරණේ තමයි අපි දැනගන්න ඕන. මං කිව්වා මේ රුධිර පැල්ලම ගැන. මේ රුධිර පැල්ලම ගැන දැන් අපි පර්යේෂණ කටයුතු පටන් අරන් තියෙනවා. වෛද්‍ය විද්‍යාලය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ඒ වගේ ආයතන සම්බන්ධ කරගෙන. ඉතින් ඉදිරියේදී අපිට මේ ගැන යමක් කියන්න පුළුවන් වෙයි. ඒ වගේම මම ඒ ඡායාරූපේ පෙන්වුවා ඒ ස්කෑනින් ඉලෙක්ට්‍රෝන මයික්‍රෝග්‍රාෆ් එකක් මේ තියෙන්නේ. අපි මේකේ ඡායාරූප 21ක් තියෙනවා අපේ. මේ ඔක්කොම තියෙන්නේ ප්ලස්මා. අපේ රුධිරයේ තියෙන ප්ලස්මා ඝනීභවනය වෙලා ඔය තියෙන්නේ. ඉතින් අපි දැන් උත්සාහ ගන්නවා මේකේ සුදු රුධිරාණුවක් WBC සෛලයක් හොයාගන්න. එහෙම හොයාගත්තොත් අපිට පුළුවන් මේ රුධිර පැල්ලම අයිති පුද්ගලයාගේ අනන්‍යතාව ගැන ඉදිරියට කියන්න. ඉතින් මේකෙන් වැටහෙනවා මේ පුරාවිද්‍යාව කියන විෂය ඇතුලේ තියෙන තොරතුරු මොනතරම් සංකීර්ණ තොරතුරුද කියන කාරණේ. දැන් අපිට හම්බෙලා තියෙනවා, තාම අපිකට අත ගැහුවේ නැහැ, මේ ගල් ගුහාවෙන් හම්බෙලා තියෙනවා අසූචි, මනුෂ්‍ය අසූචි සාම්පල් එකක්. ඒවට කියන්නේ කොප්‍රොලයිට්ස් කියලා. පාෂාණීභූත වෙච්ච අසූචි. ඉතින් අසූචි ටිකක් හම්බ වෙනවා නම් පුරාවිද්‍යාඥයෙකුට හරි වටිනවා මේ රජ කෙනෙක්ගේ ඔටුන්නක් හම්බුණාට වැඩිය. මොකද අසූචි කියලා කියන්නේ ඉතාම වැදගත් තොරතුරු ඇතුළත් අවශේෂ. මොකද හියුමන් මේ මලපහ ද්‍රව්‍ය අපිට ලැබුණාම එක්ස්ක්‍රීටා
ඒවයි තියෙනවා අවසාන ආහාරයට ගත්ත කොළ වර්ග ගත්ත නම් ඒ කොළ වර්ග අඳුරන්න පුළුවන් සාක්ෂි. ඔය අපි පලා වර්ග කනකොට පලා වර්ගවල කොළේ තියෙනවා අග වැලි කැටයක් සිලිෂියස් බොඩි එකක්. ඒක සිලිකා. ඒකට කියන්නේ පයිටොලිත් කියලා. ඒක කොච්චර සියුම්ද කියනවනම් අපිට හැපෙන්නේවත් නැහැ. සාමාන්‍යයෙන් බත්වල මේ පැබිත්තම් ගලක් තිබුණත් හැපෙනවනේ. නමුත් මේ ශාකපත්‍රවල තියෙන පයිටොලිත් එක කොච්චර සියුම්ද කියනවනම් ඒ සිලිකා දේහ අපිට හැපෙන්නේවත් නැහැ. ඉතින් මේ අපි බත් කෑවම අපි කෑවම ඒ සිලිකා දේහය දිරවන්නේ නැහැ. ජීර්ණ වෙන්නේ නැහැ. මලපහ කිරීමේදී පිට වෙනවා. ඊට පස්සේ ඒ මලපහ අවුරුදු ගාණක් තියෙනවා. ජලය වාෂ්ප වෙලා ගිහිල්ලා පස්සේ තද වෙලා තියෙනවා. පස්සේ ඉතින් අපි සිලිකා දේහය හොයාගත්තොත් අපිට පුළුවන් ඒක අඳුරගෙන කියන්න මේ මොන කොලේද කාලා තියෙන්නේ කියලා. මොකද එක එක ගහේ තියෙන සිලිෂියස් පාටිකල් එකේ හැඩේ වෙනස්. ඉතින් බොටනිස්ට්ලා දන්නවා මේ මොන පාටිකල් එක මොන ගහේද කියලා හැඩයෙන්. ඉතින් දැන් අපිට ඒ විතරක් නෙමෙයි. ඒ අසූචිවල තියෙනවා අන්තරවල හිටපු පණුවන්ගේ බිත්තර ෆොසිලයිස් වෙලා ඉම්ප්‍රින්ටස් ඉම්ප්‍රින්ට්ස්. ඊට පස්සේ අපිට පුළුවන් ඒ පණුවෝ හොයාගන්න කවුද පණුවෝ කියලා. ඔය මොකද ඒ පණුව ඉන්න ටෙම්පරේචර් එකක් තියෙනවා. ඒ පණුව හැදෙන කන්ඩිෂන් එකක් තියෙනවා. ඒතර ඒව හොයාගන්න පුළුවන්. මං ඒක තේරුම් ගන්න හොඳ කතාවක් කියන්නම්. මේ ළඟදී මේ චෙකොස්ලෝවේකියාව පැත්තේ මට මතක හැටියට නියන්ඩර්තාලෙන්සිස් මානවයාගේ ඉස්කබලක් හම්බුණා. චීන පුරාවිද්‍යාඥින්ට. කාලේ අවුරුදු 50,000යි. කාල නිර්ණය කරාම. වයස අවුරුදු 50,000යි. දත් ටික හොඳට ඉතුරු වෙලා තිබුණා ඉස්කබලේ. ඉතින් පැතලොජිස්ලා ඩෙන්ටිස්ලා කට්ටියක් එක්කහුව වෙලා ආකියෝලොජිස්ලත් එක්ක මේ දත් වහල්ලා පරීක්ෂා කරා. පරීක්ෂා කරනකොට දැක්කා මේ දත් වහල්ලේ කෙළවර දතේ මෝලා මෝලා එකේ ලොකු කුහරයක් තියෙනවා. ඒ කියන්නේ සයන්ටිස්ලා තීරණය කළා මෙයා මැරෙන වෙලාවේ අධික දත් වේදනාවකින් ඉඳලා තියෙනවා නිවැරද්දෙම. මොකද දතේ කුහර හැටියට විශාල වේදනාවක් එන්න ඕන. තවදුරටත් මේ දත් ටික බලාගෙන යනකොට ඒගොල්ලන්ට හම්බුණා මේ දත් අතරේ තියෙන මැලියම් ඝනීභවණය වෙලා ඒ මැලියම් එක්ක ඝනීභවණය වෙලා තියෙනවා කෙඳි දෙකක්. මේගොල්ලෝ කෙඳි දෙක එක්ස්ට්‍රැක්ට් කළා. කළා බලනකොට මේක වෙජිටබල් ෆයිබර්ස් මේ තියෙන්නේ. දතේ මැලියම් වල තද වෙලා. ඒ කියන්නේ දත් අතරට කෙඳ ගියාම ඊට පස්සේ මැලියම් හැදෙනවා මැලියම් වල තද වෙලා තියෙනවා. පස්සේ මේගොල්ලෝ බැලුවා මේ ෆයිබර් එක අනුව මේ මොන ගහේද කියලා. පස්සේ ඒගොල්ලන්ට පුළුවන් වුණා ඒ ඉස්කබල හම්බෙච්ච ගහ අවටම තියෙන වෙජිටේෂන් එකේ තියෙනවා ඒ ෆයිබර් එක තියෙන ගහ. ෆයිබර්ස් දෙක ගස් දෙකක. පස්සේ මේගොල්ලෝ ඒ ප්ලාන්ට් එක හොයාගෙන ප්ලාන්ට් එක ඇනලයිස් කළා. මොකටද මේගොල්ලෝ කෑවේ කියලා බලන්න මේක. බලනකොට එක ප්ලාන්ට් එකක තියෙන ප්‍රධාන කෙමිකල් එලිමන්ට් එක සැලිසිලික් ඇසිඩ්. සැලිසිලික් ඇසිඩ් කියන්නේ මොකක්ද දන්නවද? ඇස්පිරින් වල ප්‍රධාන මූල සංඝටකය. අවුරුදු 50,000කට කලින් නියන්ඩර්තාලෙන්සිස් ඇස්පිරින් පාවිච්චි කළා තියෙනවා. මොකටද පාවිච්චි කරේ ඇස්පිරින් අපි ගන්නෙ මොකටද? ඇස්පිරින් ගන්නේ වේදනා නාශකයක් හැටියට. ඒගොල්ලන්ගේ අන්තිම අර්ථකථනය තමයි මේ අධික දත් වේදනාවට මේ සැලිසිලික් සංඝටකයේ තියෙන ගහ ඒකේ පොතු මෙයා හපලා තියෙනවා. හැපි පේන් තමයි පේන් කිලර් එකක් හැටියට පාවිච්චි කරලා තියෙන්නේ.
ඊට පස්සේ මෙයාගේ දතේ මැලියම බලනකොට ඒ මැලියමේ ඉන්න ගැස්ට්‍රෝ ඉන්ටෙස්ටිනල් බැක්ටීරියාවෙක් බඩවැල්වල ජීවත් වෙන පැතෝජීන් එකක් බැක්ටීරියාවෙක් ඒ බැක්ටීරියාව හිටියොත් අනිවාර්යෙන් ඩයරියා තියෙනවමයි බඩ යන ලෙඩේ අවසානයේ ඒගොල්ලන්ගේ නිගමනය වුණේ මෙයා මැරෙන්න ඇත්තේ අධික ලෙස විරේක වීමෙන් ඇතිවෙච්ච ඩිහයිඩ්‍රේෂන් නිසා හැබැයි අර මේ අනිත් ෆයිබර් එක අයිති ගහ ඒකේ තියෙන ප්‍රධාන සංඝටකය පෙනිසිලින් එතකොට මෙයා පෙනිසිලින් අරන් තියනවා ඇන්ටිබයොටික් එකක් හැටියට මේ අවුරුදු 50000කට උඩදී මම මේ කතාව ඔක පබ්ලිෂ් කරා නේචර් සංගරාවේ ආටිකල් එක ඔක ඉන්ටර්නෙට් එකෙත් බලන්න පුළුවන් ගහන්න නියන්ඩර්තාලෙන්සිස් කියලා අලුත්ම රිසර්ච් එක ලෝකේනෝ ඒ කියන්නේ මේ මනුෂ්‍ය වර්ගය නියන්ඩර්තාලෙන්සිස් ගෙන් පස්සේ තමයි හෝමෝ සාපියන් අපි නියන්ඩර්තාලෙන්සිස් සත් එක්ක ඉන්ටර්බ්‍රීඩ් කරලා තියෙනවා අපි හෝමෝ සේපියන්ස්ලා නියන්ඩර්තාලෙන්සිස් කියන්නේ හොඳ උස මහත හොඳ මසල්ස් තියෙන මිනිස්සෙක්යා මසල්ස් එහෙම හොඳට තියෙනවා අද හෝමෝ සාපියන් ලාගේ මේ මසල් එක එන්හාන්ස් කරන ජීන් එක මේ අතේ මේ මස් ගොබේ එන්හාන්ස් කරන ජීන් එක අපට ආවේ නියන්ඩර්තාලෙන්සිස් එක ක්‍රොස් බ්‍රීඩ් කරපු හින්දා ඒ ජීන් එක ඇෆ්‍රිකන්ස්ලාට නෑ ඒෂියන්ස්ලාටයි යුරෝපියන්ස්ලාටයි විතරයි තියෙන්නේ මේ මසල් එක එන්හාන්ස් කරන ජීන් එක ඒක නියන්ඩර්තාලෙන්සිස් එක ක්‍රොස් වීමෙන් ඇතිවෙච්ච ලක්ෂණයක් ඉතිහාසයේ කියන එක උරුමය ප්‍රවේණිය හොයන්න අපිට බෑ පොත් අතර පුස්තකාල අතර ඉඳලාම අපි එළියට බහැලා මේ වගේ ඉතාම ගැඹුරු හයි රෙසලූෂන් රිසර්ච් ගැන අවධානය යොමු කළ යුතුමයි ඉතින් ඒ හින්දා අපිට ඒ හුඟක් දියුණු විද්‍යාත්මක පර්යේෂණ වලින් තමයි අපේ ඉතිහාසයේ උරුමය ප්‍රවේණිය සොයාගන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒ නිසා බය වෙන්න එපා අපි දැන් ඒ ටෙරින් එකට අපි දැන් එනවා මේ ඡායාරූප ගත්තේ අපේ විද්‍යාඥයෝ අපේ අය මොනවා කරන්නත් ඔය අපේ කම ඕනනේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා ඩිමොන්ස්ට්‍රේෂන් එකක් කරානේ දේවානම්පියතිස්ස රජුරන්ට බණ්ඩුක උපාසකයා මහාන කරලා පෙන්නුවා මෙන්න මෙහෙමයි මහාන කරන්නේ එතකොට දේවානම්පියතිස්ස රජතුමා ඇහුවානේ ස්වාමීනි දැන් හරිද දැන් බුද්ධාගම පිහිටියද ලංකාවේ එතකොට මිහිඳු හඳුකන්නේ නැහැ මහරජ පිහිටියේ නැහැ එහෙනම් මොකද කරන්න ඕන පිහිටන්න මේ රටේ ළමෙක් මහාන කරන්න එතකොට බුද්ධාගම ලංකාවේ පිහිටනවා ඒ කියන්නේ අපේ කෙනෙක් ඒ ටෙරින් එකට එන්න ඕන ආවට පස්සේ තමයි ඒක හරියට මුල් අදින්නේ. ඒ නිසා අපේ රට දියුණු කරන්න අපේ දැනුම අපේ මිනිස්සු අපේ ක්‍රම අපේ උත්සාහය ඒක අවශ්‍යයි. මම මේ මොහොතකට කලිනුත් මේ හිතවත් මහතුරු කීප දෙනෙකුට කිව්වේ තමුන්නාන්සේලා මේ ජීවත් වෙන මේ කටාර දේශයට සම්බාධක පැනෙව්වයි කියලා අපි මාධ්‍ය වලින් දැක්කා. දැන් කටාර රාජ්‍යයට මුකුත් උනාද? උනේ නැහැ. දැන් මුකුත් වෙන්න යන්නේ සම්බාධක දාපු අයට. ඒ මොකද? මේ අය ඩිපෙන්ඩ් උනේ නැහැ. කාමතවත් පදනම් උනේ නැහැ. අපි අපේ වැඩ කරගන්නම් කියලා එතන ඉඳලා වැඩ පටන් ගත්තා. ඒක කරන්න පුළුවන් උනේ ඇයි? දියුණු වෙන නිසා. ඉන්ඩිපෙන්ඩන්ට් අපේ රටවල් හැමතැනකටම හතරට පහට නැමෙන්න වෙලා තියන්නේ ඇයි? අපි ඉන්ඩිපෙන්ඩන්ට් නැහැ ඉකොනොමිකලි. ආර්ථික වශයෙන්. ඇයි අපිට ඉඩම් නැතුවද? ඇයි අපිට දැනුම නැතුවද? වතුර නැතුවද? ලෝකේ හොඳම වතුර තියෙන එක රටක් නේ ලංකාව. ඇයි මොනවද නැත්තේ? කිලෝමීටර් 150ක් යනකොට සීත කලාපේ, තෙත් කලාපේ, උණුසුම් කලාපේ, ශුෂ්ක කලාපේ ඔක්කොම පහු කරන් යන්න පුළුවන්. දියැලි
මොනවද නැත්තේ? කැලෑ සත්තු. ඇයි අපි මුකුත් නොකර ඉන්නේ? කුරක්කනුත් පිටරටින් ගේන්නේ ඇයි? මේක ගැන කනගාටු වෙන්න ඕන. කනගාටු වෙවි ඉඳලා හරියන්නේ නැහැ. මොයේ සඳහා වැඩ කරන්න ඕන. ඒ වැඩ කරන්න ඕන ධෛර්ය උත්පාදනය වෙන්නේ අපේ උරුමය ප්‍රවේණිය අපි දැනගත්තම හරියට. නිවැරදිව රට සමාජය වෙනුවෙන් නිවැරදි තීරණ ගන්න වෙන්නේ පුරවැසියන් වන අපටනේ. ඒ නිවැරදි තීරණ ගන්න ඕන කරන ජවය ගම්්‍යතාව නිර්ණය කරන වගකීම අපි අතේ නේ තියෙන්නේ. ඒක කරන්න නම් අපි දැනුවත් වෙන්න එපා. එක එකනා කියන ඒවා අහලා තීරණ ගන්න ගියාම දැන් අවුරුදු ගණනාවක් වෙච්ච දේ අපි දැක්කනේ. මොකද වෙලා තියෙන්නේ කියලා. කියන්න කනගාටුයි. ප්‍රසිද්ධ සභාවල කිව යුතුත් නෑ මේවා. මේ ළඟදී අපිට සම්බන්ධ වෙන්න හම්බුණා යුද්ධයෙන් පීඩා විඳින රණවිරුවන් සම්බන්ධයෙන් කරන වැඩ සටහනකට. ඒකෙදී අපිට දකින්න හම්බුණා එක දෙයක්. අපි කවුරුත් කනගාටු වෙන්න ඕන. එක්තරා රණවිරුවෙක් යමිය ගිහිල්ලා එයාගේ පුතා මද්ද්‍රව්‍ය වලට යොමු වෙලා ඒ නිසා අම්මත් මද්ද්‍රව්‍ය වලට යොමු වෙලා අවසාන ප්‍රතිඵලය පුතාගෙන් අම්මට දරුවෙක් ලැබිලා. තමුන්නාසලා හිතයි මේ අපි මේ 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 ඇත්තද මෙයා කියන්නේ මේ කියලා. එන්න එක්කන් යන්න පෙන්නන්න. ඉතින් අපි ওই මොන කතන්දර කිව්වත් අපේ සමාජයේ උතන තියෙන්නේ. ඔය එක සිද්ධියක් නෙමෙයි. සිද්ධි ගණනාවක් තව තියෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ මේ අපි ඉතිහාසයේ ඊටාම ප්‍රෞඩ ගමනක් ආපු සමාජයක්. දැන් අපිට ඒ වගේ සිද්ධි සිද්ධ වෙන්නේ තිරිසන් සමාජයේනේ. දැන් ඒක ඔන්න මනුෂ්‍ය සමාජෙත් අපේ රටෙත් වෙනවා. ඒ தത്വෙට ඒ සමාජයේ තල්ලු වෙලා ගිහිල්ලා. ඒ නිසා දැන් තමුනාසලා ඊටාම සබුද්ධිකව කල්පනාවෙන් තර්කානුකූලව තමා පුරවැසියෙක් හැටියට තමාට දීලා තිබෙන වගකීම ඉෂ්ට කරන්න ඕන. මොකද ඒක කාටවත් උදුරන්න බෑ. ශ්‍රී ලාංකික පුරවැසියෙක් හැටියට අපිට ජාත්‍යන්තර ගුවන් තොටුපළකට ගියාම ශ්‍රී ලංකන් එයා කියලා තියනවා දැක්කම ආඩම්බරයි. ඒක ඇත්ත ස්වરૂපය වෙනම කතාවක්. නමුත් ඒ ලකුණ දැක්කම අපට ආඩම්බරයි. බ්‍රිටිෂ් යාවේස්, කටාර් යාවේස් අස්සේ ශ්‍රී ලංකන් එයා කියලා හාස්‍ය අත්‍රාවක් තියෙනවා අපිට ආඩම්බරයි. එහෙම හැඟීමක් අපට එනවා. ඒ මොකද අපේ කම ගැන. ඒ අහසේ අපේ ගුවන් යාන අපි ආසර කරනකොට අපිට ආඩම්බරයි. ඉතින් ඒ ආඩම්බරේ ඇත්ත ආඩම්බරයක් කරගන්න, පුහු ආඩම්බරයක් කරගන්න නෙමෙයි, ඇත්ත ආඩම්බරයක් කරගන්න අපි ඉතිහාසෙත් ඉගෙන ගමු, තව තව දේවල් ඉගෙන ගමු. ඒ ඥාණය සබුද්ධික වෙලා බුද්ධි පරිපාකයට ගිහිල්ලා රට වෙනුවෙන් වැඩ කරන්න අපි කටයුතු කරමු. දැන් මම මෙහෙම ආවයි කියලා මට ලංකා පුත්‍ර කියලා සම්මානයක් හම්බෙන්නේ නැහැ කටුනායකින් බහිනකොට ගිහිල්ලා. මට මුකුත් සම්මානයක් කොහෙන්වත් හම්බෙන්නේ නැහැ. අපි සම්මාන වලට නෙමෙයි මේක කරන්නේ, රටට. අප්‍රමාණ වැඩ තියෙද්දී මේ තමුන්නාන්සලා හම්බෙන්න ඇවිල්ලා මේ අපේ තරුණ සහෝදරවරු කරපු ආරාධනය පසකට දාන්න නැතුව වැඩ නැතුව නෙමෙයි. උගාක් වැඩ තියෙනවා. ඒ වැඩවල තවත් වැඩක් තමයි හොය මේ වැඩ කරලා හොයාගත්ත දැනුම මේ බෙදලා දෙන එකත්. මේ දුර බැහැර ඉන්න රට වෙනුවෙන් වැඩ කරන තමුන්නාන්සලාට ඇවිල්ලා ළඟට ඇවිල්ලා ඒක කියලා දීලා ඒක වටහලා දීලා ඒකෙන් ප්‍රයෝජන ගන්න හැටි කියලා දීලා යන එකත් අපේ වගකීමක්. ඉතින් අපි හැම වෙලාවෙම එකට කැප වෙලා ඉන්නවා. මම සඳුදා රාත්‍රියේ යනවා අඟහරුවාදා පාන්දර. මම කොළඹට ගියාට මං අඟහරුවාදා 9ට මට තියෙනවා 9 ඉඳලා 5 වෙනකන් දේශනයක්. ඒත් මේ වගේ විශ්වවිද්‍යාලේ. ඉතින් අපි දිවාරෑ නොතක අපේ යුතුයකම හා රාජකාරී අපි කරනවා. තමුන්හන්සේලාටත් එහෙමම කරන්නයි කියලා මම ඉල්ලීමක් නෙමෙයි, ඒක යුතුයකමක්. ඒක මතක් කරනවා. හොඳයි, මේ තියෙන්නේ තව ඒ වගේ අපි
ඉදිරියට වැඩ කටයුතු කරගෙන යනකොට මේක අලුත්ම අත්දැකීමක්. මේ බලන්න මේ එක ගල් ගුහාවකින් හම්බුනේ අපිට අවුරුදු 4350කට කාල නිර්ණය කළා තියෙන්නේ. සතෙක්ගේ ඇට කෑල්ලක් අරගෙන මෙන්න මෙහෙම දැති කපලා හදපු මොකද්ද උපකරණයක්. මේක හම්බුනේ 2017 ජූලි මාසේ. එදා ඉඳලා අපි මහන්සි ගත්තා මේ මොනවද කියලා හොයන්න. අවුරුදු 4000ක් විතර පරණයිනේ. පස්සේ හොයලා 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 ඊට පස්සේ අපිට හම්බුණා එක වார்த்தාවක්. කෑගල්ල දිස්ත්‍රික්කයේ කරපු කැණීමකනුත් අපේ පුරාවිද්‍යාඥයන්ට මේ වගේම දේවල් හම්බෙලා තියෙනවා කියලා. එතකොට අපිට තේරුණා මේක ස්ටෑන්ඩඩයිස් කරපු මොකක් හරි උපකරණයක්. මොකද මේක හම්බුනේ බලංගොඩින්, අනිත් එක හම්බෙලා තියෙන්නේ කෑගල්ලෙන්. මේ දුර පළාතක එකම කාල පරිච්ඡේදයේ හම්බෙලා තියෙන්නේ. පස්සේ අපි මේ මෑතකදී අපිට දැනගන්න ලැබුණා මේ වගේ උපකරණ ලෝකයේ වෙනත් තැන්වලිනුත් වාර්තා වෙලා තියෙනවා. අපිට වඩා හුඟක් මෑත කාලයකටයි තේවා. මේ තියෙන්නේ සංගීතය උත්පාදනය කිරීම සඳහා, කියන්නේ වොයිස් කියන්නේ එක මියුසිකල් ෆ්‍රීකවෙන්සි එකක් උත්පාදනය කිරීම සඳහා පාවිච්චි කරපු ඔබ්ජෙක්ට් එකක්. ඒ කියන්නේ මේ දැති වලින් තවත් ඝන දෙයකට මෙහෙම ගැටීමක් ඇති කරනකොට ෆ්‍රීකවෙන්සි එකක් එනවා. ඒ ෆ්‍රීකවෙන්සි එක හදන්න, ඒ කියන්නේ මේවා බේසික් මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස්. එතකොට අවුරුදු 4500ක් විතර ඈත කාලෙකදී දැන් මේක ඕනනම් ඕගොල්ලන්ට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. රාස්ක්ස් මියුසිකල් රාස්ක්ස් RASK රාස්ක් කියන වචනේ මියුසිකල් රාස් කියලා ගැහුවොත් එම ඉමේජස් වලට ගිහිල්ලා ඔයගලන්ට පෙනෙයි ලෝකේ නොඑක් තැන් වලින් හම්බෙච්ච මේ හා සමාන උපකරණ. ඒ කියන්නේ සංගීතය වන බලන්න අර ලංකාවට අවුරුදු 125000කට කලින් ගොඩ බැහැපු මිනිහා දඩයක්කාරයෙක් වුණාට පහුගේ අවුරුදු 4000 වෙනකොට ඒ මිනිහා මියුසික් උත්පාදනය කරන්න පුළුවන් වෙන විදියට සංගීතය උත්පාදනය කරන්න පුළුවන් විදිහට තමන්ගේ චින්තනය හැඩගස්වාගෙන තිබෙනවා. මේවා ඉන්දියාවෙන් ඉගෙනගත් එකක්වත් වෙන කොහෙන්වත් ඉගෙනගත් එකක්වත් නෙමෙයි. අපේ රටේ මිනිස්සු තනිවම නිර්මාණශීලීව උත්පාදනය කරපු ගති ලක්ෂණ. දැන් ඉදිරියේදී ඉස්කෝලේ ඉතිහාස පොත් සංස්කරණය කරන අවස්ථාවේ අපි මේවත් ඉදිරිපත් කරන මම ලංකාවේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මෑතකදී අපේ සාකච්ඡාවක් තිබුණා. මම ඒකෙදි ඒ අයට ඉදිරිපත් කරා මෙන්න උගුල්ලෝ සංගීතය ගැන උගන්වන විශ්වවිද්‍යාලයක් මෙන්න අපට හම්බෙලා තියෙන පුරාණ සංගීත උපකරණ මේවා තමුන්නාන්සේලාගේ විෂය නිර්දේශ වලට ඇතුළත් කරලා ළමයින්ට උගන්වන්න. අපි උගන්වන්නේ ඔක්කොම සංගීතය සම්භාව්‍ය සංගීතයේ ඉන්දියාවෙන් ආව රාගධාරී සංගීතය. අපිට සංගීතය ගැන කතා කරාම ඉන්දියාවෙන් තොර කතාවක් නැහැ. අපි චිත්‍ර ගැන කතා කරන්න ගියාම ඉන්දියාවෙන් තොර අදහසක් නැහැ. පිළිම ගැන කතා කරන්න ගියාම ඉන්දියාවෙන් තොර අදහසක් නැහැ. ඉන්දියාව ඒව ගැන හිතන්න අවුරුදු ගණනාවකට කලින් අපි ඒ අභ්‍යාස කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒ නිසා අපේ මේ ඔක්කොම ශක්තියින් යටපත් වුණා. විවිධ හේතු නිසා, යටත් විජිතේ නිසා වෙන්න පුළුවන්. අපේ ස්වතන්ත්‍ර ගමනට අවස්ථා කීපයකදී බාධාවල් ඇති වුණා. ඉන්දියාවෙන් ආපු නොයෙකුත් රැලි හරහා අපේ දේශීය සංවර්ධනයට බාධාවල් ඇති වුණා. ඉන්දියාවෙන් ඔය බ්‍රාහ්මී අකුරු නොයෙන්ඩ නිශ්චිතයි අකුරු නිෂ්පාදනය කරගන්නවා. අපිට ආවේනික අකුරු පාලි සංස්කෘත භාෂාවල් නොයෙන්ඩ අපි අපේ භාෂාවක් නිෂ්පාදනය කරගන්නවා. අපිට දැන් පේනවා අපේ භාෂාව කොයි වගේද කියලා. පුරාණම භාෂාව තමුන්නාන්සලා කවුරුත් හිතාගෙන ඇති මේ සිංහල භාෂාව කියන්නේ මේ අපේ භාෂාව තමයි සිංහල භාෂාව නෑ. අපි වචන 10ක් කතා කරොත් 9ක් පාලි සංස්කෘත. ඉතුරු එක වෙන එකක්. එක්ක චීන, එක්ක දෙමළ, ඒ වචන. එහෙම නැත්නම් ඉංග්‍රීසි. දැන් අපේ පුංචි කාලේ අපේ අම්මලා තාත්තලා අපේ අම්මලා නම් කියලා තියනවා ඒක. අපි ස්කූල් ඇරිලා එන්නේ 4ට විතර කැලෑපැන පැන ඉඳලා. ඉතින් නාන්නේ නැහැ, පොට්ටික විසිකරා ආයෙ කැලෑපනිනවා. ඉතින් අම්මලා කියනවා ආපු දෙන්කෝ තාත්තා
කෝටු මස් කරනවා අද නම් කෝටු මස් කරනවා ඒ වචනේ අහලා තියෙනව නේද කෝටු මස් කරනවා මොකද ධම්මික මහතා කෝටු මස් කරනවා කියන්නේ හිතුවද ඔක මොකද්ද කියලා නෑ කල්පනා කරන්න නෑ නේද කෝටු මස් කරනවා ඒ කියන්නේ මස් ගැලවෙන්න කෝටුවෙන් ගහනවා එහෙමද ඈ එහෙමයි නේ එහෙම තමයි හිතන් ඉන්නේ කෝටු මස් කරනවා කියන වචනේ අපට ආවේ ඉංග්‍රීසි කෝට් මාෂල් කියන වචනේ කෝට් මාෂල් කරනවා කියන්නේ යුද්ධාධිකරණයට යවනවා වැරදිකාර ඌපසු නඩු ඇහිලි නැහැ වෙඩි තියනවා දෙවනි ලෝක යුද්ධ කාලේ කෝට් මාෂල් කියන වචනේ අපේ සමාජයට ආවා ඉතින් අපේ ආච්චිලා හැම කෝට් මාෂල් කියන්න බෑනේ කෝටු මස් කියලා කිව්වා කිව්වේ අහුවෙන්න එපා තාත්තාවම කෝට් මාෂල් කරනවා කෝටු මස් කරනවා දැන් බලන්න මේ භාෂාවෙන් අපි වචන ගත්තා ග්‍රෙගරි ආණ්ඩුකාරයා ගැන ඇහුවා ඉතින් අපේ ගම්වල ඉන්නවා ගිරිගෝරිස්ලා ග්‍රෙගරිලා ගිරිගෝරිස්ලා වුණා හැබැයි ගිරිගෝරිස්ලාගේ මොණු පුරාලා ආයේ ග්‍රෙගරිලා වෙන්න හදන එක තමයි තියෙන අවාසනාව ඉතින් මේ වගේ අපි බොහොම නිර්මාණාත්මක කට්ටියක් අපිට ඕන විදිහට අපි බજાર බજાર කරගත්තා අපේ වචන අපි අපට ඕන විදිහට හදාගත්තා එදා ඉඳලාම අවුරුදු 2000කට උඩ ඉඳලාම භාෂාවේ තියෙන වචන ඒ නිසා ඔය එකක්වත් මේ සිංහල ඊට වඩා වෙනස් ඒ සිංහල වචන එකක් දෙකක් පොත්පත්වල ඉතුරු වෙලා තියෙනවා ඒවා කිව්වොත් එහෙම මම දන්නවා විශ්වවිද්‍යාල ශිෂ්‍යෝට කිව්වමත් මේ ස්කෝලවල ගුරුවරුන්ට කිව්වමත් ඒවා බෑ මොනවද කියලා කියන්න සමහර වචන දෙකක් කිව්වොත් එහෙම මම දන්නා හරියටම දන්නේ නැහැ ඒක කියන්න තේරුම් මොකද්ද කියලා එහෙම වචන ඉතුරු වෙලා තියෙනවා ඉතින් ඒව ගැන හොයන්න ඕන ඒවා ඒ වචන හරිම ප්‍රබලයි හරිම ප්‍රබලයි දැන් බලන්න ඔය ඉංග්‍රීසියෙන් කතා කරන්න ගියාම කට්ටිය අතපය වනලානේ කතා කරන්නේ ඇඟෙන් ඇඟෙන්නේ කතා කරන්නේ සිංහල භාෂාව එහෙම නෙමෙයි හෙල්ලෙන්නේ නැතුව ඉඳලා වචනයක් කියන්න පුළුවන් ඇඬෙන්න භාෂාවේ තරම් ප්‍රබලයි අපිට අපි වචන හැදුවා මම එක්තරා ගමක ඔය කැණීමක් කරන්න ගිය වෙලාවේ අපිට මගුල් ගෙදරකට ආරාධනයක් හම්බුණා ඒ ගමේ අපි ගියා ඒ මගුල් ගෙදර ගමේ මගුලක් ඉතින් ඕකේ එකම කෝට් එකක් ඇඳපු එකම මාමා කෙනෙක් හිටියේ සරමයි කෝට් එකයි ඇඳලා එයා කතාවක් කරා එයා විතරයි කතාව කරේ එයා කිව්වා ගාක් කතන්දර කියලා මේ අද කසාද බඳපු ළමයි දෙන්න ඉදිරි කාලයේදී සකඳ මලයි බබුලු වෙලයි වගේ ජීවත් වෙන්නේ කියලා දැන් තේරුණාද සභාවේ හිටපු අයට මොකක්ද ඒ කියලා මේ සිංහලෙන් මම කතා කරේ ඒ මාමා කිව්වේ අද මේ කසාද බඳපු දෙන්න සකඳ මලයි බබුලු වෙලයි වගේ ජීවත් වෙන්නේ කියලා ඉස්සරහදී මම නම් දැනන් හිටියේ නෑ ওই මලයි වෙලයි මොකද්ද කියලා ඒ නිසා මගුල් උත්සවයේ වුණා මම පස්සෙන් ගිහිල්ලා ඇහුවා මාමා ওই මල කොහොම මලක්ද මේ පැත්තේ බලන්න තියනවාද කොහොමද ඒ වැල කියලා පස්සේ එයා hina වෙලා කිව්වා නෑ මහත්තයෝ ඕක එහෙම මලක් වැලක් නෙමෙයි සකඳ මලයි බබුලු වෙලයි කියලා කියන්නේ සකඳ මල කියලා කියන්නේ ওই අපේ ගෙවල් වල අර සමහර හිල් වෙච්ච තැන් වලින් ඉරේලිය වැටෙනවනේ බෝලයක් බිමට අර ඉලුක් වහපු ගෙවල් වල පොල්ලතු ගෙවල් වල හිල් වුණාම එළිය බෝලයක් වැටෙන්නේ අන්නේ බෝලයට තමයි සකඳ මල කියන්නේ ඉතින් ඇතුලේ ගේ දුම හැම දූවිලි තියෙනවනම් මෙහෙම එළිය කූරකුත් පේනවා ඒ කූරට තමයි කියන්නේ බබුලු වැල කියලා එතකොට සකඳ මලක් පිපෙනවනම් බබුලු වැලක් තියෙනවමයි බබුලු වැලක් තියෙනවනම් සකඳ මලකුත් තියෙනවමයි එතකොට මේ මාමා කිව්වේ මොකද්ද මේ කසාද බැතපු දෙන්නට සකඳ මලයි බබුලු වලයි වගේ ඉන්න කියලා. ඒ කියන්නේ දෙන්නට දෙන්න හැම තැනකම ඉන්න වෙන් වෙන්නේ නැතුව. නෝනා ඉන්නවනම් කොනක මහත්තයත් ඉන්නවා. මහත්තයා ඉන්නවනම් ඒ වගේම නෝනාත් ඉන්නවා. දැන් අපි එහෙම සභාවකක කියන්න ගියා නම් කොහොමද කියන්නේ? ආ ඉතින් ඔහොම අරගෙන ඉලෙක්ට්‍රොනිකස් අරගෙන නැනෝ ටෙක්නොලොජි අරගෙන ඉලෙක්ට්‍රෝන එකයි ප්‍රෝටෝන එකයි වගේ ඉන්න ඔහොමනේ අපි කියන්නේ. ඒවා අපි දැකපුවත් නෙමෙයිනේ.
එතකොට අර උපමාව ඒගොල්ලොම හදාගත් එකක්. අපට දැන් ওই උපමාව නැත්තේ ඇයි? කොන්ක්‍රීට් සිවිලින් වලින් සකදමල් පිපෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා දැන් අපට ඒ උපමාව නැහැ. ඒක පාවිච්චි කරන්නත් බෑ. ඉතින් ඔය සකදමැලේ බබළු වැලේ concept එක ලෝකෙ කොහෙවත් නැහැ. ඒ වචනෙත් නැහැ, ඒ සංකල්පෙත් නැහැ. අනේක බලන්න ඒකේ තියෙන ඒක දැඩි ශක්තියයි ප්‍රකාශය තුල තියෙන. එයා ඇඟට පතර නොදැනි ඒක කිව්වේ. එහෙම ඉන්න කියලා. ඒතර සභාවට තේරුණා. ඒක මොකද සභාවක් දන්නවා සකදමල කියන්නේ මොකද්ද බබළු වැල කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඕක හොයන්න බෑනේ ඩික්ෂනරියක් පෙරලලා. ඒක ජීවත් වීමෙන් ලබා ගන්න උදාහරණ. හරි. දැන් මේ සභාවට කිව්වොත් එහෙම තමුන්නාන්සලත් පාවිච්චි කරන වචනයක් තියෙනවානේ තිඹිරිගේ කියලා. ඒ තිඹිරිගේ කියන්නේ මොකද කියලා දන්නවද? දන්නේ නැහැ. ඕක ස්ටඩි කරන්න නම් ගමට යන්න. ගමට ගිහිල්ලා මේ අපේ ඉන්ඩිජිනියස් දේවල් දැන් තමුන්නාන්සලට උනත් විතර්කයක් ඇති වෙයි හිතේ. ඔය කිව්වට ඉතින් වෙස්ටර්න් මෙඩිසින් නැතුව අපිට ඉතින් කොහොමද පවතින්නේ ඔය කියන ඒවා ඉතින් කරන්න පුළුවන් වැඩද කියලා හැම ඇති හිතේ සංකාවක්. මම ඒකට මුකුත් කියන්නේ නැහැ. ඔව් අපිට අද කාර්යක්ෂම වැඩ කරගෙන යන්න වෙස්ටර්න් මෙඩිසින් අවශ්‍යයි. ඒකෙන් තොරව අපිට ජීවත් වෙන්න බෑ. මේ තියෙන කාර්යබහුල ජීවිතේ අපිට සර්ජරිස් කරගන්න වෙනවා, නොයෙකුත් දේවල්, හයි ටෙක්නික්ස් ඒක කරන්නම ඕනේ. ඒක පිළිබඳ විවේචනයක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ අපේ ක්‍රමය ගැන. අපි එක සැරයක් ස්ටඩි කරා එත්නෝ මෙඩිසින් කියලා අපේ ප්‍රොජෙක්ට් එකක් තිබිලා අපි ගම්වල ගිහිල්ලා අපිට ලොකු කුතුහලයක් තිබුණා කොහොමද මේ දරුවන් ලැබීමේ ක්‍රියාවලිය මුල සිට අග දක්වා සිද්ධ වෙන්නේ. මොකද දැන් මේ බබාලා හම්බෙන රාජකාරිය දිහා බලාගෙන හිටියහම ඒක මහා විශාල ව්‍යාපෘතියක් වගේ එකක් නේ. ගෙබෙහෙත් බොනවා, විටමින් බොනවා, ලෙඩ වෙනවා, ක්ලිනික් යනවා, එනවා, හෙල්ලෙන්නේ නැතුව ඉන්න ලොකු වැඩ. ඉතින් මේක කොහොමද ඉස්සර කාලේ වුනේ? මෙච්චරම අමාරු වුණාද මේ වැඩේ සිද්ධ වෙලා යන්න? ඉතින් අපි මේ ප්‍රොජෙක්ට් එකේ ඉන්වෙස්ටිගේට් කරේ මේ වැඩේ. අපි මේ බොහොම පිදුරංගල කියන ගමට ගිහිල්ලා අපි මේක මුල ඉඳලා ස්ටඩි කළා. කොහොමද කරන්නේ කියන එක. ඉතින් දරුවෙක් දැන් ඔය මේගොල්ලන්ට හිතන්නේ නැති අනේ ඔය කිව්වට ඉතින් ඒ කාලේ ඔය ප්‍රෙග්නන්සි ටෙස්ට් අරම ඕවා තිබුණාද ඔය කෝපි කාලේ? ආ ඒවා මේ අලුත් මොඩර්න් ඒවා. දැන් ඒවා නැතුව කොහොමද අපි ජීවත් වෙන්නේ? මං කියන්නම් වෙච්ච දේ. ඒ ගම්වල ගෑනු දරුවෙක් විවාහ වෙලා තමුන් යම්කිසි එහෙම වෙනසකටපත් වෙලා තියෙනවායි කියලා දැනගත්තාම ඒක ඉස්සෙල්ලම තමන්ගේ නැන්දම්මට හෝ අම්මට දැනුම් දෙනවා. මට වෙනසක් තියෙනවායි කියලා. මේ අපේ ඔබ්සර්වේෂන්ස්. ඊට පස්සේ අම්මා හෝ නැන්දම්මා හෝ මොකද දැනවද කරන්නේ? හා හා හරි එහෙනම් දැන් හරි කියලා එහෙම හිතනවද? නෑ. අම්මා හෝ නැන්දම්මා කරන්නේ පොඩි වැඩක්. ඒ ළමයාගෙන් මුත්‍රා සාම්පල් එකක් ඉල්ල ගන්නවා. යුරින් සාම්පල් එකක් අරගෙන ඒ මුත්‍රා හවසට ගන්න. අරගෙන ඒ මුත්‍රා වලට සමාන පරිමාවක් වතුර තව භාජනයකට දාලා එකම තැනකින් ගත්ත අබෑට මෙහෙම පින්ච් එකක් එහෙම ගන්න පින්ච් එකක් වතුර එකටයි යුරින් සාම්පල් එකටයි දානවා. දාලා වහලා තියනවා. තියලා පහුවෙන්දා උදේට පැය 12කට පස්සේ ඒක විවෘත කරලා බලලා එයා තීරණයක් දෙනවා මෙයා ඇත්තෙන්ම ප්‍රෙග්නන්සි ස්ටේට් එකට ඇවිල්ලාද නැද්ද කියලා. මොකද්ද මෙතඩ් එක? ඒ දාපු අබෑට වතුරට දාපු අබෑටේ පැලිලා රෝපණය වෙන්න උත්සාහ දරනවා. වතුරට දාපු එක යුරින් සාම්පල් එකට දාපු එකත් පැලිලා රෝපණය වෙන්න වතුරේ වගේම උත්සාහ දරනවා නම් රිසල්ට් එක නෙගටිව්. බැරි වෙලාවත් වතුරේ තිබිච්ච එක පැලවෙන්න හදනවා යුරින් සාම්පල් එකේ ඇටේ දාපු විදිහටම තියනවා. රිසල්ට් එක පොසිටිව්. මම බයෝමෙඩිකල් කරන මගේ යාළුවෙකුගෙන් අහුවා ස්වීඩන් වල සිංහල ළමයෙක්ගෙන් මොකද්ද මේකේ තියෙන සයන්ටිෆික් බේසිස් එක? ප්‍රෙග්නන්සි පටන් ගත්තා නම් ඇයි අබ පැලවෙන්නේ නැත්තේ? එයා කිව්වේ ප්‍රෙග්නන්සි පටන් ගත්ත ගමන් ශරීරය තුල මෙකැනිසම් එකක් ඇති වෙනවා
blood saha urine wala vena kisikmu deekata roopane wima walakana mechanism ekak chemically vena kisi deyak aya palawenda roopane wenna ba eka thamai mechanism eka mokada embryo ekak den generate wenna eno eka thamai principle ekak chemically support karanne kisi deekata roopane wenna ekenne germinate wenna then me pregnancy test nemeida මේකට ප්‍රෙග්නන්සි ටෙස්ට් කියන්නේ නැහැ මොකද අබෑට දාලා නේ කරන්නේ. ඔක අර පාරායින දෙන ක්ලිනික් එකකට ගිහිල්ලා කරා නම් හරි ලොකුයි. ප්‍රෙග්නන්සි ටෙස්ට් channel කරලා 1000 දීලා කරා නම් හරි සතුටුයි අපිට. ඊට පස්සේ මොකෝ කරන්නේ? මේක රිසල්ට් එක පොසිටිව් නම් එක්කගෙන යනවා ගමේ ඉන්න එල්ඩර්ම වින්නබු අම්මා කියන්නේ අර අපේ ඉන්න මිඩ්වයිෆ්ලා නෙමෙයි. ඒව දන්න ගෑනු කෙනෙක් වෙන නාච්චිලේ කියලා එයාට කියන්නේ. නාච්චිලේ ගාවට ගිහිල්ලා නාච්චිලේට මේ සිද්ධිය වාර්තා කරන හැටිත් අපේම කල්චර් එකේ හැදිච්ච වචනකින් ඒක රිපෝට් කරන්නේ නාච්චිලේ අහනවා ඇයි කියලා මොකද නාච්චිලේ ගාවට යන්නේ නැකත් බලන්න එතකොට නාච්චිලේට වාර්තා කරන්නේ මේ කෙලීගේ අතකට බැරි වෙලා මොකද්ද බැරි වෙලා තියෙන්නේ අතයි කටයි මොකද්ද මේකේ තියෙන කල්චරල් එලිමන්ට් එක දැන් මේ ළමයාට අද සිට ඕන ඕන විදිහට අතපය විසි කරන්නත් බෑ ඕන ඕන විදිහට කට පාවිච්චි කරන්නත් බෑ ඒ කියන්නේ කෑමෙන් සහ ඇඟපත සෙලවීමෙන් පරිස්සම් වෙන්න ඕන දැන් මේවා මේ MBBS ડોක්ටර්ස්ලා කියලා දීපුවා නෙමෙයි ඒ අම්මා නැන්දම්මා එක රිපෝට් කරන්නේ නාචිලේට මේ කෙලිගේ අතකට බැරි වෙලා ඒක ඇතුළේ සයන්ස් තියෙනවා ඊට පස්සේ කෑම ගැන පරිස්සම් එදා ඉඳලා ඊට පස්සේ යා නැකත් දෙනවා මෙන්න මේ පොයට මේක වෙනවා ඊට පස්සේ අර ළමයා බොහොම හොඳට ව්‍යායාම කරනවා කියන්නේ අතුපතු ගන්නවා වී වේලනවා හොඳට එක්සර්සයිස් තියෙනවා ගමේ මිනිස්සු වැවේ මාළු ඇල්ලුවොත් ඉස්සෙල්ලම කොටසක් දෙනවා ගෙනල්ලා මේ ගෑනු ළමයාට වචනයක් තියෙනවා එදා ඉඳලා ගම පාවිච්චි කරන ඒ ගෑනු ළමයාට අද ගම්වල ඒක නැහැ පරණ ගම්වල තිබුණා තාමත් තැන් දෙක තුනක තියෙනවා ගැබ්බර සිරියාවි කියලා ළමයාට කියන්නේ අර ගැබ්බර සිරියාවිගේ ගෙදර මට ඕක මතක් වුණා මේ ළඟදී අම්මයි ප්‍රෙග්නන්ට් දුවයි බස් එකේ නැගලා ක්ලිනික් එකට යන්න දුවට වමනේ ගිහිල්ලා බස් එකේදී ප්‍රයිවට් බස් කාර්යා බහින්න දෙන්නේ නැතුව ඩෙස්ටිනේෂන් එකට එක්කන් ගිහිල්ලා ඒ ළමයාට කියලා බස් එක හොදවලා ඔන්න අපේ සමාජයේ ඇති තියෙන තැන ඊට මාස දෙකකට විතර කලින් ආරංචි වුණා ෆුඩ් බෝඩ් එකේ එල්ලෙනකොටම ප්‍රෙග්නන්ට් ලේඩි බස් එක ඇදලා අර ළමයා බිම ඉතින් ගැබ්බර සිරියාවේ කියපු සමාජයේ අද කොතනද ඉන්නේ මේ මේ ව්‍යසනේ තේරු අපිට කැක්කුමක් තියෙන ඒ හින්දා අපිට තිබුණ හරි වටිනා සාර ධර්ම ඉතින් ඒ ගබ්බර සිරිය උදේට එයා දකින්න එක මංගලයක් කියලා සලකන්නේ එයා දකින්න නම් පාරේදී සතුටුයි ඒගොල්ලන්ට සුබයි මේ මොකද ප්‍රොටෙක්ෂන් ප්‍රොටෙක්ෂන් එක දෙන එක ගමම ළමයා බලා ගන්නවා මාළු ටික හම්බුනම ඉස්සෙල්ලම දෙන්නේ ගිහිල්ලා කොටසක් ඒ ගෙදරට හරි ඒ ගමේම යුතුයකමක් හැටියට සැලකුවව බලා ගන්න එක ඒ નિયમિત පෝය එනකොට එයාගේ ළඟම ඥාති සහෝදරයෝ කැලේට ගිහිල්ලා ලී වගයක් කපාගෙන ඇවිල්ලා මඩුවක් හදනවා ඒ ලේබර් කටයුත්ත කරන්න ඒකට යන්නේ ළඟම ඥාතීන් විතරයි ඥාති සහෝදරයෝ ඒකටත් හේතුවක් තියෙනවා මොනවද කපන් එන ලීය කපන් එන්නේ තිඹිරි ගහේ ලී තිඹිරි ගහේ ලීය කපාගෙන ඇවිල්ලා මඩුවක් හදලා ඒ මඩුව වහලා තිනවා සතියක් සතියකට පස්සේ තමයි මේ ලේබර් එන දිනේ හරියට ඇඩ්ජස්ට් කරගෙන කරන්නේ ඒක ඇතුලේ තමයි දරුවා ලැබෙන්නේ මොකටද තිඹිරි ලී වලින් හදන්නේ තිඹිරි ලීයේ පොත්තේ තියෙනවා වාෂ්පශීලි තෙලක් ඒකෙන් එයා පියුරිෆිකේෂන් කරනවා ඒක සයන්ටිෆිකලි ඔප්පු කරලා තියෙනවා ඒතර මොකද වෙන්නේ මඩුව හදලා වහලා තිබ්බම අර සුවඳින් සැචුරේට් වෙනවා එයා එයා සැචුරේට් වුණාම එයා පියුරිෆයි වෙලා තියෙන්නේ තුවාලය පැසවන්නේ නැහැ ඇතුලේ තිඹිරිලියෙන් හදන නිසා තමයි ඒකට තිඹිරිගේ කියලා කියන්නේ
එතකොට ළඟම ඥාතින් යවන්නේ මොකටද? ඔය කොල්ල බල්ලු ටිකක් අරගෙන දවස් කුලිය දීලා එහෙම ලී කපන් එන්නකෝත් එමු උන් ලාඩප්පලි ටිකක් කපන් ඇවිල්ලා මඩුව ආදයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඌ මේක තුවාල වුණොත් පැසවන්න පුළුවන්. පිටගැස්ම හැදෙන්න පුළුවන්. ඒ නිසා විශ්වාසවන්ත සහෝදරයෝ තමයි කැලේට ගිහිල්ලා මේක කපන්නේ. දැන් තේරෙනවද අපිට ප්‍රොසෙස් එකක් තිබුණා කියලා මේවා කරගෙන යන. ඒ ඔය ප්‍රෙග්නන්සි ටෙස්ට් අරෝම ඔක්කොම එන්න කලින් ඊට පස්සේ ඒ ලේබර් කටයුත්ත කරන හැටිත් තියනවා අයි. අපි ගාව තියනවා ඔය ඔබ්සර්වේෂන්ස්. ඉතින් එහින්දා අපිට තිබුණ ක්‍රමවේදයක් හරිම සානුකම්පික, හරිම එන්වයර්න්මන්ටල් ෆ්‍රෙන්ඩ්ලි, හරිම නිකන් සාමූහික එහෙම දෙයක්. එතකොට මේ ওই විදිහට අපේ සංස්කෘතිය සකස් වුණේ. ඉතින් ඒ නිසා ඒව දැන් හුඟක් පිරිහිලා බිඳ වැටිලා තියෙනකොට අපිට හරි කනගාටුයි. මම මේවා මතක් කරන්න හේතුව මගේ දේශනෙන් සමහර තැන් වලින් පිට පැනලා තමුන්නාන්සලට මේකේ සන්දර්භය තේරුම් කරලා දෙන්න. අපි මේක කතා කරන්නේ ඇයි කියලා. අද බලන්න බස් එකකට නගින්න ගියාම ගෑනු අය පෙරලාගෙන මේ තරුණ ළමයි කොල්ලෝ. එහෙම එකක් නැහැ. තම ආත්මార్థය තමන්ම විතරක් තල්ලු කරගෙන පෙරලාගෙන අපේ සමාජය එහෙම එකක් නෙමෙයි. ගරු කරපු සමාජය නිකන් ලොකු කඩියෙක් පෑගුණත් යනකොට නැවතිලා අයින් කරලා නෑ යන්නේ. අපි එහෙමනේ පුරුදු වෙලා හිටියේ. දැන් ඉතින් කවුරු හරි පාරේ ගේට්ටුව ගාව මැරිලා වැටලා හිටියොත් ඉතින් බලලා පොඩ්ඩක් මැරිලා වගේ කියලා යනවා. ආ මැරිලා වෙන්න ඇති කියලා. එහෙම යන්නනේ දැන් අපි පුරුදු වෙලා ඉන්නේ. ඉතින් ඒක අපේ සමාජයේ පවත්වාගෙන යන්න සුදුසු විදිහක් නෙමෙයි. හොඳයි මේ වගේ පුරාවස්තු වලින් කියන කතන්දරේ අනභියෝගී මේවට චැලෙන්ජ් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ ඔබ්ජෙක්ට් එක අපි මේ සැරේ කැණීමෙන් සොයාගත්තේ මේ තමයි. මේකත් අර කාලෙමයි අවුරුදු 4500ක කාලේ මේ අපි වළං හදන්න ගත්ත පළවෙනි උත්සාහය පෙන්වන සාක්කයක්. ඒ කියන්නේ කොයිලින් සිස්ටම් එකට මම ඒක පෙන්වන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. මේ තියෙන මේ කෑලි ගොඩාක් අපිට 3000 ගානක් කෑලි හම්බුණායි ගල් ගුහාවේ වළං හදන්න ගත්ත උත්සාහය. ඒ වළං හදලා තියෙන්නේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ මොකක් හරි ෆ්ලෙක්සිබල් කූටු කෑල්ලක් වැලක් වගේ එකක් මැද්දේ තියලා වටේ මැටි මෙහෙම රවුම් කරනවා. රවුම් කරලා ඉවර වෙලා ඊට පස්සේ මෙන්න ඒ කොයිල් එක මෙහෙම වටේ ඔතලා 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 වෙසල් එකේ ෆෝම් එක ගන්නවා. අරගෙන ඉවර වෙලා ඒක අර වගේ මෙහෙම පිහිදාලා අර කොයිල් මාක් එක මකලා ඒක ගිනි ගොඩකට දාලා පුළුස්සනවා. ඔක තමයි ප්‍රිමිටිව් ටෙක්නොලොජි එක අපේ. මේක ප්‍රිමිටිව් නෑ. මොකද අපි මේකේ සාම්පල් එකක් ඉලෙක්ට්‍රෝන ස්කෑනින් මයික්‍රොස්කෝප් එකේ බැලුවම අපිට පේනවා මේ ක්ලේ වලට ඒගොල්ලෝ ඇඩිෂන්ස් කරලා තියෙනවා. පොඩි කෝට්ස් කෑලි අරොම එකහු කරලා තියෙනවා මේකේ ඉරිතලනවට පුච්චනකොට. ඒකයි අභ්‍යන්තර බන්ධනතාව වැඩිකරන ඒ පාටිකල්ස් එකතු කරලා තියෙනවා. ඒතර මේවා ටෙක්නොලොජි. අපේ ටෙක්නොලොජි. වලඳක් හදනවායි කියන එක, පුච්චනවායි කියන එක, අනික අයන් තියෙන අපි අක්කු හීමටයිට් හරි මැග්නටයිට් හරි මොන හරි කොම්පොසිෂන් එකක් තියෙන ප්‍රශ්නේ තෝරගන්න ඕන වලම් පුච්චන්න. මේ විදිහට ඒ වලම් සෑදීම දැන් මේක අපි ළඟදී පබ්ලිෂ් කරන්න ලෑස්ති කරලා තියෙනවා. ලංකාවේ මැටි භාණ්ඩ නිෂ්පාදනයේ ඉතිහාසය අවුරුදු 4000කට එහා පැත්තකට යනවා. එතකොට මේවා ඔක්කොම අපි ඉන්ඩිජිනියස් තින්කින් දේශීය චින්තනය හරහා ගොඩනගාගත්ත දේවල්. මෙන්න මේ උපකරණය පෙන්ඩෙන්ට් එකක්. මේක හදලා තියෙන්නේ කහඳ චර්ට් කියන ගල් වර්ගයෙන්. මේ කහඳ ගල බලන්න අර සිදුරක් එහෙම විදලා තියෙන හොඳට. මේක හදලා තියෙන්නේ හાર્ට් ෂේප් එකට. එකක් නෙමෙයි හම්බුනේ, මේ වගේ තුනක් දැනට හම්බෙලා තියෙනවා අපිට. මේ හાર્ට් ෂේප් එකෙන් හදපු මේ ඔබ්ජෙක්ට් එක අපි මේකේ සාම්පල් එකක් යවුවා ෆ්ලොරිඩා වලට. අපිට කාල නිර්ණය ලැබිලා තියෙනවා. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ පෙන්ඩෙන්ට් එක අවුරුදු 9950කට උඩදී. එතකොට අවුරුදු 9950කට උඩදී අපි මේ කන්සෙප්ට් එක ඩෙවලොප් කරා. දැන් අපිට ලංකාවේ නම් මේ රතු පාට හાર્ට්ස් පේන්නේ වැලන්ටයින් ඩේ එක කිට්ටු වෙනකොට. එතකොට අද අපි වැලන්ටයින් ඩේ එකට රතු පාට හાર્ට්ස් දකිනකොට අපි හිතන්නේ මේවා යුරෝපයෙන් ආපු කන්සෙප්ට්ස් කියලා.
නෑ. බලන්න වෙන පාට කහඳ ගලක් ගන්න තියෙනවා. රතු පාටම කහඳ ගලක් අරගෙන ඒ ගල විදලා හાર્ට් එකේ ෂේප් එකට මේ වගේ බෙල්ල එල්ලගන්න. මේවා ඉස්තෙටික්ස්, සිම්බොලික්. මේ පෙන්ඩන්ට් එක නැහැදුවයි කියලා ජීවත් වෙන්න බැරි කමක් නෑ. ඒ නිසා මේවා සිම්බොලික් ඔබ්ජෙක්ට්ස්. ඒතර බලන්න අපේ අය ඒ ඉස්තෙටික් ප්‍රොඩක්ෂන් එක සෞන්දර්ය නිෂ්පාදනයටත් යොමු වුණා. ඉතින් මේ අපේ thinking, cognition, cognitive side එක ඒ පැත්ත ප්‍රජානනය කොයි විදිහටද develop වෙන්නේ කියන කාරණේ. ඉතින් මේවෙන් තේරුම් ගන්න ඕන අපේ සමාජ දැන් මේ විජයලා එන්න විජය කොයි කාලේද ආවේ? මේ මෑත කාලේනේ විජය ආවේ. මේවත් එක්ක සාපේක්ෂව බලනකොට අපට ඉන්දියානු බලපෑම ඇති වුණේ මිතම මෑත කාලේ. ක්‍රිස්තු පූර්ව 600 කියන්නේ මේ ක්‍රිස්තු පූර්ව නම් අවුරුදු 9900 ක්‍රිස්තු පූර්ව 7000 මේ පෙන්ඩන්ට්ස් හදලා තියෙන්නේ. ඉතින් මේක ට්‍රෙඩිෂන් එකක් හැටියට තිබුණා. මේ බලන්න මේක මේ 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 මෝරෙක්ගේ දතක්. මෝරගේ දත ගෙනල්ලා විදලා බෙල්ල එල්ලගෙන මේ මෝර දත අවුරුදු 5450කට ඩේට් වුණා. මේ මෝර දත හම්බෙච්ච ගල් ගුහාවේ ඉඳලා මූදට යන්න කිලෝමීටර් 40ක් යන්න ඕන. එතකොට කිලෝමීටර් 40ක් ගිහිල්ලා මෝර දතක් ගේනවා. මෝර දත් තුනක් හමුණා, එකක් ප්‍රොසෙස් කරලා අර වගේ සිදුර හදලා එල්ලන්න හදලා අනිත් දෙක ප්‍රොසෙස් කරලා නැහැ. ඒක විදලා නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. කිලෝමීටර් 40 ගියයි කියන්නේ කොහොම හරි. නමුත් මෝරා ඉන්නේ ගැඹුරු මූදේ. මේ ශාක් ඉන්නේ ගැඹුරු මූදේ. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් නෑ ඉතින් ගැඹුරු මූදේ හිටියට ඉතින් ගොඩට ගහනවනේ මරුණම. ඒ දැන් කාලේ ඔය යන නැව්වල වැදිච්ච මෝරු ගොඩ ගහනවා. ඒ කාලේ මෝරු මැරෙන්න නැව් ගියේ නෑ. මෝරගේ සිරිත තමයි මැරුණාම උගේ ශරීරයේ මූදු පතුලට කිඳා බහිනවා. මෝරා මලාව. ඒ නිසා මෝර දත් ගන්න නම් ඩීප් ඩයිවිං කරන්න ඕන. ඩීප් ඩයිවිං කරන්න නම් ගෑස් සිලින්ඩර් බැඳගෙන ඩයිවිං කරන්න ඕන. එහෙම නැත්තම් මෝරු හන්ට් කරන්න ඕන. මෝරු දඩයන් කරන්න ඕන. මෝරු දඩයන් කරන්න විශාල ටෙක්නොලොජියක් ඕන. මෝරේ දඩයන් කරන්න දත් ගලවන්න. ඒක වෙන්නේ නැහැ. එතකොට කොහොමද මෝරුන්ගේ දත් ගලෙව්වේ? මෝරුන්ගේ දත් ගෙනාවේ. මොකටද මෙච්චර මහන්සිලා මෝර දත් ගේන්නේ? මේක බැලූ ගමම පේනවා මේක ඉස්තෙටික් ඇපීල් එක කොයි වගේද කියලා. කලර් කොම්පොසිෂන් එක, සිමෙට්‍රි. ඒ විතරක් නෙමෙයි මේක පිටිපස්සේ තියෙන විශ්වාස. මෝරා කියන්නේ අතිශය ප්‍රබල සතෙක්. සත්තුන්ගේ කොටස් පළඳින එක අදත් තියෙනවානේ. අලි කෙඳි දා ගන්නවා මුදු වලට. ඒ වගේ අදත් අපි කරනවා. ඒ විශ්වාස අදත් අපි අතර තියෙනවා. එතකොට මේ ඒ කරපු තා වැඩ බලන්න මේ මේකේ තියෙන කලර් කම්බිනේෂන් එක මොනතරම් ඉස්ද මේක. දැන් අපි තීරණය කළා දෙනවා මේක සෙරමික් වලින් හදන්න. මේ ප්‍රොපෝෂන් වලටම රෙප්ලිකාස් හදලා පොඩි පෙට්ටියක දාලා මේකේ ඔරිජිනල් මේකේ ෆොටෝ එකක් යටපැත්තට දාලා පොඩි ලේබල් එකකුත් ගහලා මේක 5450ක් පරණ එකක රෙප්ලිකා එකක් කියලා මම දන්නවා ඔය කොළඹ රටේ ලොකු නෝනලට ඕක හොඳට ජනප්‍රිය කරන්න පුළුවන් වෙයි කියලා. ආ මොකද හිස්ටොරික් ඒවා කරන්න ඕන අපි. මොකද දන්නවද? එතකොටනේ අපේ මේ අපේ සංස්කෘතිය ගැන හැඟීමක් එන්නේ. එතකොට දාගෙන ඉන්නකොට ඒ කියයි. අනේ මේක මෙහෙම අවුරුදු 5450 පරණ පෙන්ඩන්ට් එකක් මේ මෙහෙමයි කියලා. ඔක ඔක හොඳට ඔය මොනවාද බෑෆුට් එකේ හරි ආ ඔය වගේ තැනක තිබ්බනම් මේක මාකට් කරන්න පුළුවන්. අපි එහෙම දේවල් වලට යා යුතුයි. මොකද කල්චර් ඉන්වෙස්ට් කරන්න පුළුවන්. කල්චර් කියන්නේ කැපිටල් එකක්. කල්චර් කියන්නේ කැපිටල් එකක්. ඒක අපි වටහාගෙන නැහැ. කල්චර් ඉන්වෙස්ට් කරන්න පුළුවන්. කල්චරල් මැටීරියල්ස් ඒවා ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඒවට ආසයි අපේ අය. ආ තමුණාන්සලාට දැක්කොත් එහෙම ওই පබළු එහෙම තියනවා හම්බෙච්චා. මිලියන 6කට වැඩි පබළු තියනවා ජේතවනාරාමෙන් විතරක් හම්බෙච්චා. මිලියන 6ක් පබළු. එක එක හැඩය, එක එක පාට ඔක්කොම ඉම්පෝටන්ට්. ඔක්කොම ඉම්පෝටන්ට් ඒවා. ඒ කියන්නේ අපි ජාත්‍යන්තර වෙළඳාමට කොයිතරම් දුරට සම්බන්ධ වෙලා තියෙනවද කියන එක. දැන් ඔය මස්කට් අපේ රටේ තියෙන මස්කට් මෙහෙන් ගිය මස්කට් තමයි. මෙහෙන් ගිය මස්කට්. මොකද අපිට මධ්‍යධරණී ප්‍රදේශයත් එක්ක විශාල සබඳතා තිබුණා. මෙහෙන් ගිය වයින් ග්ලාසස්, වයින් භාජන, ඇම්ෆෝරා සිගිරියෙන් හම්බෙනවා. ඔලිව් ඔයිල් අරන් ගිය කෑමේ මැටි භාජන, ඇම්ෆෝරාස්
සිගිරෙන් හම්බෙනවා. ඉස්ලාමික් සැසේනියන් භාජන, පර්ෂියන් භාජන සාල ප්‍රමාණයක් හම්බෙනවා අනුරාධපුරෙන්, සීගිරියෙන්, ඒ වගේ තැන්වලින්. මාතොටින් පෝට් එකක් තිබුණනේ මාතොට. ඉතින් ඒ නිසා මේ පළාත එක දැන් මම එනකොටත් මම කල්පනා කරගෙන මේසා දුරක් පෑයකට කිලෝමීටර් 600කින් යන ගුවන් යානයකටත් පෑය 4-5ක් යනවා එන්න මෙහාට 5ක් යනවා. මේ මිනිස්සු මේ රටවල ඉඳලා ලංකාවට ගියානේ සෙරන්ඩිබ් හොයාගෙන. ගියේ මොකටද? ඇත්තු ඇද්දල ලංකාවේ ඇත්තු බුද්ධිමත් ඇත්තු කියලා අලි කියලා මෙහි සටහන් වල තියෙනවා. මධ්‍යධාරණී ප්‍රදේශයේ ලියපු පෙරිප්ලස් මාරිස් එරිත්‍රියන් සී වගේ පරණ කෘතිවල සඳහන් කරලා තියෙනවා මේ ලංකාවේ තිබෙන මැණික් වර්ග, ලංකාවේ රතු මැණික්. ලංකාවේ රතු මැණික් ඉතාම දර්ශනීයයි. හැබැයි මිල ඒ තරම් නැහැ කියලා රෝමානු යාවිකයෙක් ලියලා තියෙනවා. ඒතර නැව්වල පටවන්න තරම් මැණික් තිබුණාද අපේ රටේ? අපේ රටට කිව්වේ රත්න ද්වීප කියලා. ඈ ලංකාවේ මැණික් රතු මැණික් ලෝක ප්‍රසිද්ධයි. ඉතින් නැව්වල පටවන්න තරම් මැණික් තිබුණාද? දැන් මේ පතලක් හැරුවොත් එහෙම රත්නපුරේ මැණික් ගල් කීයද හම්බෙන්නේ? නැව්වල දාන්න මැණික් තිබුණාද? තිබුණා. මම ඒක මගේ අත්දැකීමෙන් මම මේ කියන්නේ. තිස්ස මහරාමේ උන කතරගම ගිය වෙලාවක යන්න. මේ ගම්මුදා හන්දිය කියලා තැනක් තියෙනවා කතරගමට ඇතුළු වෙන තැනම. එතන ඉන්න අර අලි මෝහෙම විකුණන කඩයක් තියෙනවා. එතන ඉන්න රත්නායක මුදලාලි කියලා මුදලාලි කෙනෙක්. ওই මුදලාලිගේ වැඩේ තමයි මේ රෙප්ලිකාස් හදනට අමතරව ওই පුරාවස්තු මිලදී ගන්නවා. හොරෙන් හරනායක පුරාවස්තු. මගේ ආචාර්ය උපාධි කරන කාලේ මම ඒ මුදලාලි හම්බෙන්න ගියා. ওই හොරෙන් හරපු පුරාවස්තු මොනවද කියලා බලන්න. අපිත් එක බොහොම සුහදයි. ඉතින් මුදලාලි ඔක්කොම ගෙනල්ලා පෙන්නවා. ඒ මුදලාලිගේ මේ ෂෝකේස් එකේ දාලා තව රතුපාට ගල් 3-4ක් ඩිස්ප්ලේ එකට. මම ඇහුවා මේ මොනවද මුදලාලි කොහෙන්ද මේ මැණික්? මේ පැත්තේ මැණික් තමයි මහත්තයා මේ තියෙන්නේ. පස්සේ මම කිව්වා මේ මෙච්චරද තියෙන්නේ මැණික්? පොඩ්ඩක් මෙහි ඕනතරම් මැණික් තියෙනවා. මම කිව්වා ඉතින් ගේන්නකො බලන්න තව මැණික් ගල් ටිකක්. දැන් මම බලන් හිටියා තව පෙට්ටි දෙක තුනක් අරන් එන හැටි මැණික් බලන්න. මිනිහා ආවේ අර ලොකු බාල්දි තියෙන ප්ලාස්ටික් බාල්දි දෙකක් උස්සගෙන බැලින්න ඒ බාල්දි දෙකේම තියෙන මැණික් රතු මැණික්. මං කව මුදලාලි මේ මොනවද මේ ප්ලාස්ටික්ද මෙවුවා කියලා. එන්න මහත්තයා පෙන්වන්න මේක කොහොමද කරන්න කියලා. එයා පෙන්වුවා. එයාගේ ගේ පිටිපස්සේ ළමයි වැඩ. ගල් කියුබ් 10ක් විතර බාලා තිනවා කබුක් ගල් වගේ ගල් වර්ගයක්. ළමයි වාඩි වෙලා මිටියක් අරගෙන ඒ ගල කැඩුවම ඇතුලේ තියෙනවා ට්‍රැප් වෙලා මේ ගල්. ඒව උපමට්ටම් කරලා ගත්තම තම බ්‍රයිට් රෙඩ් ස්ටෝන්ස් රෙඩ් ගානට් එක. ඒවා මිලෙන් අඩුයි. රුපියල් 450කට විතර මුද්දකට ගලක් ගන්න පුළුවන්. ඒ මුදලාලි ගාව. මේවා තමයි අපි පිටරට යැවුවේ රෙඩ් ස්ටෝන් කියලා. මොකද මේ මුදලාලි ගාව බාල්දි දෙකක් තියෙනවා නම් මැණික්. ඉතින් ඕක දීර්ඝ කාලව ඉන්ඩස්ට්‍රි එකක් හැටියට කරනකොට මැණික් යවන්න පුළුවන් පිටරට. අනික කන්ටේනර් ඇප් වල මැණික් යවන්න ඕනේ නැහැ නේ. මැණික් පොඩි පෙට්ටි දෙකක් යවම ප්‍රමාණවත් එක යවන්න. ඉතින් ඒ නිසා අපි මේ ප්‍රොඩක්ෂන් එක කළ අදත් ඔය ඉත්තෑකෙම පැලැස්ස ඔය වගේ තිස්ස මහරාමේ සාමාන්‍යයෙන් අඩි 2-3ක් හරනකොට සෙමි ප්‍රෙෂර් ස්ටෝන්ස් තියෙනවා. රෙඩ් ගානට්, ඒ වගේම ඇමතේස්ත ඒවා තියෙනවා උඩම. අපේ මිනිස්සු ඒව ඔක්කොම පාවිච්චි කරා. තිස්ස මහරාමේ නගරය එහෙම ඉන්ඩස්ට්‍රි එකක් කළා පිටරට යවන්න පබළු අරව මේවා. ඒතරම් නෙමෙයි හග්ගෙඩි කපල ගෙනල්ලා කපල හග්ගෙඩි වලින් පබළු හදලා ඒ යවපු එවිඩන්ස් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඒව මම මේ දේශනෙට ඇතුළත් කරේ නැත්තේ මේ කාලවකවානුවේ පිට නිසා. ඒ නිසා අපට ඒ හැකියාවන් ඔක්කොම තිබුණා. මගේ වෙබ් පේජ් එකක් තියෙනවා. ඒකට ගියොත් බලන්න පුළුවන්. අපි ඒකට අප්ලෝඩ් කරලා තියෙනවා ඒ වගේ තොරතුරු සාමාන්‍යයෙන් අපේ ශ්‍රී ලාංකිකයින්ට බලලා ඒ ගැන හැඟීමක් ඇති කරගන්න පුළුවන් වෙන විදිහට. එතකොට මේ තියෙන්නේ තවත් අත්දැකීමක්. ඒක 2007 අවුරුද්දේ අපිට වාර්තා වුණා ඇඹිලිපිටියේ රංචා මඩම කියන ගමේ. තාම පිටිසර ගමක්. ඒ ගමේ දැනටත් ගමේ භාගයකට වැඩි අය තරුණ අය කරන්නේ ගංජා ව්‍යාපාරය. රංචමඩම ගමේ හිටියට තනමල්විල තමයි වැඩ තියෙන්නේ. ඉතින් සියලුම ප්‍රවාහන මූලධර්ම වලට පටහැනිව රංචමඩම තනමල්විල බස් එකකුත් තියෙනවා. ඒගොල්ලෝ සංවිධානය කරලා දාගත්ත. ඉතින් ගමේ අයට සල්ලි තියෙනවා. ඉතින් කොහොම හරි අපිට ආරංචි වුණා ගමේ කට්ටිය නිදානයක් හරන්න ලෑස්ති වෙනවායි කියලා. ඉස්කෝලේ වත්තේ
පස්සේ අපි වහාම එකට ඇටෙන්ඩ් වුණාම අපිට දැක්කා මේ මේක මතුවෙලා තියෙනවා යන්තම්. පස්සේ අපි හැරුවා මේ ඉස්කෝලේ වත්ත රෙහා පැත්තේ තියෙන සයන්ස් බිල්ඩින් එක, මේ පැත්තේ තියෙන 1956 හදපු වරිච්චි ගොඩ නැගිල්ලක්. මේ ඉස්කෝලේ ප්‍රසිද්ධ දඬුවම් මාරු කිරීම වලට යවන්නේ මේ ඉස්කෝලට තමයි ගුරුවරු. දේශපාලන දඬුවම් එහෙම දෙන්න උනා මේ ඉස්කෝලට යවන්නේ. අවුරුදු 20කින් ඩෙස්පුටු දීලා නැහැ ඉස්කෝලේට. ඉතින් මේ මේ ලංකාවේ වෙන කොහෙවත් නෙමෙයි ලංකාවේ. මේ ඉතින් මේ අපි මේක හැරුවා. හැරලා අපි මේක කාල නිර්ණය කළා. මේ සොහොන අවුරුදු 3150ක් පරණයි. මේ සොහොන හදලා තියෙන්නේ මේ පේනවා චේම්බර්ස්. මේ තියෙන ක්ලෝස් අප් එකක්. මේක තමයි අපි මං කිව්වේ අර මං ඊයේ කතා කරනකොට කිව්වා මේ හුලං යවලා තියනවා කියලා. මෙන්න මෙතන තමයි ඒ හුලං යවන සිදුර තියෙන්නේ. මේකේ යට මේ කළු පාටට පේන්නේ මේගොල්ලෝ දර කොටන් ඇතුළට දාලා මේ කවුරු හරි මැරුණාම මිනිහ කොහේ හරි වලලලා පසු අවස්ථාවක ඇට ටික එක්කහු කරන් ඇවිල්ලා ඒ ඇට ටික මෙතන ආදාහණය කරලා තියෙනවා. ඒක යාතු කර්ම. මේ වෙනකොට අපිට ආගම් මුකුත් නැහැ අපේ රටේ. බුද්ධ ආගමවත් මොකක්වත් ආගමක් නැහැ. මොකද ක්‍රිස්තු පූර්ව 3150කට කලින්නේ. බුදුහාමුදුරෝ ජීවත් වුණේ මේට අවුරුදු 2600කට කලින්නේ. මේ 3150කට කලින්. ඉතින් බුදුරජාණන් වහන්සේ පහළ වෙලත් නැහැ ලෝකේ. ඉතින් ඊටත් කලින් මේ රටේ ආගමක් හැටියට කලේ මලවුන් අදහන එක. මලවුන් කෙරෙහි විශ්වාසය. ඉතින් මොන හරි කරදරයක් වුණාම මලවුන් වෙනුවෙන් යාතු කර්මයක් කරනවා, රිචුවල් එකක්. එතකොට ඒ ඇටකටු ගෙනල්ලා මේ මේකේ දාලා පුළුස්සලා ඇටකටුනේ. ලොකු ගින්දරක් ඕනේ නැහැ. වේලිච්ච ඇටකටු ඒක පුළුස්සලා ඊට පස්සේ අලු ටික අරගෙන මුට්ටි වල දාලා මේක අර යට පේනවා ඇති බිඳිච්ච වලං කෑලි තියෙනවා. මිනි අලුත් තිබුණ සමහර මුට්ටි වල අඩියේ සිමෙන්ට් වෙලා. ඉතින් මේ වගේ යාතු කර්මයක් කරලා තිනවා. මම ඊයේ රෑත් අපේ හිතමිත්‍රුත් එක්ක කතා කරනකොට මම කිව්වේ බේසික් සයන්ස් මේ සුසාන ගර්භයේ අපිට හොඳට පේන්න තියෙනවා. ළඹ කරලා බිත්ති බැඳලා දහණය කරන්න හුලං යවලා දහණය වෙන්නේ වාතය සමග කියන එක හොඳට දැනගෙන ඒ විදිහට මේක කරලා තිනවා. බලන්න මේ මැටි වලින් හදලා තියෙන අවුරුදු 3150 මුකුත් නොවී තියෙනවානේ. දැන් අපි සිමෙන්තියෙන් බඳින ඒවත් කඩාවැටෙන අවුරුදු 30-40ක් යනකොට. හවත් මේ මිනිස්සු මැටි වලින් කරපු දේ මෙහෙම ප්‍රිසර්ව් වෙලා තියෙනවා. මේකේ සොහොන් 9ක් තිබුණා. ඊට පස්සේ අපි ලංකාවේ තව තැන් කිහිපයකින් මේ වගේ සොහොන් හොයාගත්තා. වුණා බලන්න දැන් අපි අර අවුරුදු 125,000 ඉඳලා අපි ක්‍රමක්‍රමයෙන් එනවා. ඇවිල්ලා ශාකාහාර ගන්නවා, ඒවා අඹරනවා. ඉස්සෙල්ලම අපි ලෝකේ හැම මිනිස්යාම ඉස්සෙල්ලම කෑම තමයි රොටිය. රොටි කියන්නේ අඩුම තරමේ රොටි වලට අවුරුදු 9000ක වයසයි පරණයි. ඒ කියන්නේ දාන්නේ පොඟවලක් අඹරලා පල්ප් එක හදලා ඒක ගලක් උඩ දාලා යටින් ගින්දර දාලා දෙපැත්ත මාරු කරලා කනවා. ඉතින් ඒක තමයි රොටි. රොටිය නියෝලිතික්. ඒ කියන්නේ අවුරුදු 9000ක් විතර පරණ ආයතන. අපේ රටෙත් රොටියෙන් තමයි ඒක පටන් අරන් තියෙන්නේ. දැන් අපි මේ කැණීම් කරන පළාත්වල අදත් මිනිස්සු දේවාල වලට පූජා කරන්නේ කිරිබත් නෙමෙයි රොටි. මංගර දෙවියන්ට ඒ පැත්තේ අදහන්නේ මංගර දෙවියෝ. මංගර දෙවියෝ කියන්නේ ලෝකල් දෙවි කෙනෙක්. මීහරක්ට අධිපති දෙවියා මංගර. මං හිතන්නේ දැන් අපි මංගර දෙවියෝ ටිකක් ප්‍රොමෝට් කරලා ගන්න කාලේ හරි. පිළිමයක් එහෙම හදලා එහෙම පොඩ්ඩක් ලොකු රොටියක් එහෙම පූජා කරලා පටන් ගන්න ඕන එක. මීහරක්ට අධිපති දෙවියා. ඉතින් මංගර දෙවියෝ ලෝකල් දෙවි කෙනෙක්. එයා නෑ ওই ඉන්ඩියන් පැන්තියෝන් එකේ මංගර කියලා දෙවි කෙනෙක් නෑ. ඉතින් තවමත් තියෙනවා මේ මිනිස්සු ඒ අපි ඒ රොටි හදන හැටි බැලුවා පූජාවට කිසිම ගෑනු කෙනෙක් සම්බන්ධ කරගන්නේ නෑ. රෑ එළි වෙනකන් කොටනවා. ඇට වර්ග කොටලා වී කොටනවා. වී කොටලා රොටිය හදන්නේ. පිරිමිමයි කරන්නේ. එළි වෙන ජාමේ ලොකු රොටියක් හදන්නේ. හතර පහ දිනක් ඒ රොටිය කරේ තියාගෙන එක්කෙනෙක් බටනලාවක් පිමිපිම කැලේ යනවා. මංගර දේවාලයක් කියලා කැලේ තියෙන තැනක් එතනට ගිහිල්ලා ඒක පූජා කරනවා. ඉතින් ඒව තවමත් ඒ ඔය හල්දුම්මුල්ල පැත්තේ සොරගුණේ පැත්තේ තවමත් ඒ සිරිත්විරිත් තියෙනවා. තමුනාසලා දන්නවද තවමත් අපේ මිනිස්සු ඔය කල්තොට පැත්තේ කැලේ තියෙන තෘණ වර්ග කනවානේ කන්න පාළු වුණාම වී වවල කන්නේ පාළු වුණොත් නියඟයක් ඇවිල්ලා කැලේට ගිහිල්ලා කම්බු කියලා තෘණ වර්ගයක් තියෙනවා. කම්බු අරන් ඇවිල්ලා තමයි කන්නේ.
ඒ කියන්නේ තවමත් වයිල් ග්‍රාසස් කණ එකේ පුරුද්ද තවම තියෙනවා අපේ මිනිස්සු ගාව. අපි නොසලකුවට. ඉතින් ඒ නිසා මේවා දිග කාලයක් තිස්සේ පැවතීගෙන එන දේවල්. පස්සේ අපි මේ සොහොන ගැන පරීක්ෂා කළා. ඊට පස්සේ අපට උවමනා වුණා මේ සොහොන් පාවිච්චි කරපු මිනිස්සු කොහෙද හිටියේ කියලා බලන්න. ඊට පස්සේ අපි අපේ ඒ ළඟම තියෙන කඳු, මේ සූර්ය කන්ද කිට්ටුව තියෙන කඳු, මේ කඳු පීරලා අපි බැලුවා. බැලුවම අපිට හම්බුණා මේ මෙන්න මේ පල්ලෙහා තැන, මේ ගොඩනැගිල්ලක් තියෙනවා, පොඩි පරණ පන්සලක් හදාගෙන අලුත් පන්සලක්. මේකේ මිදුලේ අපි දැක්ක පරණ වළංකටු එහෙම තියෙනවා මේ කඳ මුදුනේ. පස්සේ අපි එතන හැරුවා. හාරලා හාරනකොට මෙන්න මෙහෙම එකක් හම්බුනේ. බැලු බැලමට නම් හිතේ ගල් ගොඩක් කියලා. ගල් ගොඩක් නෙමෙයි මේ පුරාණ නිවාසයක ෆ්ලෝ එක. පුරාණ නිවාසයක ෆ්ලෝ එක. එතකොට මේ තියෙන එකේ ප්ලෑන් එක. ඔය තියෙන ඔක්කොම කළු ඩොට්ස් තියෙන්නේ අර වරිච්චි ගයක් මේක. ඒ වරිච්චි කණු හිටවපු තැන් මේ තියෙන්නේ. මෙන්න මෙතන මේ බලන්න. මේ මෙතන තියෙනවා රබල් වෝල් එකක්, ෆවුන්ඩේෂන් එකක්. රබල් ෆවුන්ඩේෂන් එකක් තියෙනවා. ඒ ෆවුන්ඩේෂන් එකේ මෙතන තියෙනවා තිත් දෙකක්. මේ තියෙන්නේ ඩෝ ෆ්‍රේම් එකක කණු දෙක උළුවස්සක. එතකොට මේක ලෝ ලෙවල් එකක්. මෙතනින් උඩට නැගලා පඩියකින් මේ උළුවස්සෙන් යන්න ඕන හයි ටෙරන් එකට. මේක ටිකක් උසයි. මේකට ගියාම මෙතන තියෙන්නේ මේ ලිප, මේ කිචන් එක, කිචන් ස්පේස් එක. එතකොට මෙතන මේ ලිප, ලිපට උඩින් ලිප ගාව හදලා තිබිලා තියෙනවා මැස්සක්. මේ මැස්සේ කණු. එතකොට මේකේ කාල නිර්ණය, මේක ඒජ් එක ගත්තොත් අවුරුදු 375කට උඩදී මේ ගේ හදලා තියෙන්නේ. මේ ගේ ඇතුලේ තිබිලා අපිට හම්බුදා නොයෙකුත් පුරාවස්තු. හරි. එතකොට අපිට ඉස්කෝලේ උගන්වලා දෙන්නේ, අපිත් ඉගෙන ගත්තේ එහෙමයි. මෙහෙදු හාමුදුරුවෝ වැඩියට පස්සේ අනුරාධපුරයට උන්වහන්සේට බණ කියන්නවත් දෙන්න තැනක් අපිට තිබුණේ නැහැ, සුදුසු තැනක්. අපි මේ ඉක්මනට ඉක්මනට වරිච්චිෙන් ගයක් හදලා උළුවත්තෙන් හුළුවත්තෙන් පුළුස්සලා ඒක උන්වහන්සේට බණ කියන්න කියලා දුන්නයි කියලා. එතකොට ඒ නිසා ඒක කළු වුණා, ඒ නිසා ඒකට කාලපාසාද පිරිවෙන කියලා කිව්වයි කියලා කියන්නේ. ඉතින් මේගේ මෙහෙදු මහරහතන් වහන්සේ වැඩමකරනද අවුරුදු 900කට කලින් හදපු ගයක්. ඒ කියන්නේ අවුරුදු මිහිඳු හාමුදුරුවෝ වඩිනින්ද අවුරුදු 900කට කලින් ගෙවල් හදපු කට්ටියට මිහිඳු හාමුදුරුවන්ට දෙන්න ගෙයක් තිබුණ නැහැ කියන එක විශ්වාස කරන්න අමාරුයිනේ. ඈ මේ ගේ මේ ඇක්සිස් එක, ප්‍රධාන ඇක්සිස් එක තියෙන්නේ උතුරු දකුණ, නෝත් සවුත් ඇක්සිස් එක ගේ තියෙන්නේ. ඒතර උතුරට පිටිපස්ස දාලා දකුණට ඉස්සරහ දාලා. මේක පත්‍රවල පළ වුණාම හුඟාක් ඔය වාස්තු විද්‍යාඥයෝ කතා කරලා ඇහුවා අපිට පොඩ්ඩක් ඔය ප්ලෑන් එක පෙන්වන්න පුළුවන්ද? මොකද හේතුව අදත් අපි මේ කට්ටියට උපදෙස් දෙන්නේ දකුණට ඉස්සරහ දොර දාලා උතුරට පිටිපස්ස දාන්න කියලා. එහෙනම් මේ සම්ප්‍රදාය හුඟාක් කල් ඉඳලා පවතින එකක් නේද කියලා හිතන එක. කොහොම හරි අපිට පිච්චිච්ච වරිච්චි කැලේ හිටන් මේක තිබිලා හම්බුණා. මේ අපි රීකන්ස්ට්‍රක්ට් කරායේගේ මෙන්න මෙහෙම හදලා තියන්න ඇති කියලා. ඉතින් මේක බලන් ඉන්නකොට ඉතින් තියන්නේ වරිච්චි පැල්පතක් නේද කියලා එහෙම හිතනවා ඇති. වරිච්චි පැල්පත් තමයි නිවර්තන ට්‍රොපිකල් රීජන් එකේ ඉන්න රැෂනල්ම ස්ට්‍රක්චර් එක. මොකද මේවට එයා කන්ඩිෂන් ප්ලාන්ට්ස් ඕනේ නැහැ. ආයෙවා මොකුත් ඕනේ නැහැ. ගොම මැටි ගාලා තියෙන්නේ. බොහොම සීතලයි. උෂ්ණ කාලෙට සීතලක් තියෙනවා, සීත කාලෙට උෂ්ණයක් රඳනවා. ඒ දෙකම තියෙන නිසා ට්‍රොපිකල් නිවර්තන රටක ජීවත් වෙන්න සුදුසුම ක්‍රමය මේක. දැන් සිවිල් ඉන්ජිනියර්ස්ලා කියනවා මට CECB එකේ මගේ ඉන්න ගෝල බාලය දෙතුන් දෙනෙක්, ඒගොල්ලෝ මට මේ හම්බෙලා කිව්වා දැන් අපි රිසර්ච් කරගෙන යනවා මිනිස්සුන්ට පුළුස්සපු නැති gadol ඉන්ට්‍රොඩියුස් කරන්න කම්ප්‍රෙස් කරපුවා. ඒක ඉතින් තට්ටු දෙකේ තුනේ ගෙවල් හදන්න බෑ ඒකේ. නමුත් මිනිස්සුන්ට ගම් වලට ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන් බ්ලොග් ගල් වලින් ගෙවල් හදන්න එපා. ඒක හරියම උෂ්ණය සහිත නරකම පුරුද්දක් බ්ලොග් සිමෙන්ති බ්ලොග් ගල් වලින් ගෙවල් හදන එක. ටකරන් වහලවල්, මේ මං අනිත් වහලට දාන ෂීට් එක ගැන කියන්න යන්නේ නැහැ. ඒක මේ දවස්වල කියන්න හොඳ නැති හින්දා මම ටකරන් වලින් කියලා මම නවත්තන්නම් ඒක. ඉතින් ටකරන් දාලා බ්ලොග් ගල් වලින් ගෙවල් හදන එක ඒ තරම් හොඳ වැඩක් නෙමෙයි. ඒක අපේ අපිට ගැළපෙන්නේ නැහැ මේ රාජකාරිය. ඉතින් අපිට හොඳම රෂනල් ක්‍රමය තමයි මේක. මේක ඩිකොම්පෝස් වෙනවා වැටුණට පස්සේ. ආ මං කල්පනා කරේ මං ඊයේ මේ උඩ 10 වෙනි මහලේ ඉඳලා බැලුවේ පල්ලෙහා මේ තියෙන කොන්ක්‍රීට් ගෙවල් ටික බිම වැටුනොත් එහෙම හරිතේ දහත්කයක් එක්කත් ඇවිල්ලා මේකේ ඩෙබ්‍රි ටික කොහටද දාන්නේ කියලා. කොළඹදිත් මට ওই නවලෝකෙට එහෙම යන වෙලාවට හිතනවා බැරිලවත් මේ ටික පාත් වුනොත් එහෙම බිමට
අපට ඉන්න හම්බෙන්නේ නැහැ. මොකද මේ ටික කුණු මේ සුන්බුන් ටික දාන්නේ කොහටද? ආ විශාල අර්බුදයක් නිර්මාණය කරගෙන මෙන්න ඉන්නවා අපි. හරි. ඒ කියන්නේ අපිට තේරෙන්නේ නැහැ. ඒක තියෙනවා සයන්ටිෆිකලි කියනවා. ඒ කියන්නේ අපි දන්නේ නැහැ consequences මොනවද කියලා. අපි කරන වැඩවල හැබැයි consequences අපිට තේරෙන්නේ නැහැ. ඒක humans ළඟ තියෙන problem එකක්. ඒක තමයි අපි නොඑක් දේවල් පාවිච්චි කරලා computer programs පාවිච්චි කරලා අපි predictions ගන්න ඕන මේ අපිට unintended consequences එන්න පුළුවන් ඕන තරම් මේ කරන වැඩවලින්. අදට හොඳයි. අදට බොහොම හොඳයි මේක. නමුත් මේකේ ප්‍රතිඵල අතිශය භයානක. ඔයගොල්ලෝ අහලා ඇති chaos theory කියන theory එක. ඒක ලෝකේ දැන් පිළිගන්න theory එකක්. chaos theory එකේ තියෙන එක principle එකක් තමයි බේජින් වල සමනලෙක් අත්අටු ගහලා මෙහෙම 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 අත්අටු ගහනකොට ඇති වෙන ප්‍රෙෂර් එක ඊට අවුරුදු 150කට පස්සේ ලොස් ඇන්ජලිස් වල සයික්ලෝන් එකක් ඇති කරන්න හේතු වෙනවා කියලා. ඒ සමනලයාගේ තටු වලින් බේජින් වලින් ඇති කරන ප්‍රෙෂර් එක. ඒ නිසා අපි unintended consequences කියන මූල ධර්මය අපි තේරුම් ගන්න ඕන. අපි කරන ක්‍රියාවල තිබෙන අහිතකර ප්‍රතිඵල. මේ හිතන්න එපා මේ ටෙක්නොලොජි දියුණුයි කියලා. හා හොඳයි දැන් හිතන්න ඉලෙක්ට්‍රිසිටි ගියා. දැන් මොකද වෙන්නේ මේ සභාවට? සභාව එතනින්ම නිමාවිය. සභාවතුම සතුටින් විසිර යන්න වෙන්නේ. කියන දේ ඇහෙන්නෙත් නැහැ, ලයිට් උත් නැහැ, දාඩිය දානවා. මේක ඇතුලේ ඉන්න බෑ. ඉස්සර කාලේ ඉස්කෝලේ තිබුණ ගස් යට. ඒක හරීම හොඳයි. හුලන් ටිකක් වැඩි වැඩි කතා කරනවා. ඉතින් ඒ නිසා මේ ටෙක්නොලොජි කියන්නේ මිනිහගේ මේ ඔපෙක් තෙල් ඇමතිතුමා කලින් හිටපු එක්කෙනා හොඳ ප්‍රකාශයක් කළා තිබුණා. ඒක හොඳ ප්‍රකාශයක්. ෆිලොසොෆිකල් ප්‍රකාශයක්. එයා කියලා තිබුණා ගල් යුගයේ අවසන් වුණේ ගල් ඉවර වෙලා නෙමෙයි. හැබැයි ෆොසිල් ෆියුල් යුගයේ ඉවර වෙන්නේ තෙල් ඉවර වෙලා. ඒ නිසා මිනිස්සුන්ට ඒකට ලැස්ති වෙන්න වෙනවා. මිනිස්සු හරිම ඉරෂනල් ක්‍රමයක් හැදුවා ෆොසිල් ෆියුල් වලින් ජීවත් වෙන යුගයක්. ඒ නිසා අපි ලොකු අනතුරක ඉන්නේ. 2050 දී අලුත් ප්‍රෙඩික්ෂන්ස් ඇටියට ඔයිල් ඉවරයි. ෆොසිල් ෆියුල් ඉවරයි ලෝකේ 2050 දී. දැන් තියෙන ප්‍රෙඩික්ෂන්ස් අනුව 2300 දී සූර්යයා සතු සමස්ත හීලියම් ස්කන්ධය දැවි අවසන් වෙනවා. අපේ සූර්යයාගේ 2300 වාසනාවට අපි ඉන්නේ නැහැ. ඒස ප්‍රොබ්ලම් නැහැ කියලා හිතර ඇති. ඉතින් මුළු ලෝකෙම විශාල අර්බුදයක ඉන්නවා. ඉතින් අපි දන්න මේ ඔක්කොම සිද්ධ වෙන්නේ සෝලා එනර්ජි. ඒතර සූර්යාගේ හීලියම් ස්කන්ධය ඉවර වුණාම අපිට මොකද්ද වෙන්නේ? මම දන්නේ සයන්ටිස්ලා කියනවා ඇත්තද බොරුද කියලා. එහෙම ප්‍රෙඩික්ෂන්ස් තියෙනවා. ඉතින් අපේ රටවල් වල අපි හදාගත්තේ අපිට ජීවත් වෙන්න පුළුවන් සරල කාර්යක්ෂම ක්‍රමේ. අපේ සයන්ස් ඇන් ටෙක්නොලොජි වල තියෙන ප්‍රධාන එලිමෙන්ටරි කැරක්ටරිස්ටික් එක ඒකයි. සරලයි කාර්යක්ෂමයි. සීගිරියේ තියෙන වතුර මල් ඔටෝමැටිකලි වැඩ කරනවා. කවුරුත් ගිහලා ස්විච් එකක් දාන්න ඕනේ නැහැ. වැස්සොත් වතුර මල් වැඩ කරනවා. වැහැලා පායලා ටිකක් වෙලා යනකොට වැඩ කරනවා. කවුරුත් අතරමැදි උනේ නැහැ. අපේ අනුරාධපුරේ මහාපාලි දානශාලාව ගාව තියෙන ඔරලෝසුව ඔටෝමැටික් ඔරලෝසුවක් අදත් වැඩ කරනවා. 7 වෙනි සතවර්ෂයේදී හැදි ඔරලෝසුව. මගේ ජීවිත කාලේදී මම මේ පාවිච්චි කරන 9 වෙනි ඔරලෝසුව. කැඩෙනවා විසිකොන්නවා 7 වෙනි සතවර්ෂයේ හැදපු ඔරලෝසුව තවමත් වැඩ කරනවා. අනුරාධපුරයේ ගියාම බලන්න එක මියුසියම් එකට අරන් ගිහිල්ලා තියෙනවා. ඒ ඔරලෝසුව හැදුවේ මහපාලි දානශාලාවේ හාමුදුරන්ට දාන බෙදන්න. අබේගිරිය විහාරයේ හාමුදුරු 5000ක් හිටියා. ෆාහියන් ලියලා තියෙනවා ඒක. දානෙට 5000ක් වැඩි අය දැක්කයි කියලා. 5000කට දාන බෙදන්න ගියාම මොන පටලැවිල්ලක් තියෙන්නේ ඇද්ද කියලා අපිට හිතා ගන්න පුළන්නේ. අපේ ගෙදරට 19ක් වඩම්මලා දාන දෙන්න ගියාම මොකද ඇතියට ප්‍රශ්නේ? අරේ පඩික්කම් පෙරලනවා, මේ පුටු වල කකුල වදිනවා, ඒ දුවනවා, මේ වදිනවා, හොදි හිරව වෙනවා. ඒ 10ට දාන බෙදන්න ගිහිල්ලා 5000කට දාන බෙදන්න ගියාම ඒ කොයිතරම් ඕගනයිස් වෙන්න ඕන දෙයක්ද? ඒතර 5000කට දාන බෙදන්න 12ට කලින් බෙදලා ඉවර කරන්න ඕන. ඒ නිසා ඒක බලා ගන්න තමයි ඔරලෝසුව හදලා තියෙන්නේ. අර බත්තරුවක් තියෙනවා. ඉතින් බත්තරුව දැක්කම මගෙන් මේක මහත්මයෙක් ඇහුවා,
ඉතින් මේ ස්වාමීන් වහන්සේලාට බද්ද බෙදුවේ මේ උරුවේ දාලාද ගල් උරුවේ දාලාද ඒ වටින් නැති වැඩන්නේ උන්වහන්සේලාට දාන්නේ බෙදෙනවා මෙහෙම මෙහෙම පස්සේ මට පබිලිස්සෙල්ල මහත්මයා හම්බුණා මේ ළඟදී ශාස්ත්‍රීය කටයුත්තකට ඒ මහත්මයාත් එක්ක සාකච්ඡා කර කර ඉන්න වෙලාවේ මම ඒ මහත්මයාට කිව්වා මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අපි ආකියොලොජිස්ලා හැටියට කොහොමද මේකේ බත් මෙව කරේ පස්සේ ආ මට සාධක සහිතව පෙන්වුවා ඕක තමයි තියෙන ප්‍රශ්නේ ඕක එහෙම එකක් නෙවෙයි ඕකට බත් දැම්මේ නෑ ඕකට දැම්මේ වතුර වතුර දාලා යටින් ගින්දර දාලා තිබුණා මම පෙන්නන්නම් කළු පැචස් යට තවමත් තියෙනවා වතුරුවේ ඒ ඒ වෝටවල තමයි ඔක්කොම රයිස් බෝල්ස් අරවමයක් තිබුණේ ඒ කියන්නේ අද හෝටල් වල බුෆේ දානකොට තියෙන යටින් ගින්දර දාලා නිවෙන්න නැති වෙන්න හා එතකොට මේ වතුරුවේ ඒ සර්ව් කරන්න බත් දාලා දෙන අර සිස්ටම් එකට වතුර දාලා යටින් ගින්දර දාලා වතුරේ ෆ්ලෝට් වෙන රයිස් බෝල්ස් ඒවෙන් තමයි ආඳුරන්ට දාන්නේ බෙදි අර ඔරලෝසු වැඩ කරන්නේ කොහොමද කොහොමද ඔරලෝසු හතරස් ගල් පතුරක් මැද තිතක් තියෙනවා එක ඉරක් කොහොම තියෙනවා ගහලා කොහොමද දවල් 12 බලන්නේ අර මැද සිදුරේ කෝටුවක් හිටෙව්වම ඒකේ ෂැඩෝ එක වැටෙනවා දවල් 12 වෙනකොට ක්‍රමක්‍රමයෙන් ෂැඩෝ එක අතුරු දහංගලා දවල් 12ට නූන් වෙනකොට ඒ කෝටුවේ හේවණල්ල නැතු වෙනවා එතකොට කෝටුවේ හේවණල්ල සම්පූර්ණ මැකී යන්න කලින් ධාන්‍ය බෙදලා ඉවර කරනවා සිම්පල් ඇන් එෆිෂන්ට් සරලයි කාර්යයි මොකද්ද අවශ්‍යතාවය 12ට කලින් ධාන්‍ය බෙදන්නනේ එහෙම නැතු රෑ 12ට ටන් ටන් ගාලා කනිසම් වදින්න ඒව නෙමෙයි වමනා උනේ කාරණේ 12ට කලින් ධාන්‍ය බෙදන්න ඕන ඒක පෙන්වන්න ඩිවයිස් එකක් හදන්න ඕන ඒ ඩිවයිස් එක හදුවා ඒක ආද තියලා තියෙනවා ඒක ගැන පොතක් ලිව්වා මේ ළඟදී සයන්ටිස්ට්ලා දෙන්නෙක් එහෙම ප්‍රෙඩික්ෂන් එකක් ගන්න ඒ ෂැඩෝ එකට එහෙම ගන්න මොකද අවුරුද්දට එක සැරයක් එනවා උදේ ඉදවලුයි සමාන උදේට දවල් 12යි රෑට දවල් 12යි යන එක ඒ ඉක්විනොක්සස් අරම ඔක්කොම කැල්කියුලේට් කරන්න ඕන එහෙම නැතුව එහෙම එකක් කරන්න බෑ ඉතින් පොතේම කියලා තියෙන්නේ අපේ ආකිටෙක්ස්ලා කොහොමද අහසේ තියෙන විශේෂම සූර්යාගේ ගමන පිළිබඳව ප්‍රෙඩික්ෂන්ස් ගත්තේ මැතමැටිකලි එහෙම තමයි මේ ක්ලොක් එක හදලා තියෙන්නේ සම්පූර්ණ සූර්යාගේ ගමන පදනම් කරගෙන ඒ නිසා මේ වගේ දේවල් ඒක තමයි අපේ ටෙක්නොලොජි ඇන්ඩ් සයන්ස් වල තියෙන කැරක්ටරිස්ටික් මූලිකාංග මූලික ලක්ෂණ ඉතින් ඒවා අපි වටහා ගත යුතුයි මේ තියෙන්නේ ගේ ඇතුලේ තිබිලා කුස්සියේ තිබිලා අපි සොයාගත්ත ඇඹරුංගල් අවසාන භෝජන සංග්‍රහයට ගණ්ඩ ඇත්තේ මේවා නමුත් එහා පැත්තේ ඇඹරුංගල් ගණ්ඩ ඇත්තේ වෙන කාරණයකට කියලා අපි කල්පනා කරනවා ඒක ඇතුලේ තිබිලා සොයාගත්ත තව ස්කල්ප්චර් එකක් මේක ලංකාවේ දැනට වාර්තාගත පැරණිම ස්කල්ප්චර් එක මේක අපේම ප්‍රොඩක්ෂන් එකක් අපි හිතනවා මේ හරකෙක් හදන්න ගිහිල්ලා මේ අපේ රටේ හිටියා බටු හරක කියලා හරකෙක් ඌ සම්පූර්ණයෙන්ම වඳ වෙලා ගිහිල්ලා තියෙනවා පොඩි හරකෙක් දැන් ওই ඉන්න හරක් කොම ඉන්දියාවෙන් අපිට ආපු ඔය බොස් ඉන්ඩිකස් කියන වර්ගයේ හරක් අපිට හිටියා බටු හරක් කියලා జాතියක් ඌ සම්පූර්ණයෙන් වඳ වෙලා ගියා ඉතින් මේ බටු හරකෙක් ස්ටයිලිස්ටිකලි හදන්න ගත්ත උත්සාහයක් බව අපිට පේනවා විවිධ වැඩ කටයුතු වලින් මේ තියෙන්නේ තවත් ඒගොල්ලෝ කරපු ඉතාම විශිෂ්ට නිර්මාණයක් බලන්න පේන්ටඩ් පොට් එකක් මේ පොට් එක හදලා තියෙන්නේ වීල් එකේ සකපූර්වේ සකපූර්ව කරකවන ගමන් මේ පොට් එක හදලා මේක කරකෙන ගමන්ම පේන්ට් කරලා තියෙනවා පේන්ට් කරලා තියෙන්නේ අර ගුරුගල් කියන ගල් වර්ගය අඹරලා ඒ පේන්ට් එක තමයි ගාලා තියෙන්නේ නැත්නම් අවුරුදු 3150ක් තියෙන විදිහක් නැහැ නේ ඔය පේන්ට් එක අපි ගෙවල් වල ගන්න පාට මාස 6 යනකොට පිච්චිලා යනවානේ මේකේ පේන්ට් මුකුත් වෙලා නැහැ එහෙමම තියෙනවා. පස්සේ අපි මේකේ ටෙක්නොලොජි එක ගැන හොයලා බැලුවා. සාමාන්‍යයෙන් සිම්ප්ලි ටෙක්නොලොජි එක බලන්නේ මේකේ වෝටර් ඇබ්සෝප්ෂන් එක කොයි වගේද කියලා බලන්න. වතුර කොයි තරම් අවශෝෂණය කරනවද කියලා බලන එක බේසිකලි අපි බලන්නේ. එතකොට කරන්නේ කොහොමද මේ වලං කෑල්ල අරගෙන හොඳට වේලෙන්ඩ ඇරලා බර කිරනවා. ඊට පස්සේ හොඳට සැචුරේට් වෙන්න වතුරේ දාලා තියලා තෙත් බර කිරනවා. වේලි බරයි තෙත් බරයි අතර වෙනස තමයි උරාගත් ජලයේ බර. එතකොට සාමාන්‍යයෙන් අද පෝසිලෙන් කෑල්ලක් ගත්තොත් ඒ පෝසිලෙන් කෑල්ලේ තෙත් බර හා වියලි බර අතර වෙනස බිඳුවයි. ඒ කියන්නේ වතුර උරන්නේ නැහැ. ඒ තරම් කම්පැක්ට් වෙලා තියෙන්නේ ක්ලේ එක, පේස්ට් එක. හොඳට පියුරිෆයි කරලා. දැන් මේක බැලුවාම
මේකේ තෙත් බරයි වියලි බරයි අතර වෙනස බිඳුවයි. ඒ කියන්නේ පෝසිලේන් ටෙක්නොලොජි එකට තමයි මේ වළඳ අවුරුදු 3150කට උඩදී හදලා තියෙන්නේ. හොද්දට ක්ලේ ප්‍රොසෙස් කරලා කම්පැක්ෂන් එක ඇති කරලා පෝසිලේන් ටෙක්නොලොජි එකටම මේක හදලා තියෙන්නේ. එතකොට බලන්න මෙහෙම බැලුවම අපේ ටෙක්නොලොජි එකට මොකද වුනේ? මේ මෙච්චර විශාල ටෙක්නොලොජි එකට පරාක්‍රම සමුද්‍රයේ ටැංක් බණ්ඩ එක කිලෝමීටර්ස් 9ක් දිගයි. 9ට චුට්ටක් වැඩි. අඩුම තරමේ 5 කියුබ් මිලියන 4මාරක් ඕන ඒ ඩෑම් එක කන්ස්ට්‍රක්ට් කරන්න. 5 කියුබ් මිලියන 4මාරක්. මිනිස්සු 1000ක් පැය 24ම වැඩ කරොත් ඒ ඩෑම් එක කන්ස්ට්‍රක්ට් කරන්න අවුරුදු 12ක් යනවා. නමුත් පරාක්‍රම සමුද්‍රය හදන්න අවුරුදු 12ක් ගියේ නැහැනේ. හරි. එතකොට සීගිරියේ බටහිර උද්‍යානය සර්වේ කරන්න ඇමරිකාවෙන් ආව ටීම් එකක් ලේසර් තියොඩලයිට්ස් පාවිච්චි කරලා ඒගොල්ලන්ට මාස දෙකක් ගියා සීගිරි ගාඩන් එක මෙෂර් කරලා ඩ්‍රොයින් එක කරන්න. මෙෂර් ඩ්‍රොයින් එක. කාශ්‍යප රජුර අවුරුදු 18න් හදලත් ඉවර කරා එන්ටයර් සීගිරි කොම්ප්ලෙක්ස් එක. සීගිරියේ තියෙන සිමෙට්‍රි එක ගාඩන් එකේ ඒරියල් වියු එකකින් මිසක් ගන්න බෑ. ඒරියල් වියු එකකින් තමයි අද අපි ස්ටඩි කරන්නේ සීගිරියේ ගාඩන් එක. කාශ්‍යප රජුර අවුරුදු 18කින් මේක සම්පූර්ණයෙන් හදලා හරියටම සිමෙට්‍රි එක තියලා මුළු එන්ටයර් සීගිරියේ තියෙන ග්‍රිඩ් එක. ඒ ඔක්කොම පවුරු තියෙන්නේ ග්‍රිඩ් එකේ ලයින්ස් වල. ග්‍රිඩ් එකක් හදලා මේක කරන්න බෑ ඒරියල් වීව් එකක් ගන්නෙ නැතුව. කොහොමද ඒරියල් වීව් එක ගත්තේ? කොහොමද ඒක කළේ? මේවා ඔක්කොම යට ගියා. මෙන්න මේවා සොයලා ඉස්මතු කළා අපි පාවිච්චියට ගන්න එක තමයි අපිට තියෙන ප්‍රධාන උවමනාව. ටෙක්නොලොජි එක. ඔගොල්ලෝ අහලා තියෙන දියහොල්මන කියන එක දන්නවනේ? දියහොල්මන. දියහොල්මන දන්නේද? ආ දියහොල්මන නෑ. වෙන හොල්මන් නේ පේන්නේ නේද මාධ්‍ය බැලුවම? දියහොල්මන කියලා කියන්නේ ඔටෝමැටික් ඩිවයිස් එකක්. මේ සත්තු එලවන්න කුඹුරු වල හදපු වක්කඩේ හදලා තියෙන වතුර වැටෙනකොටම ඩබ් 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 ගාලා හදන ඩිවයිස් එකක්. ඒ සද්දෙට සත්තු යනවා. දියහොල්මන කියන එක. ඊළඟට ලෝ ලෙවල් එකෙන් හයි ලෙවල් එකට වතුර ෂිෆ්ට් කරන්න හදපු ක්‍රමේ. ඉතින් මේ වගේ හයිඩ්‍රොලික් සිස්ටම්ස් ගැන දැන් අර දැදිගම කොටවෙහෙරෙන් හම්බෙච්ච ඇත් පහන. පහනක් හම්බුණා. ඒ උගේ බඩට තෙල් දාන්නේ. යට පාන තියෙන්නේ. ඊට පස්සේ උගේ ලිංගේන්ද්‍රයෙන් තෙල් ඇවිල්ලා වැක්කරන පානට. එතකොට වතුර පුරවලා තිබ්බම පානේ තෙල් ඉවර වෙනකොට ඔටෝමැටිකලි ඔයිල් ලැවිල්ලා ෆිල් වෙනවා පානට. එතකොට ඒකට අර ස්ථිතික ජල විද්‍යාව කියන එක මූලධර්ම දන්නේ නැත්නම් එහෙම ඩිවයිස් එකක් හදන්න බෑ ඉංජිනේරින්. ෆ්ලූයිඩ් මෙකැනික්ස් දැනගෙන ඉන්න ඕනේ ඒක කරන්න. එතකොට අපේ අය ඔටෝමැටිකලි ඩිවයිස් එක හැදුවා. තෙල් දදා ඉන්නවා අලියාගේ බඩේ තෙල් පුරවනවා. තෙල් ඉවර වුණාම ඔටෝමැටිකලි තෙල් පිරෙනවා ඇවිල්ලා පානට. ඒ සිස්ටම් එක. ඉතින් ඒ නිසා අපි මේ නිකම්ම නිකං ආසියානු දුර්වල జాතියක් නෙමෙයි. මේ ඔක්කොම මේ පෙන්වන්නේ අපේ අය කරපුවා. අපට ඕන තරම් අයිතිවාසිකම තියෙනවා මේවට අයිතිය කියන්න. මේවා අපේ. මේවා කවුරුත් හදලා නැහැ. අපි හදපුවා. ඉතින් මේවා දැන ගැනීම ඉතාම වැදගත්. ඔන්න ඒ ගේ ඇතුලේ තිබිලා හම්බෙච්ච තවත් භාණ්ඩ කීපයක්. මේක වඩා වැදගත් වෙන්නේ අපේ නොන මහතුරුන්ට. මේ තියෙන්නේ එහා පැත්තේ තියෙන්නේ රතු පාට සහ කහ පාට ගුරුගල්. මේවා හොයාගන්නකොට මේවා ඌරච්චි කළා තිබුණේ. ඌරච්චි කරපු පාරවල් තියෙනවා ඔකේ. ඒ කියන්නේ මේකේ කහ පාටයි රතු පාටයි මික්ස් කරාම එන්නේ හමේ පාට. ඒ කියන්නේ මේක
පවුඩර් එකක් හැටියට හදලා තියෙනවා කාන්තාව ඇප්ලයි කරන්න ෆවුන්ඩේෂන් ලේයර්ස් එහෙම දාන්න. ඒක වෙන්නේ මොකද මේක කොස්මෙටික් පර්පස් එකට කරපු එක. මෙහා පැත්තේ තියෙන කූර වාර්තා වෙලා තියෙනවා ඉන්දියාවේ අදටත් පාවිච්චි කරනවා රාජස්ථාන් වල ඔය ග්‍රාමීය ප්‍රදේශ වල කාන්තාව මොකටද මේ අයිලිඩ් එක පාට කරන්න. අවුරුදු 3150කට උඩදී අර මම පෙන්නපු ගේ ඇතුලේ හිටපු කාන්තාව පාවිච්චි කරපු කොස්මෙටික් භාණ්ඩ ටික මේ තියෙනවා. අපිට හම්බුණා වලල්ලක්, පබලුවක්, නෙක්ලස් එකේ. එතකොට අපට උගන්වලා තියෙන්නේ කොහොමද විජයරාජුණට කුවේණි හිටියා, කුවේණි මේ මිනිස්සු මරන් කන යකින්නක්. මේ කුවේණිගේ මී ආච්චිගේ කාලේවා. ආච්චිගේ කාලේවා. කුවේණි හිටියේ ක්‍රිස්තුපූර්ව 600, මේ ක්‍රිස්තුපූර්ව 1350. අපේ සමාජයේ කාන්තාව හරිම අඩුයිනේ කාන්තාව ගැන අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙන්න මැටීරියල් එවිඩන්ස්. කොයි විදිහටද කාන්තාව තමන්ගේ self expression කියන එක තමුන්ව නිරූපණය කරගත්තේ කොහොමද කාන්තාවක්? ඒ expression එක ඉල්ලා හිටපු සමාජය කොයි වගේද? ඒක ඉල්ලන්නත් පිරිමිනේ. ඒ expression එක ඇයි එහෙම ඉල්ලුවේ? මේක පිටිපස්සේ කතන්දර ගොඩාරියක් තියෙනවා තව. ආපස්සට ප්‍රශ්න කරන්න. ඒක හුඟක් පුළුල් සන්දර්භයකට යන්න ඕනේ. ඒ නිසා මේවා බලනකොට පෙනේ තමුන්නාන්සේලාට අපේ ඉතිහාසය පිළිබඳ අපි කොපමණ ගැඹුරු මිත්‍යාවකද ඉන්නේ කියන එක. අපේ සම්ප්‍රදායික ඉතිහාසය ගැන අපි විශාල මිත්‍යාවක ඉන්නේ. අපි මුළු රට ලෝකෙටම සමහර පාඩම් කියලා දීපු කට්ටියක්. මන්න දේශන වලට ගියාම කියන අපේ නෝන මහතුරු දැන් මේක බලලා ඉගෙන ගන්නයි කියලා. මොකද සභාවල ඉන්න නෝන මහතුරු ගෙදරදී හැම හම්බුනොත් එහෙම අඳුරන්න බෑ. ඒ සභාවේ හිටපු එක්කනද කියලා. ද ඩෙන්ටි කාඩ් එක ඉල්ලම් බලලා තමයි අහන්න වෙන්නේ ඔයා තමා නේද කියලා. මොකද අපේ ගෙවල් වල ඉන්නේ අපිට එහෙම සැලකිල්ලක් නැහැ. නමුත් මේ කාන්තාවගේ පරිහරණය කරපු දේවල් සහ ඒගොල්ලෝ තමාව ඉදිරිපත් කරපු ආකාරය අපිට මේවෙන් පේන. දැන් පේනව නේද මේ ඉතිහාසයේ හරිම මල්ටි ෆැසටඩ්. නිෂ්පාදනය, ආහාර, තාක්ෂණය, විද්‍යාව, එදිනෙදා ජීවිතයේ సౌందර්යය, ඒ හැම එකක්ම අපිට පේනවා මේ පුරාවස්තු වලින්. ඒ සමාජය ගැන අනිත් පැත්තෙන් අපි ඒවට කාලය ස්ථාපනය කරලා තියෙනවා, සයන්ටිෆික් ඩේට්ස්. ඉතින් මේවෙන් අපට මේ සමාජයේ උත්කෘෂ්ඨතාවට නංවන්න ඕනතරම් සාධක තියෙනවා. එයි දැන් අපි ඔය මර්කරි ලෙඩ් තියෙන රූපලාවන්‍ය දේවල් අපි නිෂ්පාදනය කරන්නේ. දැන් ඔය හුඟක් ගාන ක්‍රීම් මම දන්නේ ලංකාවේ නම් එහෙමයි. මේ ළඟදී හතර වර්ගයක් ක්‍රීම් තහනම් කරා. මොකද ඒවයි මර්කරි සහ ලෙඩ් තියෙනවා කියලා. ඉතින් මර්කරි ලෙඩ් තියෙනවා ගෑවම කැන්සර් අරෝම නොයෙකුත් දේවල් එනවා. ඇයි අපිට බැරි අපේ රටේ ඕනතරම් තියෙනවා මේ කහඳ මේ ගුරුගල්. ඇයි අපිට මේ ගුරුගල් පාවිච්චි කරලා natural earth colors earth materials කවදාකවත් හානියක් වෙන්නේ නැහැ ඇඟට. ඇයි අපිට බැරි ඉන්ඩස්ට්‍රි එකක් පටන් ගන්න මේවා ප්‍රොමෝට් කරන්න? හරි මේවෙන් හදන්න කොස්මැටික් දේවල්. එහෙම වගක්වත් නැහැ. වගක්වත් නැහැ. ලන්ඩන් පැරිස් කියලා ගෙහුවොත් ඒක තමයි ගා ගන්න ඕන කොහොම හරි. මේක ගා ගන්න ඕම නෑ. ඉතින් ඒ නිසා මේ ඇටිටියුඩ් චේන්ජ් එක කරන්නම වෙනවා. අපි හරිම පරාදීන මට්ටමක ඉන්නේ. අපිට උවමනාම මොනවා කරන්න ගියත් ඒ එහෙම ලොකුයි කියලා හිතන ඒවා අරගන්න රටරටවල් වලින් එන ඒවා. එහෙම වුනේ නෑ. එහෙම වුනේ නෑ. ක්‍රිස්තු වර්ෂයෙන් 7 වෙනි කාශ්මීරයේ වැව් හදන්න මිනිස්සු නැති වුණාම ඉංජිනේරු වරංගියේ සිංහල ද්වීපයෙන් කියලා එහෙ පොත්පත්වල ලියලා තියෙනවා. කියන්නේ අපේ ඉංජිනියර්ස්ලා අපේ ඉරිගේෂන් ඉංජිනියර්ස්ලා ගියා වැව් හදලා දෙන්න කාශ්මීරයට. ඒක එහි රාජතරංගණී කියන පොතේ ලියලා තියෙනවා. සිංහල ද්වීපයෙන් ආවයි කියලා වැව් හදන්න විශේෂඥයෝ. ඉතින් අපේ විශේෂඥයෝ ගියා වැව් හදලා දෙන්න. මොකද මේ හයිඩ්‍රොඩයනමික්ස් ගැන අපේ මිනිස්සුන්ට තිබිච්ච දැනුම ලෝකේ විසින කිසිම තැනකට සම කරන්න බෑ. අපි දැන් ওই සුදු මහත්තුරු කියන ඒවා කට අරන් අහගෙන හිටියට අපි ওই බිසෝකොටුව කියන එක විසෝකොටුව කියලා කියන්නේ අර අනුරාධපුරයේ ගියම අර නුවර වැව වගේ සාමාන්‍යයෙන් අඩි 60ක් 70ක් උස ඩෑම් එකක ඒකෙන් එන වෝටර් ප්‍රෙෂර් එක කන්ට්‍රෝල් කළා විනාශයක් නැතුව එලියට ගන්නවයි කියන එක විශාල වැඩක්නේ. ඔය වැව් බැම්මක් කැඩුනොත් එහෙම පත්ත වෙන ඒ මොකක්වත් ඩිස්ට්‍රොයි වෙන්නේ නැති විතර වතුර ටික එලියට ගත්තනේ අපි. අරගෙන මේ වැඩ ටික අපි කරගත්තනේ. එතකොට ඒවට කොයිතරම් හයිඩ්‍රොඩයනමික්ස් ගැන අපිට දැනුමක් තියෙන්න ඕනද? තිබුණා තියෙන්න ඕනනේ තිබුණා.
දැන් අපි ළමයි පොළඹවනවා මේ සයන්ස් ඇන් ටෙක්නොලොජි ගැන රිසර්ච් කරන්න කරලා මේ දැනුම අරගෙන අඩුගානේ මේ ගම්වල තියෙන පරණ වැව් ටික හදලා ආ දැනුමක් නැහැ අපේ රටේ දැනුමක් නැහැ අපි වැව් හදන්න කිව්වහම මේ පළාත් සභාවලින් ප්‍රාදේශ සභාවලින් කෝටේෂන් කෝල් කරලා කාට හරි කොන්තරක් දෙනවා ඉතින් මිනිහා JCB එකක් දාලා වැව හරනවා වැවහැරුවා මොකද වෙන්නේ වැව විනාසයි මොකද වැව කියන එක හදලා තියෙන යටට සෑන්ඩ් ලේයර් එකක් දාලා ග්‍රැවල් ලේයර් එකක් දාලා මැන්ටල් එකක් තියෙනවා යට කියන්නේ වෝටර් ඇබ්සෝප්ෂන් එක කන්ට්‍රෝල් කරන්නයි ඊට පස්සේ වෝටර් ඇබ්සෝප්ෂන් එක පොළොවට උරා ගැනීම පාලනය කරන්න ඒ මැන්ටල් එක දාලා ඉවර වෙලා වතුර පුරවනවා ඊට පස්සේ නෙළුම් මල් එහෙම වවනවා උඩ වැවෙන්න සපෝට් කරනවා ඒ මොකද නෙළුම් කොළ වලින් වැහුනම එවපරේෂන් කන්ට්‍රෝල් වෙනවා සාමාන්‍යයෙන් වියලි කාලයේදී වැවක අඩි 7ක් වතුර එවපරේට් වෙනවා අඩි 7ක් වතුර එවපරේට් වෙනවා එවපරේෂන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් එකම නැචරල් සිස්ටම් එක තමයි කවර් එකක් දාන එක ඒ කවර් එක තමයි දැම්මේ නෙළුම් කොළ වලින් නෙළුම් කොළ එකට 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 බද්ධ වුණාම ඩිරෙක්ෂන් ලයිට් වලින් පාලනය වෙනවා ඉතින් අපි හරිය නැචරලි තිරන ගත්තේ එහෙම එහෙම කවර් එකක් හැදුවාම මාළුන්ට ලේසි බිත්තර දාන්න උන්ට කැදලි හදාගන්න අරවට මෙවට හරිය ලේසි හරිම බයෝමෙකැනික්ස් අපි පාවිච්චි කරා. ඉතින් වැවක් ඉතින් මේ එක එක ඉන්න ජාවාරංකාරයන්ට JCB එකක් අරන් ගිහිල්ලා වැවක් හදන්නේ කිව්වහම අන්තිමට කෙලවර වෙන්නේ වැව විනාශ වෙලා. ඉතින් මිනිහා වැව හදනවා. වැව හාරලා ඉවරලා පස්ටික දාලා ඩෑම් එකට සල්ලි අරන් යනවා. ඉතින් වැවට වතුර ආවම ඒ අරහෙන් ලීක් මෙහෙන් ලීක් වතුර ටික පොළොවට උරා ගන්නවා විනාශයි. ඉතින් ඒ හින්දා මේ නොදැනුවත්කම නිසා අපි විශාල අර්බුදයකට පත් වෙලා ඉන්නවා. මේ අපේ රට දියුණු කරන්න බෑනේ ඉන්ඩස්ට්‍රීස් වලින් අපේ රට දියුණු කරන්න ඉන්ඩස්ට්‍රීස් කරන්න කොහොමද අපි අපිට ඊට වඩා වයබල් නේද ඇග්‍රිකල්චර් වලට යන එක අපි ඇග්‍රිකල්චර් නේ දියුණු කරගන්න ඕන ඉතින් ඒවට ඕන කරන දැනුම නිෂ්පාදක කිසිම විශ්වවිද්‍යාලයක මේ රටේ අපේ රටේ ඉරිගේෂන් ගැන එහෙම සයන්ටිෆිකලි උගන්වන්නේ නැහැ රිසර්ච් කරන්නේ නැහැ කරන්න ඕනම දේ ඒව කරන්නේ නැහැ ඉතින් ඒ නිසා අපි ඛේද වාචකයකට ලක් වෙලා ඉන්නවා මේ තියෙන්නේ තවත් ඒ වගේම සුස් මේ අර සොහනක් අපි බෙරගල හපුතලේ මේක තමයි දැනට ලංකාවේ වාර්තාවල තියෙන පරණම සොහන මේක තමයි අපිට හම්බුනේ යකඩ මේක ඇතුලේ තිබිලා යබොර කෑල්ලක් හම්බුණා අයර්න් ස්ලැග් එකක් මේක අවුරුදු 4200ක් පරණයි මේ සොහන පස්සේ අපි ඒ අයර්න් ගැන හුඟක් පරීක්ෂණ කළා මේ තියෙන්නේ ඒ මිනි අලුත් එක්ක මුට්ටිවල දාලා තියෙනවා මෙන්න මේ රවුම් ගල් බෝල ගල් මේ බෝල ගල් වලට මිනිස්සු කියන්නේ රාවණගුලි කියලා. ඉතින් අපි හැම මොකටද උඩ රාවණගුලි කියන්නේ කියලා. මේවා හල්දුම් මුල්ල පැත්තේ කඳු උඩ තියෙනවා. ඒගොල්ලෝ කියනවා සීතා කුමාරී ගෙනල්ලා හංගලා තියෙනකොට රාවණ රජුරෝ ඉතින් එතුමියට කණ්ඩ අග්ගලා අරන් ගියා. යනකොට වැටිච්ච අග්ගලා තමයි ওই හයි වෙලා තියෙන්නේ බිම. ඒ නිසා ඌට කියන්නේ රාවණගුලි කියලා. නමුත් මෙතන වැදගත්කම තියෙන්නේ මේ අයර්න් නොඩියුල්ස් එක රාවණාට තියෙන සම්බන්ධය මිනිස්සු කියන එක. අපි ඒක පිටිපස්සෙන් දැන් එළවගෙන යනවා. තව අවුරුද්දක් දෙකක් ගියාම ඒ ගැන අපි යමක් ඉස්තර වශයෙන් කියන්නම්. මේ ගල් අර මිනිහලු දාපු මුට්ටිය ඇතුලේ දාලා වලලලා තියෙනවා. අපි මොකද කරේ මේ ගල් මේ වලන්නේ මේ මුට්ටියක් ඇතුලේ බිඳිච්ච කෑල්ලක් ගලක් තියෙන හැටි ට්‍රැප් වෙලා. ඒවා හිතාමතාම දාලා තියෙන්නේ. පස්සේ අපි මේ ගල් යවුවා මේ ඇටමික් එනර්ජි ඔතොරිටි එකට ලංකාවේ පරමාණු ශක්ති අධිකාරියට මේක සයන්ටිෆිකලි මේකේ එලිමන්ට්ස් මොනවද කියලා බලන්නයි කියලා මේකේ අන්තර්ගත. ඉතින් පස්සේ ඒගොල්ලෝ අපිට එවලා තියෙන ස්පෙක්ට්‍රම් එකක් මේකෙන් පේනවා අර මේ වැඩිපුරම තියෙන ෆෙරස්. ඒ කියන්නේ මේකේ වැඩිම යකඩ. ඊට අමතරව වැනේඩියම් කියලා මූලද්‍රව්‍ය තියෙනවා. ඒක විශේෂයි. වැනේඩියම් අන්තර්ගත වෙන්නේ මේවා මේ ඔක්කොම මේ යකඩ බෝල ඇවිල්ලා තියෙන්නේ මීටියොරයිට්ස් වලින් උල්කාපාත වලින් ඒකයි කඳු උඩ තියෙන්නේ උල්කාපාත වැටෙනකොට බොහොම ඉස්සර කාලේ වෙච්චා අද නම් අපි කියන්නේ උල්කාපාත දැවිලා යනවායි කියලා අවකාශය මේවා එහෙම නෙමෙයි විශාල කොස්මික් ඉවෙන්ට්ස් වලට සම්බන්ධ දේවල් පැටිච්ච දේවල් ඉතින් මේවා අරගෙන මිනිස්සු යකඩ නිෂ්පාදනය කරන්න පටන් අරන් තියෙනවා අවුරුදු 4200කට උඩදී අපිට පේන හැටියට ලෝකේ පළවෙනි වෙනත් තැන්වලත් සිද්ධ වෙන්න ඇති වාර්තා වෙලා නැහැ තාම සිද්ධ වෙන්න ඇති නමුත් අපි ඊටාම පැරණි කාලයක අයර්න් ස්මෙල්ටින් ටෙක්නොලොජි එක
පටන් අරන් තියෙනවා කරන්න. ඒකට සාක්ෂි හොඳට තියෙනවා. මේ වගේ තව සෑම්පල්ස් 10ක් විතර අපි ඇනලයිස් කරා වෙන ලැබ් එකක. ඒ වැයිනොත් අපිට මේ සමානම රිසල්ට්ස් අපිට පේන්න තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි ලංකාව ඊටාම දියුණු තත්ත්වයට පුරාණ කාලේ පත් වෙන්න ඇත්තේ 70 හේතුව වෙනත් රටවල අවදානෙ යොමු වෙන්න හේතුව මේ ටෙක්නොලොජිකලි අපි ලබාගත්ත මේ විශාල විජයග්‍රහණය. යම්කිසි જાතියක් මනුෂ්‍ය කණ්ඩායමක් අයන් ස්මෙල්ටින් ටෙක්නොලොජි එක පටන් ගන්නවද එදා ඉඳලා ශිෂ්ටාචාරය පටන් ගන්නවා. ශිෂ්ටාචාරය ඉදිරියට ගෙනියන්න. යකඩ නිසා පුළුවන් රළු පොළව පෙරලන්න, මහ වනාන්තර කපන්න, ගොවිබි මැතිකරන්න, ගල් වලින් නොයෙකුත් නිර්මාණ කරන්න, ඒවා ඔක්කොම යකඩ වලින් කරන්න පුළුවන් දේවල්. ඒ නිසා අපි ලෝකේ ඔගොල්ලෝ අද ගෙදර ගිහිල්ලා ඒනිෂන් අයන් ටෙක්නොලොජි කියලා ගහලා බලන්න ඉන්ටර්නෙට් එකේ ඔගලන්ට ලැබෙයි බටහිර මධ්‍යධරණී ප්‍රදේශය. බටහිර මධ්‍යධරණී ප්‍රදේශයේ තමයි පැරණිම යකඩ වාර්තා වෙන්නේ ක්‍රිස්තු පූර්ව 1600. අපේ යකඩ වාර්තා වෙනවා ක්‍රිස්තු පූර්ව 2400. ඊට අවුරුදු 1000කට කලින්. ඉතින් ලෝකේ පැරණිම යකඩ නිෂ්පාදනය පිළිබඳ සාක්ෂි අපි සතුව තියෙන බව නිර්භයව කියන්න පුළුවන්. ලෝකයේ මේක පිළිගන්න කැමති නෑ. මොකද අපි ටෙක්නොලොජිකලි සුපීරිය වෙනවා. ඒ මොනොත් අපේ හිස්ටරි එක. ඉතින් කිසිම ජර්නල් එකක් මේව ඇක්සෙප්ට් කරන්න කැමති නෑ. මොකද ඒක අපි ආසියාවේ ඒක අපි කරයි කියලා පිළිගන්න ඒගොල්ලන්ගේ තියෙන අකමැත්ත. අපිට කමන්නේ නෑ. කවුරු නොපිළිගත්තත් අපිට ප්‍රශ්නයක් නෑ. අපිට මේ සුදු මහත්තුරු පිළිගන්න ඕනේ නෑනේ. එහෙම එකක් නෑ. අපිට විශ්වාස නම් අපි මේක අවංකව මේක කරලා තියෙනවා නම් අපි මේ ඥාණය සමාජගත කිරීම අපට අවශ්‍යයි. අපිට ඒක වැදගත්. ඒක කියලා දෙන්න ඕනේ. අපි පාසල් වලට මේ අදහස දැනටමත් පාසල් පොත්වල තියෙනවා. අපි ඉදිරියේදී මේ පරිශන ප්‍රතිඵල තව මීට වැඩිය සක්‍රීය විදිහට පළකරන්න අපි බලාපොරොත්තු වෙනවා. අන්න මේ නලින් මට කතා කරේ දැන් චුට්ටකට කලින් මේ අකුණු සන්නායක ගැන. මේ තියෙන්නේ මේවා කවදාවත් දැකලා නැතුව ඇති ලංකාවේ. මේවා බලන්න යන්න මේ හොරවපතානේ අපි සොයාගත්ත මොරවැව හොරවපතානේ. මේ ගල් උඩ මේ විදිහ අර ස්ටෝන් එන්ජ් වගේ එංගලන්තේ විශාල ස්මාරක ගල් තුනක් උඩ තියපු විශාල ගල් කණු. මේ වගේවා තැනින් තැන කිලෝමීටර් 7න් 8න් තැන් තැන් වල තියලා තියෙනවා ගල් උඩ. බැලු බැල්මට කියනවා මේවා මේ ඕවා ස්වභාවික දේවල් කියලා. මේවා ස්වභාවික නෑ. අපි මේවා ළඟට ගිහිල්ලා මේවා මෙෂර් කරලා ඔක්කොම බලතර අර පීල් ඔෆ් කරලා තියෙන පතුරු ගහලා වගේ ඒ ගලේ හැඩේ අරගෙන සමහර ගල් වල උඩ යකඩ කූරක් ගහලා තියෙනවා පොඩි කොටලා යකඩ කූරක්. මේ මොනවද ඔක්කොම තණ්ඩ ඇට්‍රැක්ටර්ස්. ඒ කියන්නේ හෙන ගහනකොට මේකට තමයි ඇදලා ගත්තේ. මොකද විශාල තැනි තලාවේ දැන් උස් තැන් වල මේ ගල් කණු කෙලින් කරලා තිබ්බම විශ්වාස කරන්න අදටත් මේවට හෙන වදිනවා. මෝසම් වර්ෂා කාලෙට මේ ගල් වලට හෙන වදිනවා. සමහර ගල් වල පතුරු ගැලවිලක් තියෙනවා. මොකද දැන් යකඩ කූර නෑ ඒකේ. ගල් පතුරු ගැලවිලා වැටිලක් තියෙනවා. එතකොට මේක තමයි අපේ පුරාණම අකුණු සන්නායක ක්‍රමේ. ඒ කියන්නේ විශාල තැනිතලා භූමිය වල වැඩ කරන ගොවියෝ ආරක්ෂා කරගන්න අපි තනින් තන ඒවා කෙලින්. අදත් මෝසම් වර්ෂා කාලෙට ලංකාවේ අඩු ගානේ 20ක් 30ක් මැරෙනවා හෙන ගහලා. ඉතින් මොකෝ අපිට බැරි මේ වගේ ගල් කණු ටිකක් කෙලින් කරන්න පරණ ටෙක්නොලොජි එකනේ. ඒක කරන්න හැමෝ කරන්නේ නැත්තේ. ආ ඒක කරන්න කරන්න නැත්තේ මොකද අපිට ටෙක්නොලොජි නැද්ද? ආ නෑ මේවා කරොත් එහෙම වෙන දෙයක් වෙන්නේ නෑ. වැදගත්ම දෙයක්. මොකද මේ මේවට සල්ලි හැම යන්නේ නෑනේ. ඒ පැත්තේ ගල් තියනවා. ආ ඒ ගල් වලින් ගල් කණු ටිකක් කෙලින් කරන්න තියෙන්නේ. ඉතින් මේවට සල්ලි වියදම් වෙන්නේ නැතුව කරගන්න පුළුවන්. ඉතින් එහෙම දේවල් අපේ රටේ කරෙන්නේ නෑනේ. අපේ රටේ කරෙන ටිකක් අතපය දෙකල්ල වියදම් කරන්න පුළුවන් දේවල් විතරයි. ඉතින් දේශීය ඥාණය මිනිස්සු වෙනුවෙන් යොදා ගන්න ඕන ක්‍රම. ඥානවන්ත මිනිස්සු ඉන්නවා නම් අපි මේකෙන් පාඩම් ඉගෙනගෙන අනේ මේ මිනිස්සු ටික බේරගන්න මේ මෝසන් වරුසා කාලෙට හෙන වැදිලා වැරෙනවා මේ අහිංසක මිනිස්සු
මේ මිනිස්සු ටික බේරගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේ අවුරුදු 4000ක් 3000කට උඩදී මේ කරපු ටෙක්නොලොජි එක අපි පාවිච්චි කරන එක කියලා වෙන රටක් නම් ඕක කරයි. අපි කරන්නේ නැහැ. අපි කරන්නේ මොකක්ද දන්නවද? මේ ළඟදී හබර්න ඉඳලා තිරුකුණාමලයට රේල් පාරක් දාන්න ඕනේ කියලා මේ ගල් කණු දෙකක් බිම දාලා මේවා කඩලා ගල් අරගෙන. උන් අපි කරන ඒවා. ඒ වගේ අමන තත්වයකට අපි පත් වෙලා නැහින්නේ අපි බොහොම අමාරුවෙන් ඉඳලා බේරගත්තා. ඒ දෙක බිම දාලා කැඩුවා. ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් මේ වගේ අපේ සමාජයේ රුවලක් නැති ඔරුවක් වගේ. අර රුවල නැති ඔරුවේ නැගිච්ච කට්ටිය කුඹ ගහ බදාගෙන එක එක අඳෝනා කියනවා. වැඩන්නේ නැව යනවා වේ යන යන අත හුලම්පාර හමන අතට යනවා. තමුන්නාන්සලට මේ ඇවිල්ලා කතා කරන්නේ දැන් අනේ මේක අනතුරටපත් වෙන්න කලින් මේ නැව අපි ඔක්කොම එක්කහුව වෙලා රුවලක් දාගමු. රුවලක් දාගෙන මේක නිසි ඉලක්කයකට අපි ගෙනියමු. ඒක අපි කාගෙත් වගකීම. පුරවැසියා තමයි ප්‍රබලම පුද්ගලයා. සිටිසන්ස්ලා. ඒගොල්ලෝ හොඳ educated, disciplined කණ්ඩායමක් තමයි ඒක කරන්න ඕන. කෑකෝක ගහ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඉතින් මේවා දැන් තමුණාසලා දන්නවා අපේ රජවරු ස්තූපයක් හැදුවාම ඒ ස්තූපේ මැද්දේ ගල් කණුවක් කැලින් කරා. ඒකට කියන්නේ යූපස්තම්භ කියලා. ඒ මොකද ස්තූපේ මැද්දේ කොම්පිට්ටු වගේ මැද්දේ මෙහෙම ගැහුවා යක් ගල් කණුවක්. ඒ ගල් කණුව ගැහුවේ මොකටද? මේ ගල් කණුව ගැහුවේ ඒ ස්තූප ටික හෙන ගහන එකෙන් බේරගන්න. මහාවංශය කියනවා මහාසෑය ඉදිකොට අවසන් කරලා ආකිටෙක්ස්ලා වැඩක් කරා. මොකද්ද? වජ්‍ර චුම්බටයක් දැම්මයි කියලා රුවන්වැලි සෑයට. වජ්‍ර චුම්බට. වජ්‍ර කියන්නේ හෙනේ, විදුලිය. චුම්බ කියන වචනේ තේරුම ඉඹිනවා. චුම්බණය කරනවා කියන්නේ. ඒ කියන්නේ හෙනේ ඉඹින එකක්. හෙනේ ඉඹිනවා කියන්නේ හෙනේ ඇදලා ගන්නවා. මේ අවුරුදු 2300කට කලින් අපේ ආකිටෙක්ස්ලා අපට බටහිරය ස්ථිති විද්‍යුතය උගන්වන්න අවුරුදු 10 ගානකට කලින් අපේ ආකිටෙක්ස්ලා ස්ථිති විද්‍යුතයෙන් බේරෙන්න වජ්‍ර චුම්බට හයි කරා අපේ ස්තූප වලට. රුවන්වැලිසෑයේ ඒක කියවලා බලන්න මහාවංශය අරගෙන රුවන්වැලිසෑයේ ෆවුන්ඩේෂන් එක දාපු හැටි. ඒකේ තියෙන සිවිල් ඉන්ජිනියරින් ප්‍රින්සිපල්ස්. අපේ හාමුදුරුවෝ බණ කියනකොට කියනවනේ උපාසකම්මලා ටික අහන් ඉන්නවා රුවන්වැලිසෑයට අත්තිවාරම දැම්මා පළවෙනි පාර ගිලා බැස්සා සාදු සාදු කාර්යයක් දෙනවා දෙවෙනි පාරත් ගිලා බැස්සා සාදු නම පාරක් ගිලා බැස්සා නම පාරම සාදු කියලා පාර කියනවා ඊට පස්සේ ඒ කුඩු තමයි රජු රෝ ස්තූපය හැදුවේ මොකද්ද මේ කිව්වේ ජේතනාරාමේ හැරුවා මේ ළඟදී ෆවුන්ඩේෂන් එක දැන් තියෙන එක්සිස්ටිං ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ඉඳලා මීටර් අඩි 28ක් යට බේස් එක තියෙන්නේ බෙඩ්රොක් එක උඩ රුවන්වැලිසෑය හදන්න කලින් මහවංශය තියෙනවා ඒ කතාව පිහිටි ගලටම හාරලා මැටි දාලා යකඩ දැලක් දාලා ඊට උඩින් හුණු දාලා ඇත්තුන්ට හංසපත්තු දාලා ඒක පෑගුවා කියලා කම්පැක්ට් කරා නැවත ක්ලේ දාලා නැවත ගල් ස්තරයක් දාලා නැවත මැටි දාලා පාගනවා රිදී දැලක් දාලා පාගනවා මේ දාලා තියෙන කොන්ක්‍රීට් එකක් බෙඩ්රොක් එක උඩ කොන්ක්‍රීට් එකක් දාලා උඩට ගෙනල්ලා ස්ටැබිලිටි එක තියාගන්න මේක හැදුවා ඒක සම්පූර්ණ සිවිල් ඉන්ජිනියරින් වැඩක් ඉතින් උපාසකම්මලට ඕක කියනකොට කියන්න බෑනේ උපාසකම්මේ මෙහෙමයි බෙඩ්රොක් එකට හැරුවා ඈ කොන්ක්‍රීට් දැල් දැම්මා උපාසකම්මලට ඔය තේරෙන්නේ නැහැ උපාසකම්මලට කියන්න ඕන අත්තිවාරම තියෙන්නේ හුඟක් යට පළවෙනි පාර දැම්මා ගිලුණා දෙවෙනි පාර දැම්මා ගිලුණා නම පාරක් දැම්මා ගිලුණා ඒතර උපාසකම්ම දන්නවා රුවන්වැලිසෑය අත්තිවාරම තියෙන්නේ නම පාරක් ගිලිලානේ මහා යට ඒක තමයි කමියුනිකේෂන් ටෙක්නික් එක ඉතින් සාදු කියලා අහගෙන හිටියා එතකොට මේ මහා ඉදිකිරීම මීට අවුරුදු 2300කට කලින් අපි කළේ මට නිකන් කියන්න මේ අවකාශයේ මේ කර්වේචර් එක ගන්නෙ මොන ඉන්ස්ට්‍රුමන්ට් එකෙන්ද ස්තූපෙ මෙහෙමනේ යන්නේ එතකොට මේ අවකාශයේ මේ පොයින්ට්ස් ටික ලකුණු කරගන්නේ කොහමද
curvature එකට. Diameter එක මන ගන්න පුළුවන් නේ. ඒ diameter එකෙන් මේ curvature එක ගන්න කොහොමද? ඒතර එක මොන තරම් advanced instrument එකක් වුණත් mathematics. ඒ curvature එකේ points ටික තියෙන්න ඕන මේ space එකේනේ ලකුණු කර ගන්න ඕන. Construct කරනකොට මේ ඇද වෙන්නේ නැතුව මේ curvature එක ගෙනියන්න ඕන. එතකොට ඒක පැත්තකින් තියන්න. ජේතවනාරාමේ අපි ওই ජේතවනාරාමේ ප්‍රතිසංස්කරණය කරන්න කලින් ජේතවනාරාමයට නැග්ගා උඩට තත්ත්වය බලන්න. ජේතවනාරාමේ සිවුරස් කොටුවට නැග්ගහම සිවුරස් කොටුව උඩ කිසිම කතාවක් නැතුව අර UD Nissan බස් පහක් පාක් කරන්න පුළුවන්. අර UD Nissan දිග බස් තියෙන පස්සේ එන්ජින් එක තියෙන. ඒ බස් පහක් පාක් කරන්න පුළුවන් සිවුරස් කොටුව උඩ. ඔක බිමේ නම් බලකොට පේන්නේ නැහැ අපිට. නැගලා බලන්න ඕන. Massive construction එකක්. හරි. එතකොට ඒකට වුවමනා කරන ටෙක්නොලොජි. Compaction එක brick වල. ජේතවනාරාමේ bricks 1000ක් විතර යනකොට අර දඹුගල් පහක් හයක් තියෙනවා දාලා. දඹුගල් කියන්නේ අර බාගෙට පිච්චිච්ච ගල් පහක් හයක් අතර තියෙනවා. ආපහු තියෙනවා හොඳම compaction එක තියෙන ගඩොල් ටික. ආයෙත් එනවා දඹුගල් පහක් හයක්. මොකද දඹුගල් දැම්මේ. ඒකේ එන pressure tolerate කරගන්න. මෙහෙම ආවොත් එහෙම දැන් අපි කිව්ව ඔක්කොම compact වෙලා තියෙනකොට pressure එකක් ආවොත් මොකෝ වෙන්නේ? Crack එක එනවා tolerate කරන්න ගන්නේ. දඹුගල් දැම්මම මොකද වෙන්නේ? දඹුගල ඇද වෙලා අරක tolerate කරන පස්සේ දඹුගල අයින් කරලා ගලක් දානවා. එතකොට මේ වගේ massive construction එකක් කරනකොට ඒ තරම් සියුම්ව කල්පනා කළා. දැන් අපි දන්නවනේ අපි මේ බිල්ඩින් එකක් හදන මොන තරම් දඟලනවද කියලා. ඉංජිනේරු ওই වාස්තු විද්‍යාඥයෝ කොයි තරම් planning අරෝ මේවා heavy machinery. එතකොට ජේතවනේ හදන්නේ ජේතවනේ බෙර මේ පැත්තේ බෙර ගහනකොට එහා පැත්තට ඇහෙන්නේ නැහනේ බෙර සද්දේ. එච්චර massive construction එකක් කරන්න අවශ්‍ය කරන බේසික් සිවිල් ඉංජිනේරින් නොලෙජ් එක නෙමෙයි සයන්ස්. ඒක පවත් ඒ හදපුව මේ අද වෙනකම් වැටුන්නේ නැහැ නේ බිමට. ඒ හදනව මැද වෙනකම් බිමට වැටුන්නේ නැහැ. ඒතර ඉච්චර කාලයක් ඩියුරබිලිටි එක තියාගෙන ඉන්න. අද අපට අපි ජේතවනාරාමේ හදන එකට වෘත්ති මේ වගේ සම්බන්ධ වෙච්ච අයනේ ආකියොලොජිස්ලා හැටියට. අද අපේ ලංකාවේ අයට ඒ ගඩොල් හදන්න බෑ. මොකද ඕකට ගඩොල් ගේනකොට ප්‍රෙෂර් චෙක් කරන මොරටුවට යවලා වර්ගාංගලකට දරන පීඩනය. ඒ ටෙක්නික් එකට පරණ ගඩොල්ලට ගඩොලක් හදන්නේ නැහැ අද අපේ ගඩොල් හදන අය. හදන්න බෑ ඒගොල්ලන්ට. ඒක හැදුවොත් එහෙම අපිට ගන්න බෑ. ඒ ගඩොල්ලට විශාල මුදලක් යනවා. ගඩොල් මිලියන ගාණක් හදන්න අවශ්‍යයිනේ. ඉතින් ඒ නිසා අපි මේවා ඔක්කොම කරේ පිට රටින් දැනුම ගෙනල්ලා නෙමෙයි. රුවන්වැලි සෑය හදන්න ගත්ත මැටීරියල්ස් ගැන ලොකු විස්තරයක් තියෙනවා මහාවංශේ. ගෙනාපු ක්ලේ වර්ග, ඒ ක්ලේ හොයාගත්ත තැන් ගැන ලොකු විස්තරයක් තියෙනවා. සමහර ඔයිල් වර්ග පාවිච්චි කරපු හැටි ඒවා මික්ස් කරන්ඩ. මේවා අපි හැම දෙයක්ම අපි අවතක්සේරු කරලා තියෙන්නේ. අපිට වගක්වත් නැහැ මේවා. ඉතින් ඒ හින්දා අපි මේවා සාකච්ඡා කළ යුත්තේ ඒ දැනුම අපි භාවිතයට අරගෙන යම්කිසි වැදගත් වැඩ කොටසක් සමාජය වෙනුවෙන් කරන්න. මේ එකක් නෙමෙයි මේ තියෙන්නේ. මං කිව්වේ මේ තැන් තැන් වල තියෙන ඒ වගේ ගල්. ඒ නිසා මේවා purposefully කරපුවා. මේ බලන්න මේ ස්ලැබ් එක. මේ ස්ලැබ් එක කලාවැව පාමුල තියෙන්නේ. ඒකත් අර වගේම ගල් කීපයක් උඩ තියෙන මේකේ හයිට් එක පේනද? අර මිනිහෙක් ඉන්නවා පල්ලෙහා. එයාගේ ස්කේල් එකත් එක්ක. මේක purposely කෙලින් කරපු එකක්. ඉතින් මේකේ purpose එක මොකද්ද කියලා අපි දන්නේ මේක එහෙම අකුණු සන්නායකයක් වෙන්න බෑ. මං හිතන්නේ මේක වෙන මොන හරි reflector ඔය තියෙන satellite signal reflect කරන්න boards වගේ. ඒ වගේ මොකක් හරි එහෙම නිකන් මොකක් හරි එහෙම රිෆ්ලෙක්ටර් එකක් හැටියට පාවිච්චි කරපු දේ අපි දන්නේ නැහැ මේකේ පර්පස් එක මොකක්ද කියලා. ඒක හොයන්න ඕන. අපි ආතර් සී ක්ලාක් සෙන්ටර් එක එක්ක දැන් සම්බන්ධතා දියුණු කරලා තියෙනවා. මේවා ගැන
පර්යේෂණ වලට එන්නේ කොහොමද මේ වගේ රේඩියේෂන් අරවම නොයෙකුත් දේවල් තියෙනවා ඒව මැනගන්න අපට අවශ්‍යයි මේ ඉදිරියට යන්න අපේ සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි එක ගැන කල්පනා කරන්න ඒකම තිබුණා තිබුණ නිසානේ මේ අපිට මේවා පේන්නේ කිසිම රටක තියනවද මේවා අපි අගය කරනවා ස්ටෝන් හෙන්ජ් ඇවබරි ඒවා ගැන නමුත් ස්ටෝන් හෙන්ජ් වගේ ද මේවායේ තියෙන විශාලත්වය දැවැන්තකම මේවා පිටිපස්සේ තියෙන ටෙක්නොලොජි එක ඉතින් ඒ නිසා මේවා හැම දෙයක්ම අපේ ඒ තිබිච්ච ඓතිහාසික විශිෂ්ටතාව ඒ විශිෂ්ටතාව මෙතන කතා කරන්න එක ගැන උදං අනානේ ඉන්න නෙමෙයි මේක පාවිච්චි කරලා මේක ගැන දැනුවත් වෙලා මේවා ආපහු මේ සමාජය තුළ ස්ථාපනය කරන්නත් නෙමෙයි ඒක වරදවා හිතන්න එපා මේ කතාවේ අරමුණ පරණ දේවල් ටික ගැනලා අලුතෙන් අලුතෙන් තියන්න කියන එක නෙමෙයි අපට අවශ්‍යයි මේ ඇටිටියුඩ් එක අපි ආйти මේ වගේ પરંપරාවකට ඒ නිසා අපි හැමතැනා තුළම තිබෙන නිර්මාණශීලී වීමේ ඥානය ඒ නැඹුරුව අපේ දරුවන්ගේ ලේවල එක තියෙනවා ඒ නිසා අපි දරුවන්ව බොන්සායි කරන්නේ නැතුව රටට අවශ්‍ය දරුවෝ නිෂ්පාදනය කරන්න රටට අවශ්‍ය සම්පත් නිෂ්පාදනය කරන්න අපි මේ પરંપරාව කැපකල යුතුයි කියන අදහස අද අපේ ඇම්බිෂන්ස් එහෙම නෙමෙයිනේ එක්කෝ දරුවා දොස්තර මහත්තයෙක් කරන්න එහෙම නැත්නම් දරුවා ඉංජිනේරුවෙක් කරන්න එහෙම නැත්නම් දරුවා ඉස්සරහන් තියෙන දරුවා නීතිඥ මහත්තයෙක් කරන්න දැන් එහෙම නැහැ ඊළඟ ඔප්ෂන් එක ක්‍රිකටර් කෙනෙක් කරන්න ක්‍රිකට් ගහන්න උගන්වන්න දැන් අපේ චොයිස් එක ඒ පැත්තට නෑ යන්නේ ආ ඇයි දරුවා ගුරුවරයෙක් කරන්න කිසිම දරුවෙක් දෙමව්පියෙක් කල්පනා කරන්නේ නැහනේ අපේ රටේ රස්සාවක් හොයලා බැරිම තැන තමයි ගුරුවරයෙක් වෙන්නේ. රස්සාවක් නැත්තම් ටීචින්වත් යනවා කියලා යනවා. ඒගොල්ල තමයි රටට උගන්වන්නේ ඊට පස්සේ එදා ඉඳලා. හා ඉතින් ගුරු වෘත්තිය කියලා කියන්නේ රටක් සමාජයක් හදන වෘත්තියනේ. ඉංග්‍රීසියෙන් කියමනක් තියනවා දෙමව්පියන් කියන විදිහටත් ගුරුවරයා කරන විදිහටත් කරන්න කියලා. ඒ කියන්නේ ගුරුවරයා ඒ තරම් ආදර්ශමත් පුද්ගලෙක්. ගුරුවරු තමයි සමාජයේ තනන්නේ. ඉතින් අපේ රටවල වල රස්සාවක් නැති වුණාම ගුරු වෘත්තිය තෝරා ගැනීම තරම් ඛේදවාචකයක්. මං හිතන්නේ ලෝකේ කොහෙවත් නැතුව ඇති. ඉතින් ඒ නිසා අපට විශාල සමාජ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. තමුන්නාන්සලා වෙනුවෙන් මේ කතාව කරන්නේ මේ නිකන් ඉවෙන්ට් එකක් ඕගනයිස් කළා ඒ ඉවෙන්ට් එක පුරවන්න ෆිලින් ද බ්ලැන්ක්ස් නෙමෙයි. මේ කතාවේ තියෙනවා අරමුණක් මේකේ ප්‍රතිඵලයක් තියෙන්න ඕන මේක ඥානණය වෙලා ආවේශ වෙලා ආවේශය අවශ්‍යයි ආවේශ වෙලා අපට මාතෘභූමියක් තියෙනවා රටක් අපේ කමක් ඒක වෙනුවෙන් අපි වැඩ කරන්න ඕන ඇපලෝ 11 හඳට යවන වෙලාවේ ඇමරිකාවේ NASA ආයතනයේ BBC එකෙන් ගිහිල්ලා ඉන්ටර්විව් කළා විද්‍යාඥයෙක්ව. හැම විද්‍යාඥයෙක්ම අහනවා ඔබ මොකක්ද මේ කරන්නේ මොකද්ද මේ බලාපොරොත්තු? අපි බලාපොරොත්තු ඇපොලෝ 11 හඳට යවන එක. හැම සයන්ටිස්ට්ම කියන්නේ අපි දිවා රෑක් කැප වෙන්නේ ඇපොලෝ 11 සඳ මතට ගෙන යන්න. ඒ ඉන්ටර්විව්ස් ඔක්කොම ඉවරලා එන ගමන් NASA එකේ ගාඩන් එකේ ඉන්න මිනිස්සෙක්ගේ BBC correspondent කෙනෙක් අහනවා ඒ ගාඩන් එකේ ඉන්න කම්කරු මහත්මයාගෙන් ඔබ මොකද කරන්නේ අපි ඇපොලෝ 11 හඳට යැවීම වෙනුවෙන් මම වැඩ කරනවා එයා දෙන උත්තරේ කොහමද අපේ කෙනෙක්ගෙන් ඇහුවනම් එහෙම ලේබර් කෙනෙක් අන්නර පිස්සුරලක් රෑතිසේ මොකක්ද එයා කටවගෙන දඟලන අපිට ගෙදර යන්නත් නැහැ කෝච්චියත් පරක්කුයි මොන කේම්මලක්ද බන්දා ඒ දෙන උත්තරේ attitudes රටක් එක දෙයක් වෙනුවෙන් වැඩ කරනවා එතනට මේ සමාජයේ අරන් එන එක ඉස්සර කාලේ රටේ තැන් තැන් වල බෝම්බ පුපුරනකොට අපි කොළඹ මැද්දේනේ හිටියේ අන්න බෝම්බයක් පුපුරලා කිව්වම අහන්නේ අපේ කවුරුත් හිටියද අපේ කවුරුත් නැහනේ එහෙනම් ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ බෝම්බ පිපුරුවට කමන්නේ නැහැ අපේ කවුරුත් හිටියොත් විතරයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ කවුරුත් නැත්තම් ප්‍රශ්නයක් නැහැ
එහෙව් තත්ත්වයට සමාජයේ තල්ලු වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මම මේ කියන්නේ මේක ගොඩගන්න එක සංස්කෘතික අමාත්‍යාංශයට කරන්න බෑ. සංස්කෘතික ඇමතිතුමාට කරන්නත් බෑ. ඔය ඒව නිකන් බොරු නිකන් ෂෝ. රටේ සංස්කෘතිය හදාගන්න රටේ පැවැත්ම හදාගන්න ඕන අපි. අපි ඒක පටන් ගන්න පුළුවන් අපේ දරුවොත් එක්ක. අපේ දරුවන්ට කියලා දෙන්න තමුන්වාසලගේ දරුවන්ට කියලා දෙන්න ඒක. අපි දැන් half way ඇවිල්ලා තියෙන්නේ. අපිට මුකුත් කරගන්න බැරි වෙයි. ඒ නිසා දරුවෝ ස්කෝලවල වල මම උගන්වන්න ඕන. අපේ දරුවෝ කොයි රටේ ඉපදුනත් අපේ දරුවෝ ඒගොල්ලෝ කොයි ලෝකෙ හිටියත් අවසානයේ හුස්ම යන්න කලින් අපේ රට පැත්තට හැරෙයි. අපි දන්නවා අපේ රටේ අධ්‍යාපනයේ ප්‍රශ්න තියෙනවා, රැකියාවල ප්‍රශ්න තියෙනවා, එඩියුකේෂන් ක්වොලිටි එකේ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න තියෙන ඇත්ත. අපි කියන්නේ ඒවා ඔක්කොම දරාගෙන ළමයිව අනතුරට හෙලන්න එක නෑ. ළමයින්ට උගන්වන්න, පිටරටවල උගන්වන්න, භාෂාවල් උගන්වන්න. ඒ තමන්ගේ රට ගැන, රටට තියෙන අයිතිය ගැන, රටට තියෙන අභිමානය ගැන ඒක උගන්වන්න. එතකොට ඒගොල්ලෝ කොහේ හරි තැනක ඉඳලා තමන්ගේ රට පැත්තට හැරිලා තමුන්ගේ යුතුකම ඉෂ්ට කරයි. ඒ නිසා මේ දෙන අදහස වැරදියට ගන්න එපා. ඔක්කොම බඩු ටික පොඩි බැඳගෙන ආයි ලංකාවට යන්න කියලා නෙමෙයි මේ කියන්නේ. රට වෙනුවෙන් වැඩ කරන්න ඕන කරන මොටිවේෂන් එක දරුවන්ට දෙන්න, ඉතිහාස පොත් ගෙනල්ලා දරුවන්ට කියවන්න දෙන්න, පාසල් වලට ඒ පණිවිඩය ගෙන යන්න, තමුන්වන්සලා මව්බිමෙන් දුරස් වෙලා මේ තියෙන පාසල් වල ඉගෙන ගන්න දරුවෝ, ඒ දරුවෝ මව්බිමින් තනි කරන්න එපා. ඒක විශාල පාප කර්මයක්. තමන්ට තමන්ගේ සංස්කෘතිය අහිමි වෙනවා නම් ඒක තරම් පාපයක් නෑ. තමන්ගේ දරුවන්ට ආදරේ නම් තමන්ගේ සංස්කෘතිය අල්ලගන්න ඒගොල්ලන්ට අවස්ථාව ලබා දෙන්න. ඔය කොයි රටේ කොහොම හිටියත් හිතන්න එපා මේ ඉංග්‍රීසි ටිකක් කතා කරලා වාහනයක් එලවගෙන ගිහිල්ලා IT අරෝමයක් කරාම ජීවිතේ හරියනවා කියලා එහෙම හිතන්න එපා. මිනිස්සුන්ට ජීවත් වීමට සංස්කෘතියක් අවශ්‍යයි. ඒ සංස්කෘතිය ඇතුලේ මිනිස්සු ජීවත් වෙන්නේ. එහෙම නැති වුනම පිස්සු බවට පත් වෙනවා. උම්මත්තකයෝ බවට පත් වෙනවා. අපි රටවල් වල ඇවිදලා තියෙනවා. මට එක්තරා මිත්‍රයෙක් හමුණා BBC එකේ වැඩ කරන්නේ. මම එංගලන්තේ ඉන්නක දවස්වල ඒ මනුස්සයා මාත් එක්ක කියලා ඇඬුවා. මට දැන් මේකෙන් ලංකාවට යන්නත් බෑ. මගේ ළමයි ලොකුයි. මගේ ළමයි එන්නෙත් නෑ. මට ළමයි දාලා යන්නත් බෑ. මම විශාල ඛේදවාචකයක ඉන්නේ. ඛේදවාචකයක් තමයි ඒක. ඛේදවාචකයක්. තමන්ගේ භූමිය, තමන්ගේ සංස්කෘතිය තරම්, තමන්ගේ භාෂාව තරම් ඔක තේරෙයි ටික කාලයක් යනකොට. ඒ නිසා තමුන් ඒ දේ විඳිනව නම් ඛේදවාචකයේ තමන්ගේ දරුවන්ට ඒක අත්පත් කරලා දෙන්න එපා. දරුවන්ට මම ඕමාන් වල ගිහිල්ලා කතා කළා, දරුවන්ගේ ඉස්කෝලේ කතා කරා. ඒ දරුවෝ බොහෝම කැමති වුණා. අන්තිමට දරුවෝ මොකද වුනේ? ඒගොල්ලෝ ලංකාවට ගිය වැකේෂන් එකේ වැඩිම කාලයක් යදෙව්වේ මාත් එක්ක කැලේ ගිහිල්ලා ගල් ගුහාවක කනින්න. දෙමව්පියොත් එක්ක මේ දරුවෝ ආවා කැලේ. හරි ආසාවෙන් දාඩිය පෙරාගෙන ඉතින් මෙහෙ සැප විඳලා හැදිච්ච ළමයිනේ. වරුත්තු දෙන්නේ නැහැ. නමුත් දාඩිය දාගෙන කූඩැල්ලෝ කාගෙන ඇවිල්ලා ඒගොල්ලෝ අධ්‍යක්ෂකව බෙදා හදාගත්තා. මට තේරුණා ඒ ළමයි මොන තරම් සතුටක් ලැබුවද කියලා. ඒ දෙයින්. ඒ නිසා දරුවන්ට තමන්ට අහිමි වෙච්ච ලෝකේ නැති කරන්න එපා. තමන්ට අහිමි වෙච්ච ලෝකේ දරුවන්ට ලබා දෙන්න. ලබා දීලා තමන් ඒගොල්ලෝ සංස්කෘතියේ කොටසක් බවට පත් කරන්න. ඒක තමයි අපි මේ කරන වැඩවල අවසාන ප්‍රතිඵලය වෙන්නේ ඒක කරන්නේ. මොකද මම හිතන්නේ අපි මේ සියලුම ව්‍යායාම ඉදිරියට අරගෙන යා යුත්තේ අපේ ඉදිරි પરම්පරාව වෙනුවෙන්. ඉතින් මම බොහොම කැමැත්තෙන් හිටියා ඕමාන් වලදී වගේ මේ රටේ දරුවන්ටත් කතාකරනද මොන හරි හේතුවක් නිසා ඒක සිද්ධ වෙලා නැති බව මට පේනවා. ඉතින් ඒක දෙමව්පියෝ ගිහිල්ලා දරුවන්ට කියන්න. මෙහෙම දේශනාවකට අපි වාඩි වුණා. අපි අහගෙන හිටියා. මෙන්න මෙහෙමයි අපේ රටේ ඉතිහාසය. ඒ ඉතිහාසය ඉගෙන ගන්න අපි උදව් කරන්නම් කියලා දරුවන්ව මොටිවේට් කළා. දරුවන්ව ශක්තිමත් කරන්න. ඒක අපේ යුතුකම වැඩි හිටියෝ හැටියට. එතකොට මේ තියෙන්නේ තවත් ඒ වගේම
ජයග්‍රාහී වැඩක් අපේ මේ සභාවේ ඉන්න සමහර මාතෘ මේක බලන්න ගිහිල්ලා තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. ඉබ්බන් කටුව සුසාන භූමිය මේකත් අපේ මිනිසු කරපු එකක්. ක්‍රිස්තු පූර්ව 700ට, ඒ කියන්නේ අවුරුදු 2700කට උඩදී හදපු සොහොන් පිටණයක්. මේකේ තියෙන්නේ මේක කැනීම් කරේ මගේ මූලිකත්වයෙන් 1989. අපි අවුරුදු 3ක් මේ සොහොන මතු කරන්න මහන්සි ගත්තා. මේකේ තියෙන්නේ මිනි පුලුස්සලා ඒ භෂ්මාවශේෂ තැන්පත් කළා හදපු සොහොන්. දැන් අපි දන්නවා මේ සොහොන් අයිති අර දඹුලු විහාරයේ ගල් ගුහා, මෙතනට දඹුලු විහාරේ පේනවා. දඹුලු විහාරයේ ගල් ගුහා සකස් කළා. මහා සංඝරත්නයට ඒක පූජා කරපු උපාසකයෝ තමයි මේ සුසාන භූමියේ මේ මිහිදන් කළා තියෙන්නේ. මොකද සමාජ බලය අපිට මේ සොහොන් වලින් පේනවා. මේ වගේ සොහොනක් ඉදිකරන්න විශාල ශ්‍රමයක්, ලේබර් අවශ්‍යයි. ඒ ශ්‍රමය රාශීභූත කරන්න බලයක් අවශ්‍යයි. ඒ බලය ඒගොල්ලෝ භුක්ති විඳපු පිරිසක් තමයි මේ සොහොන් පිටණියේ ඉන්නේ. මේ සොහොන් පිටණියේ බොරැල්ලේ කනත්තට වඩා ලොකුයි. බොරැල්ලේ කනත්ත වගේ දෙගුණයක් විතර විශාලයි මේ සොහොන් පිටණිය. අපි සම්පූර්ණයෙන් මේක සර්වේ කරා 1989. ඊට පස්සේ අපි කැණීම් පටන් ගත්තා. කැණීම් අරගෙන ගියා. ඉතින් මේකෙනුත් අපිට පේනවා මේකේ තිබෙන මැටි මුට්ටි. මේ කොටසෙන් විතරක් අපි 140ක් සොයාගත්තා. මිනියලු තැන්පත් කරපුවා. ඒ වගේම පබළු වර්ග නොඑක් දේවල්. මේ තියෙන්නේ ඒකෙන් හොයාගත්ත පබළු මාලයක්. මේක දැන් ග්‍රේඩ් 10 හිස්ටරි බුක් එකේ අපි දාලා තියෙනවා. ඉතින් අපේ විදුහල්පතිතුමාත් මේ සභාවේ ඉන්න නිසා මම කිව්වේ අපේ ලංකාවේ දරුවන්ට නම් අපි මේවා දැන් දීලා තියෙනවා. මේ දායාදය අපට දෙන්න පුළුවන් දායාදය රට වෙනුවෙන්. ඉතින් මේ ටෙක්ස්ට් බුක්ස් ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන්ම. ඉතින් කරුණාකරලා ඒක ලබාගෙන මේ දරුවන්ට ඒ ඉංග්‍රීසි ටෙක්ස්ට් බුක්ස් කියවන්න අවස්ථාව ලබා දෙන්න, ලබා දීලා ඒ දැනුම ඒගොල්ලන්ට අත්පත් කර ගැනීමේ වරප්‍රසාදය ලබා දෙනවා නම් හුඟක් හොඳයි. ඒක යුතුයකමක්, දරුවන්ගෙත් අයිතිවාසිකමක් එක ලබා ගන්න එක. ඉතින් දෙමව්පියෝ පෙළඹවීමක් ඇතිකරන්ඩ් පාසල අතරමැදි නූණත් තමුන්ට පෞද්ගලිකව ඉසුරුපායේ කොළඹ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව තියෙනවා. එතනට ගිහිල්ලා පොත් සාප්පුව තියෙනවා. එතනින් ටෙක්ස්ට් බුක්ස් ගන්න පුළුවන් සල්ලිවලට. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ බුක් ෂොප් එකක් තියෙනවා. ඒකේ ටෙක්ස්ට් බුක්ස් විකුණනවා. එහෙම නැත්නම් අපේ ඊතර අපි සංවිධානයට සම්බන්ධීකරණයක් කරන්න පුළුවන්. ඒ පොත් එකවරම ගෙන්න ගන්න අවශ්‍ය ප්‍රමාණය ලංකාවෙන් ගෙන්නගෙන මේ දරුවන්ට ඒවා බෙදා හරින්න පුළුවන් නම් මම හිතනවා ඒක ඉතාම අවශ්‍යයි. මොකද අපි අපේ රට ඇතුලේ අපි මේ වෙනස්කම ඇති කරලා ඒ දරුවන්ට ඒ දැනුම අපි ලබා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක යුතුයකමක් වෙයි කියලා මම හිතනවා. මේ මාලේ මේක අපි මේ පොතේ තියෙනවා ළමයින්ට ඉගෙන ගන්න. ඒක සොහොන් අර මම කලින් පෙන්නපු සොහොන් ගර්භයක් ඇතුලේ තිබිලයි මේ මාලේ හම්බුනේ. ඔය මාලේ තිබිච්ච විදිහමයි තියෙන්නේ. මමමයි කැණීම මෙහෙව්වේ 1990. මේ මාලේ වැටිලා තියෙන විදිහටම අපි ග්ලාස් එකක් උඩින් දාලා ඉන්ඩියන් ඉන්ක් වලින් එක ට්‍රේස් කළා වැටිලා තියෙන විදිහ. ඊට පස්සේ හැම පබලුවකටම අංකයක් දීලා ඒ අංකේ පබලුවේ අමුණලා වෙන වෙනම පබලු ටික ගොඩාරන් ඔය මේ වෙහෙක ඇමුණුවා නූලක අමුණලා තියෙන්නේ. මේක දැන් ප්‍රදර්ශනය කරනවා කැලණිය විශ්වවිද්‍යාලයේ ශික්ෂණ කෞතුකාගාරයක් තියෙනවා, ටීචින් මියුසියම් එකක්. ඒ ටීචින් මියුසියම් එකට අපි දීලා තියෙනවා මේක බලන්න. මේකේ තියෙන වැදගත්කම මොකද්ද? මේක ක්‍රිස්තු පූර්ව 700, අවුරුදු 2700කට කලින් පාවිච්චි කරපු මාලයක්. මේ මාලේ අයිතිකාරයා මැරිලා. ඉතින් එයා මැරිලා එයාගේ ක්‍රිමේෂන් එක කරන වෙලාවේ ඒ බොඩි එක උඩට මේ මාලේ කවුරු හරි විසිකරලා තියෙනවා. විසිකරාම අර තියෙන උඩ ටික පිච්චිලා සුදු පාටට. අපේ වාසනාවට අවසානයේ මේක සම්පූර්ණයෙන් පිලිස්සෙන්න කලින් ඒක වහලා දාලා තියෙනවා. ඉතින් අපිට ඒක අවුරුදු 2700කට කලින් ඒ තිබිච්ච මාලේ ඒ විදිහටම අපිට ගොඩ ගන්න පුළුවන් වුණා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ ওই සුදු පාට පබළු වල ඉඳලා පල්ලෙහාට තියෙන ඔක්කොම පබළු හදලා තියෙන්නේ ගල් වර්ග දෙකකින්. එකක් කාර්නීලියන් කියන සෙමි ප්‍රෙෂස් ස්ටෝන් එක, අනිත් එක
අනික්ස් කියන සෙමි ප්‍රෙෂස් ස්ටෝන් එක. අනික්ස් සහ කාර්නෙලියන් ලංකාවේ නැහැ. අනික්ස් සහ කාර්නෙලියන් ලංකාවේ නැහැ. හොයාගන්න. මේක ළඟම තියෙන්නේ ඩෙකන් වල ඉන්දියාවේ. ඉතින් ඉතාම විශ්වාසයි අවුරුදු 2700කට කලින් මේ පබළු ඉම්පෝට් කරලා තියෙනවා ලංකාවට. කරලා මේ මාලේ හදලා තියෙන්නේ උඩ තියෙන මාලේ පබළු ටික මැටි ක්ලේ. ඒක අපේ ලෝකල් ප්‍රොඩක්ෂන් එකක්. කාර්නෙලියන් සහ ඔනික්ස් ගෙනල්ලා ඒ මැටි පබළුත් එක්ක කවලම් කරලා මේ මාලේ හදලා තියෙනවා. මේ මාලේ මෙහෙම කරට දැම්මම මේ පෙකණිය හරියට විතර වැටෙන ලොකු මාලයක්. මේකෙන් පේනවා ප්‍රෙස්ටිජ් එක. මේ මාලේ තියෙන දිස්නේ. ඇත්තම අර ටික නොපිලිස්සී තිබුණා නම් මේක ජුවලරි ෂොප් එකක තියලා තිබ්බනම් ෂෝකේස් එක කවුරුත් හිතන්නේ නැහැ මේක අවුරුදු 2700ක් පරණ මාලයක් කියලා. ඒ තරම් ෂයිනි ස්ට්‍රොං appearance එකක් තියෙන හරිම aesthetic appeal එකක් තියෙන මාල් නෙක්ලස් එකක්. එතකොට මේ මාල්ලේ තියෙන භෞතික පෙනුම මේක පැලඳගෙන සිටි පුද්ගලයාගේ prestige එක පිළිබඳ ප්‍රකාශනයක්. අවුරුදු 2700කට කලින් imported beads වලින් කරපු මාලයක්, මෙහෙම විශාල මාලයක් දාගෙන ඉන්න යාට තිබිච්ච සමාජ බලය, ඒ imported beads අත්පත් කරගන්න තියෙන හැකියාව, ආනායනක පබළු අත්පත් කර ගැනීමට ඔහුට හෝ ඇයට තිබිච්ච හැකියාව, ඒවා ඔක්කොම පෙන්눔 කරන්නේ ඒ සමාජ බලය. ඒතර අපි මේ හීන දකිනවා විජේ රජුරුව ආව 750ක් 950ක් එක්ක ඇවිල්ලා මෙහෙම කරා අර්ම කරා. විජේ රජුරෝ එන්න අවුරුදු 300කට කලින් මේ මාලේ import කරලා දෙන්නේ අපේ රටට. carbon 14 dates අනුව. ඒ කියන්නේ කොයිතරම් ලොකු ට්‍රෙඩිෂන් එකක් අපිට තිබුණද ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරන. අපි දැන් definitely පෙන්නලා දීලා තියනවා බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලයේම බුදුදහම අපේ රටට ලැබුණා කියන කතාව. මං එවිඩන්ස් ඉදිරිපත් කරන්නම් ඒකට. හරි. මිහිඳු මහරහතන් වහන්සේත් ලංකාවට වැඩම කළා තමයි. උන්වහන්සේත් බුදුදහම ලංකාවට ගෙනාවා තමයි. ඒවා එකක්වත් අසත්‍ය නෙමෙයි. ඒවා ඇත්ත. නමුත් ඒක ඔෆිෂියල් ඉවෙන්ට් එකක්. රාජ්‍ය තාන්ත්‍රික නිල සිද්ධියක් තමයි ඒක. අශෝක රජතුමාගේ කාලේ අශෝක රජතුමා දේවානම්පියතිස්ස රජතුමාත් එක්ක පවත්වපු ඒ දේශපාලනික ගනුදෙනුවක ප්‍රතිඵලයක් ඒක. නමුත් බුද්ධ ආගම පිළිබඳ අදහස් තේරවාදය ගැන බුදුරජාණන් වහන්සේගේ කාලයේම අපේ රටේ තිබුණා. අපි කූරගල, කිරිමකුල්ගොල්ල ඒ පළාත්වල අපි කරපු සර්වේ වලින් අපි ඒක සොයාගෙන තියෙනවා. අපි කිරිමකුල්ගොල්ලේ අපට සෙල්ලිපියක් හම්බුණා. පොළවේ සිට අඩි 72ක් උඩ කොටලා තියෙන සෙල්ලිපියක්. ඒ සෙල්ලිපිය කොටලා තියෙන්නේ මොකද්ද? මගේ නම කෙර. මම කෙර නැමැති ප්‍රභූවරයා. මම මේ ගල්ගුහාව පූජා කරනවා මහා සංඝරත්නයට. යටින් අස්සනක් දාලා තියෙනවා අපි යක්කු. අපි යක්කු. එතකොට මේ කෙර කියන පුද්ගලයා යක්ෂ නමින් හඳුන්වා ගත්ත ක්ලෑන් එකක පුද්ගලයා. එයාගේ තමන්ගේ අනන්‍යතාව ඩෙන්ටිටි එක පෙන්නලා තියෙන්නේ අපි යක්ෂයෝ කෙර. එතකොට විජය එනකොට යක්ෂයෝ මෙහි හිටියයි කියලා මහාවංශය කියනවා. කුවේණී තව කතාවක් කියනවා බුදුහාමුදුරුවෝ මෙහෙට වැඩම කළා පළවෙනි වතාවේ මයියංගනේට යක්කු එළෙව්වයි කියලා ගිරිදීවයින්ට. අපට හම්බ වෙනවා සෙල්ලිපියක් යක්කු හාමුදුරුවරුන්ට ගල්ගුහාව පූජා කළා. ඒ කියන්නේ යක්ෂයෝ බෞද්ධයි. නැත්තම් කොහොමද හාමුදුරුවරුන්ට අපි ගල්ගුහා පූජා කරන්නේ? එක අට කතාවක තියෙනවා සිද්ධියක්. අපේ රටේ ඉන්න හාමුදුරු කෙනෙක් යනවා ඉන්දියාවට. ඉන්දියාවට යන්නේ මොකද ඔබ්ජෙක්ටිව් එක? එයා කියනවා මම යන්නේ යෝන ධම්මරක්කිත හාමුදුරුව හම්බෙන්න. කවුද යෝන ධම්මරක්කිත කියන්නේ? ධර්ම ප්‍රචාරක ව්‍යාපාරයේ අශෝක රජතුමාගේ යෝනක දේශයට ගිය හාමුදුරුව.
මහා මහින්ද හාමුදුරුව ලංකාවට වැඩම කළා. මජ්ජන්තික තෙර කාශ්මීරයට ගියා. කාශ්‍යප ගෝත්‍ර හාමුදුරුව ගන්ධාරයට ගියා. යෝනක ධම්මරක්කිත හාමුදුරුව යෝනක දේශයට ගියා. යවන. එතකොට මේ යෝනක ධම්මරක්කිත කියලා ඒ හාමුදුරන්ට නම වැටුනේ උන්වහන්සේ යෝනක දේශයට ගිය නිසා. යන්න කලින් යෝනක ධම්මරක්කිත කියන්නේ නැහැනේ. ගියාට පස්සේ යෝනක ධම්මරක්කිත. යෝනකේට ගිය ධම්මරක්කිත. එතකොට ධර්ම හොඳට අහගන්න මේ කතාව. ධර්ම ප්‍රචාරයට ඉන්දියාවෙන් පිටත් වෙච්ච හාමුදුරුවරුන්ගෙන් නැවත ඉන්දියාවට පැමිණියේ නැත්තේ දෙන්නයි. අපේ මහින්ද හාමුදුරුවෝයි මිහිඳු හාමුදුරුවෝයි යෝනක ධම්මරක්කිත හාමුදුරුවෝයි. ඇයි එහෙම කියන්නේ? මොකද සාක්කිය? රිටිගල නෙමේ රජගල සෙල්ලිපියක් තිබෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතුන් තැන්පත් කළ ස්තූපය සඳහන් කළා. ඒ පටමය ඉදිය අගතන මහිද තෙරහච තුබේ. මේ දීපයේ ශ්‍රී සමෘද්ධිය සඳහා වැඩම කළ මහින්ද තෙරුන්ගේ ස්තූපයයි කියලා සෙල්ලිපියක් තියෙනවා. උන්වහන්සේ ආදාහනය කළා මෙහි ස්තූපය හැදුවේ. යෝනක ධම්මරක්කිත හාමුදුරුව ඉන්දියාවට ආවේ නෑ කියන සාක්කිය තමයි ඉන්දියාවේ සාංචි ස්තූපය කැන්නට පස්සේ හම්බුණා. ධර්ම ප්‍රචාරයේ ගිය හාමුදුරුවරුන්ගේ ධාතු නිදන් කරපු කරඬු. ඒවා යට ගහලා තියෙනවා බ්‍රහ්මී අකුරෙන් ඒ අදාළ ධාතු හිමි අයගේ නම. ඒකේ තියෙනවා එකක සත්පුරුෂ මජ්ජිමගේ ධාතු, සත්පුරුෂ කස්සප ගොත්තස්ගේ ධාතු මොම කියලා නම් ගහලා තියෙනවා. එතන නැත්තේ යෝනක ධම්ම රක්කිතයි මිහිඳු හාමුදුරුවන්ගේ විතරයි. ඒ කියන්නේ දෙන්නම ගියේ නැහැ. එතකොට යෝනක ධම්ම රක්කිත හාමුදුරුවෝ යෝනක දේශයට ගිහිල්ලා ආවේ නැහැ. අපේ එක්කෙනෙක් යනවා යෝනක ධම්මරක්කිත හම්බෙන්න ඉන්දියාවට. ඒ කියන්නේ ඩෙෆිනිට්ලි මෙයා ගියේ ධර්ම ප්‍රචාරක ව්‍යාපාරයට කලින්. එයි ධර්ම ප්‍රචාරක ව්‍යාපාරයට පස්සේ ගියා නම් හම්බෙන්නේ නැහැ යෝනක ධම්මරක්කිත ගිහිල්ලානේ යෝනක දේශයට. එතකොට අපේ රටේ හාමුදුරුව කෙනෙක් යනවා යෝනක ධම්මරක්කිත හම්බෙන්න ඉන්දියාවට ගිහිල්ලා ප්‍රශ්නයක් අහනවා. අට කතාවේ තියෙනවා. ස්වාමීනි සිංහල දේශයේ බුදුදහමයි ඔබ වහන්සේලාගේ බුදුදහමයි අතර වෙනසක් තියනවා නේද? මොකද්ද මේ අහන ප්‍රශ්නේ තේරුම? අපේ සිංහල හාමුදුරු කෙනෙක් ගිහිල්ලා අහනවා අශෝක රජුරුගාව ඉන්න හාමුදුරු කෙනෙක්ගෙන්, ස්වාමීනි අපේ රටේ බුද්ධාගමයි තමුන්නාන්සේලාගේ බුද්ධාගමයි අතර වෙනසක් තියනවා නේද? මේක වෙන්න නම් මිහිඳු හාමුදුරු එහෙම් පිටත් වෙන්න කලින් මෙහෙ බුද්ධාගම තියෙන්න ඕනේ. නැත්තම් කොහොමද මේ හාමුදුරු කෙනෙක් ගිහිල්ලා එහෙන් අහන්නේ සිංහල දීපේ බුද්ධාගමයි මේ බුද්ධාගමයි අතර වෙනසක් තියනවාද කියලා? ඕක අට කතාවේ තියෙනවා. එතකොට ඊට පස්සේ ආ උත්තර දෙනවා ඒ අසමාන සමානකම් ගැන. ඊට පස්සේ හාමුදුරු නැවත ඇවිල්ලා වරායට ඇවිල්ලා ආයේ ප්‍රශ්නයක් මතුවෙලා ආයේ ගිහිල්ලා හම්බෙලා අහනවා, ස්වාමීනි බුදුදහම ඉගෙන ගැනීමට භාෂාවේ ප්‍රශ්නයක් තියෙනවද? අපි සිංහලෙන් ඉගෙන ගන්නේ, නුඹ වහන්සේලා පාලියෙන් කියන්නේ. ඊපස්සේ ආ ඒකත් විසඳනවා. අපේ ධර්මය අපි සිංහලෙන් බුදුදහම පවත්වාගෙන ගියා. නියම තෙරවාදය හොයාගෙන මුළු ලෝකෙම ආය ලංකාවට ආවේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළ ධර්මය අපේ රටේ තිබිච්ච නිසා. මිහිඳු හාමුදුරුවෝ රැගෙන ආවේ තුම්පාරක් සංස්කරණය කරපු බුද්ධාගම. පළවෙනි සංගායනාව, දෙවන සංගායනාව, තෙවන සංගායනාවෙන් පස්සේ තමයි ඒ බුද්ධාගම ලංකාවට කෙනාවේ. ඉතින් ඒ නිසා මේ වාගේ ඉතිහාසය අපි හිතනවට වැඩිය වෙනස්. ඒ බුදුදහම ලංකාවේ මේ ස්ථාපනේ ඒක ඇති වෙච්ච ඉන්දියාවේවත් නෑ බුද්ධාගම පිහිටියේ. අපේ රටේ පිහිටියා. ඒ මොකද අපි උන්වහන්සේගේ ධර්මාන සමයේම මේ බුදුදහම අරගෙන ඉදිරියට ආපු නිසා නියම තේරීය බුද්ධ ධර්මය අපේ සීහල අට්ට කතාවල තිබුණා. සීහල අට්ට කතා සාහිත්‍ය විනාශ කළා. ඒ සීහල අට්ට කතා සාහිත්‍ය විනාශ කරලා බුද්ධഘോഷ හාමුදුරුවන්ගේ පාලි පරිවර්තනය විතරක් ඉදිරියට අරගෙන ආවා. මේක මම කියන්න සුදුසු නෑ. නමුත් මේක කිව්වේ කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්ය එම්.ජේ. මාරසිංහ මහත්මයා ළඟදි පොතක් ලියලා පිට කළා මේ සම්පූර්ණ ස්ටෝරි එක කියලා.
ඒ මහත්මය තමයි මට ටෙලිෆෝන් කරලා කිව්වේ පුරාවිද්‍යාඥයෙක් ඔය කතාව පටන් ගන්නකන් තමයි අපි හිටියේ අපේ ටික කියන්න. දැන් තමුන්නාංශය ඔක කිව්වා දැන් අපි ඉතුරු ටික කියන්නම් කියලා. ඒ මහත්තය පළමුවෙම ඩේලි මිරර් එකේ දැම්මා ලুকু පිටු දෙක ලිපියක් පස්සේ පොතක් ලිව්වා මේ කතන්දරය කියලා. ඉතින් ඒ නිසා ඒ පැත්තෙන් ගත්තත් ඒ උරුමය තියෙන්නේ අපිට පාරිශුද්ධ නිර්මල බුදුදහම පිළිබඳ උරුමය තියෙන්නේ අපිට. දැන් අපි මේවා කියනකොට සමහර අය කැමති නෑ. අපි මේක මුලින්ම මාධ්‍යයට කිව්වම ඒකට ඉස්සෙල්ලම විරුද්ධ වුණේ අපේ මහා සංඝරත්නය භික්ෂුන් වහන්සේ කෙනෙක්. සමහර අය මේවා අර්ථ දක්වනවා මේ බුද්ධාගම විවේචනය වෙන වැඩ. ඒ කියන අයගේ බුද්ධාගම තියෙන්නේ උප්පැන්න සාතිකේ විතරයි. මම නිර්භයව කියන්න ලෑස්තියි ඒක. එහෙම කවුරු හරි කියනෝ නම් එයාගේ බුද්ධාගම තියෙන්නේ උප්පැන්න සාතිකේ. බුදුහාමුදුර මොනවද කිව්වේ කාලාම සූත්‍රයේ? මා පරම්පරාය මා ඓතිකිරාය මා තක්ක හේතු මා ණය හේතු. පරම්පරාවෙන් එනවයි කියලා පිළිගන්න එපා. තමන්ගේ තියරියකට ගැලපෙනවයි කියලා පිළිගන්න එපා. තමන්ගේ විශ්වාසයට ගැලපෙනවයි කියලා පිළිගන්න එපා. තමන්ගේ ගුරුවරයා කිව්වයි කියලා පිළිගන්න එපා. තර්ක ඥාණයෙන් අවබෝධයෙන් තේරුම් ගන්න. එහෙම කියපු ශාස්ත්‍රවරයෙක්ගේ අනුගාමිකයෝ අපි. තථාගතප්ප වේදිතෝ ධම්ම විනයෝ විරවති නො පටිච්චන්. තථාගතයන් වහන්සේගේ ධර්මයේ විනය වහලා කබඩ් එකේ දාලා තිබ්බට බබලන්නේ නැහැ. අරන් සාකච්ඡා කළා, විවේචනය කළා, තර්ක කළා, කතා කරන්න. එතකොටයි මේ ධර්මයේ බබලන්නේ. එහෙම කියපු ශාස්ත්‍රවරයෙක්ගේ අනුගාමිකයෝ දැන් බුදුහාමුදුරන්ටත් වඩා සර්වඥතා ඥානය පහල කරගන්න හදනවා. කණගාටුයි. විවේචනාත්මකව බලන්න, තර්කානුකූලව හිතන්න උන්වහන්සේ අපට කියලා දුන්නේ. උන්වහන්සේගේ ධර්මය ඒකයි. නිවැරදිව සිතන, ඍජුව සිතන, හරි දේ තේරුම් ගන්න කෙනෙක් නිර්මාණය කරන්නයි උන්වහන්සේ දේශනා කළේ. ඒ නිසා අපි ත්‍රිපිටකය කියවලා තියෙනවා. බෞද්ධ ඉතිහාසය අපි හදාරලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ අවබෝධයෙන්. ඒ නිසා විද්‍යාත්මක දැනුමට, තර්කානුකූල දැනුමට බුදුහාමුදුරුවෝ බාධා කළේ නැහැ. ඉතිහාසය ඉගෙන ගන්න බුදුහාමුදුරුවෝ බාධා කළේ නැහැ. හිතන්න බාධා කළේ නැහැ. ඒකයි මං කිව්වේ එහෙම දේවල් බාවලට බාධා කරන බෞද්ධයෙක් ඉන්නවා නම් එතුමා උප්පැන්න සාතිකේ බෞද්ධයෙක් විතරයි. ඉතින් ඒ නිසා ඒවා අපි පැත්තකට තියමු. මේ ඔක්කොමත් එක්ක බැලුවම තමුන්නාන්සලට දැන් පැහැදිලි. අපි විශිෂ්ට සංස්කෘතියකට උරුමකාරයෝ, විශිෂ්ට දර්ශනයකට උරුමකාරයෝ. ඉතින් අන්නේ ඒ ආඩම්බරය අපි කොයි රටක හිටියත් මොන රාජකාරිය කරත් අපි තුල තියෙන්න අවශ්‍යයි. මේ තියෙන්නේ අපි හල්දුම් මුල්ලේ දෙමළ මහාවිද්‍යාලයේ පාරේ සොයාගත්තේ වගේම සොහනක්. අර පල්ලෙහා සොහනේ අපි කැනීම් කරලා අඟුරු ලබාගෙන යවුවා. මේක අවුරුදු 3750කට උඩදී ඉදි කරපු සොහනක්. මේ උඩ සොහන ඇතුලේ තිබිලා විශේෂ පුරාවස්තුවක් අපිට හම්බුණා. මොකද්ද? ලයන් ලාගර් බියර් බෝතලයක්. පස්සේ අපි හොයලා බැලුවා කොහොමද මේ සුසාන භූමිය ඇතුළට ලයන් ලාගර් එන්නේ කියලා. බැලින්නම් ප්‍රාදේශීය සභාවෙන් මේ පාර දානකොට ගල් රෝල ඔතන එරිලා තියෙනවා. පස්සේ බොහොම අමාරුවෙන් ගල් රෝල උඩට ගන්නකොට දැක්කා මේක ඇතුලේ වළංකටු එහෙම තියෙනවා. පස්සේ ගල් රෝලේ ගෝලයයි ඩ්‍රයිවර් මහත්තයයි රාත්‍රියේ කැණීමක් කරලා මෙතන නිදන් බලන්න. බියර් බෝතලෙකුත් කනල්ලා අවසානයේ මුකුත් නැහැ. බෝතලෙත් ඒකටම දාලා වහලා. දාලා උඩින් තාර දාලා. උන් අපේ අර පිරිත් අහගෙන නැගිටින පිරිත් අහගෙන බුදින සිංහල බෞද්ධ උපාසකයෝ. ආ ඕක හරන්න කොහෙන්වත් ආවේ නැහැ. උතුරෙන් නැගෙනහිරින් කවුරුත් ඇවිල්ලා හැරුවේ නැහැ. හැරුවේ අපේම කට්ටිය. කොහොම හරි අපි ඒක මෙව කළා. ඊටත් වැඩිය හොඳ සිද්ධියක් තියෙනවා මේ සුසානය සම්බන්ධයෙන්. මේ අපේ රටේ රිෆ්ලෙක්ෂන් එක මම මේ කියන්නේ. මේ අපේ උරුමයත් එක්කම ඒකට කන්ට්‍රාස්ට් වෙනවා. අපි සොහනක් හොය හොය හිටියා මේ පැත්තේ. මොකද අර රංචමඩමේ සොහන හොයලා අපි ගෙස් කළා මේවායි ඩිස්ට්‍රිබියුෂන් එක තියෙන කඳු වල කියලා. අපි
වෑන් එකක් අරන් ඇවිද්දා මෙහෙ මෙහෙම හොයන්න හම්බුනේ නැහැ හොයාගන්න බෑ එහෙම ඒවා කවුරුත් දන්නෙත් නැහැ පස්සේ රංචමඩම කැණීම කරනකොට ඔක මාධ්‍යවල ගියා මට ජාතික රූපවාහිනියෙන් කතා කරලා කිව්වා මහාචාර්යතුමා එනවද මේ ඉරිදා ආයිබෝවන් වැඩසටහනකට ඕවා පෙන්වන්නකො ඇවිල්ලා මේ මහජනයාට මම ගිහිල්ලා පෙන්නවා පෙන්නලා මම ඒකෙදි කිව්වා මේ වගේ ඒවා තියෙනවා නම් තමන්ගේ වතුවල කොහේ හරි තැන්වල අපිට දැනුම් දෙන්න කියලා ඇඩ්‍රස් එකක් කිව්වා සුමාන දෙහිකට විතර පස්සේ මට පෝස්ට් කාඩ් එකක් ආවා මහත්මයෙක් ලියලා තිබුණේ මේ මහත්මයා එදා රූපවාහිනී වැඩසටහන මම බැලුවා ඔබතුමා පෙන්නපුවා මම බැලුවා ඔය වගේම එකක් මම දැකලා තියෙනවා ඔබතුමා කිව්වා අපි ගියා මෙහෙම හල්දුම් මුල්ලේ හොයන්න හම්බුන්නේ නැහැ කියලා මම හල්දුම් මුල්ලේ දෙමළ මහාවිද්‍යාලයට එහා පැත්තේ තිබුණා තව සිංහල ස්කූලයක් ඒකේ ප්‍රින්සිපල් හැටියට හිටියා දැන් මම විශ්‍රාම ගිහිල්ලා අවුරුදු 12ක් වෙනවා මම හැමදාම ගුරු නිවාසෙ ඉඳලා යනකොට කොළු ඇබිත් එක් මාත් එක්ක ගියා එයත් එක්ක මම යනකොට හැමදාම ඔය වගේ සොහනක් උඩින් තමයි අපි ගියේ මට නම් දැන් එන්න විදියක් නැහැ මම ගාල්ලේ ඉන්නේ මේ කොළුවා දැන් ඉන්නවා අපුතලේ ස්ටේෂන් එකේ පෝටර් කෙනෙක් බණ්ඩාර නම ගිහිල්ලා හම්බෙන්න කියලා මේ පෝස්ට් කාඩ් එකක් පෙන්නන්න එතකොට එයා පෙන්නයි තැන පහුවෙන්දම අපි ගියා ගිහිල්ලා අපි යනකොට පෝටර් කෙනෙක් හිටියා අපි බණ්ඩාර කියන කෙනා එයා තමයි බණ්ඩාර පස්සේ පෝස්ට් කාඩ් එක මැල්ල මහත්මයා අපිට උදව් කරන්න මෙහෙම වැඩක් තියෙනවා හරි මහත්තයා යන් මට ෂුවර් නැහැ තියනවාද කියලා යන්කො බලන්න කියලා ආවා එනකොට පාරට තාර දාලා එක ගුරු පාරක් හැටියට තිබිලා තියෙන. පස්සේ පාර මේක අධික පල්ලම නිසා වතුර ගලාගෙන යනකොට එක තැනකින් කැඩිලා මේක බිත්තියක් යන්තම් පේන්න පටන් ගත්තා. පස්සේ ඉතින් අපිට තේරුණා මෙතන තමයි තියෙන්නේ කියලා. පරම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා හම්බුණා කියලා හල් දුම් මුල්ලේ. වාඩි වෙලා එතුමට මේ වගේම දේශනයක් පොඩි විනාඩි 40ක විතර මං කළා. ලංකාවේ ඉතිහාසයේ අරව මේවා කියලා මෙතන වැදගත් දෙයක් තියෙනවා. මහත්මයා අහන් හිටියා හොඳට මෙහෙම කරගෙන. ආන් ඉඳලා බෙල් එක ගහලා කතා කරලා කිව්වා. පස්සේ මට කිව්වා මහත්මයා එළියෙන් ඉන්න මං කියන්නම් මොකද්ද කරන්න ඕන කියලා. කියලා ඊට පස්සේ මට ආයෙ කතා කරලා කිව්වා මහත්මයා මේ මෙතන පරීක්ෂා කරන්න ඕන කිව්වේ. මේ බොහොම හොඳයි මේ හොඳ ඉතිහාසයක් තියෙනවා අපේ රටට. රුපියල් 68000ක් බැඳලා කනින්ද පාර කඩන්න. මේ අපේ ජාති වාත්සල්‍ය මම මේ කියන්නේ. ඒකත් කමන්නේ නැහැ කිව්වා රාජකාරියනේ. පස්සේ අපි රුපියල් 68000ක් බැඳලා පාර කැඩුවා. තාර කඩලා අපි කැණීම කරගෙන ගියා. තා 68000 ගෙවලා රිසිට් එකකුත් අරගෙන. කැණීම ඉවර කළා අවුරුදු 4කට පස්සේ මට එක දවසක් දුරකථන පණිවිඩයක් ආවා කතා කරලා කිව්වා මහත්මයා අහවලාද? මං කෝ ඔව්. මම කතා කරන්නේ ඔඩිටර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකේ. ඒ මගේ මොකද කරෙන්න ඕන? මහත්මයා මේ හල්දු මුල්ලේ කැණීමක් කරාද? ඔව්. ඒකට සල්ලි බැඳද? ඔව්. සාක්ෂි තියනවාද? ඔව්. ඇයි මොකද්ද ප්‍රශ්නේ? නෑ ඒ මුදල් ගිණුම් ගත වෙලා නෑ. උන් අපේ රට. ඒමයි පුන පුනා කියන්නේ ඒක ඒකයි. ඉතින් අපි වැඩ කරන්නේ ඒ தત્ත්වය යටතේ හිතන්න එපා මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ රෙඩ් කාපට් එලාගෙන කියලා. මේ පරිසරය යටතේ ඉතින් මොකද අපිට ප්‍රශ්න නැහැ අපි කුවිතාංශي ඔක්කොම තියනවා එහෙන් දීපු. ඒගොල්ලෝ නිකුත් කරපු. ඉතින් මං කිව්වා තමුන්නාංශේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න අපි ගාව කුවිතාංශය තියනවා බැඳපු. අවශ්‍ය වුණොත් ඒකේ ඡායසිත පිටපතක් දෙන්නම්. ඊට පස්සේ මොන වුණාද කියලා මං දන්නේ නැහැ. ඒක ගැන උනන්දුවක් උනේ නැහැ. ඉතින් කොහොම හරි ඔය වගේ තත්ත්වයක් දැන් බලන්න මේකේ මේ අර කාණු එහෙම දාලා තියෙන සොහොන් උඩින්. වතුර බහින්න කාණු එහෙම දාලා තියෙන්නේ. ආ ඉතින් අපි කොයිතරම් ඉග්නරන්ස් නොදැනුවත්කම අරවා මේවත් එක්කද අපි මේ කටයුතු කරන්න කියන එක පේනවා මේක මම පෙන්වුවා අවුරුදු 4400 සොහොන හොඳයි අපි සාරාංශයක් බලමු මේ දේශනය අවසන් කරන්න දැන් කාලේ හරි කියලා මට හිතෙනවා තව ටිකක් ගියොත් එපා වෙයි මෙන්න මේ chart එක හරියට බලාගෙන අපේ ඉතිහාසය ගැන අපි අලුතෙන් හිතන්නේ කොහොමද කියලා අපි සමීකරණයක් හදලා තියෙනවා අවුරුදු 125,000කට උඩදී අපේ හෝමෝ සාපියන්ගේ රයිවල් එක අපේ රටේ සිද්ධ වෙනවා. එතෙන් පටන් අපේ අඛණ්ඩතාවක් තියෙනවා කන්ටිනියුටි එක ඉස්සරහට එනවා ඒ අය. ඊට පස්සේ මේ අවුරුදු 6,000කට උඩදී මධ්‍ය හොලෝසීනය කියන භූයුගයේදී දේශගුණික වෙනස් වීම ඇති වෙනවා ලෝකයේ සීතල වෙලා තිබිලා අයිස් ඒජ් එකේ ඉඳලා පරිවර්තනය වෙනවා. ඊට පස්සේ අපේ ඒ පරිවර්තනයට අපේ හිතම මිනිස්සු ඇඩැප්ට් වෙනවා අනුවර්තනය වෙනවා ඇඩැප්ටේෂන් ප්‍රොසෙස් එකක්
ඒකෙදී ඒගොල්ලෝ මොකද කරන්නේ මූලික plant processing පටන් ගන්නවා ශාක වර්ග පරිහරණය කරන්න ඊට පස්සේ invention of iron යකඩ කඳුවල තියෙන යකඩ දැකලා ඒවා සොයාගෙන තේරුම් අරගෙන ඒවා උණු කරන්න පටන් ගන්නවා ඒ වගේම වලං සෑදීම පටන් ගන්නවා ඊළඟට plant domestication ශාක ගෘහාශ්‍රිත කරන්නට වල් වී වර්ග domesticate කරන්න horiza sativa ඒ වගේම මේ sedentism ග්‍රාමීය ජීවිතය එක තැනක ඉඳගෙන තමන්ගේ ජීවිතය ගෙනියන්න ඕන කරන දේවල් process කරන අවුරුදු ක්‍රිස්තු පුර 6000 දී පමණ ක්‍රිස්තු පුර 6000 කම තව 2000ක් එකතු කරන්න ඕන කැලෙන්ඩර් දිනේ හදන්න. ඒතර 7000යි 8000කට විතර උඩදී මේක සිද්ධ වෙනවා මේ climatic දේශගුණික තත්වයක් නිසා. ඊට පස්සේ ඒකත් කෙලින්ම වර්ධනය වෙලා ඇවිල්ලා ක්‍රිස්තු පුර 1000 විතර වෙනකොට මීට අවුරුදු 3000කට විතර උඩ වෙනකොට ඉන්දියන් සාගරය හරහා නොයෙකුත් සංචාර ඇති වෙනවා ගමන් ඇති වෙනවා මධ්‍යදරණී ප්‍රදේශයෙන් එහෙට යනවා මෙහෙට එනවා මේ යේමන් පැත්තෙන් අක්සුමයිට් වෙලෙන්ද එනවා ගුජරාට් වරායට අතන ඉන්දියාවේ මේ පැත්ත මේව කරගෙන ගිහිල්ලා දිල්මූන් වරාය මේ හරිය තිබුණේ මස්කට් පැත්තේ ඔය හරහින් ගිහිල්ලා මේ පැත්තේ යන්න පටන් ගන්නවා සංචාරය කරන්න ඒ හරහා population migration සිද්ධ වෙනවා ජනගහනය නැගෙනහිර පැත්තෙනුත් එනවා මේ පැත්තෙනුත් යනවා දැන් අපිට හම්බුණා බල්ලෙක්ගේ යටකටු අවුරුදු 6000ක් පරණයි මේ සයිට් එක. ඉතින් අවුරුදු 6000කට කලින් අපේ රටේ බල්ලෝ හිටියා. මොකද බල්ලා අපේ රටේ සතෙක් නෙමෙයි. බල්ලා ඩොමෙස්ටිකේට් කරේ ලෝකේ තැන් දෙකක යුරෝපේ අවුරුදු 40000කට විතර උදේ ඩොමෙස්ටිකේට් කළා මේ ග්‍රේ වුල්ෆ් දුඹුරු වෘකයාගෙන් ඔය ජර්මන් ෂෙෆර්ඩ්ස් ලයිම. ඊට පස්සේ අග්නිදිග ආසියාවේ කැනිඩ්ලා කැනිඩ් ෆැමිලියාරිස් කියන වර්ගයේ කැලේ හිටපු කැලෑ බල්ලන්ගේ ඩිංගෝ ඩොග්ස් ලකෙලා කියන්නේ ඕස්ට්‍රේලියාවේ හැම තාම ඉන්නවා. ඒ නියම බල්ලෝ දැන් නැහැ අපේ රටේ. අර නගුට කැරකිච්ච බල්ලෝ. දැන් ඔක්කොම ඉන්නේ බ්‍රීඩ්ස්. අර පිටිපස්සේ ස්කර්ට් එක වගේ තියෙන වල් බල්ලොත් එහෙමයි. ස්කර්ටින් ඔක්කොම බ්‍රීඩ්ස් තියෙන්නේ. එතකොට බල්ලෝ අග්නිදිගාසියාවෙන් අපේ රටට ආවේ. අවුරුදු 6000කට කලින් බල්ලෝ ආවේ මිනිස්සුත් එක්ක. කියන්නේ population migrations සිද්ධ වුණා. ඉතින් ඒ නිසා ඒවත් එක්ක ජනගහන සංක්‍රමණ සිද්ධ වුණා. ඒ සංක්‍රමණත් එක්ක අපේ යම් යම් මිශ්‍ර වීම ඇති වුණා ජෙනටිකලි මිශ්‍ර වීම ඇති වුණා ඒකත් එක්ක මේ ප්‍රධාන පොපියුලේෂන් එක ඉස්සරහට වර්ධනය වෙන්න පටන් ගත්තා මේක තමයි සයන්ටිෆිකලි ආකියොලොජිකලි අපේ රටේ ඉතිහාසය පිළිබඳ අපට අවසානයේ බැලන්ස් කරන්න පුළුවන් බැලන්ස් ෂීට් එක අර මම පෙන්නගෙන ආපු කොම පුරාවස්තු අරෝමියා කතන්දරත් එක්ක අපේ පහුගිය අවුරුදු 125000 ඇතුලේ මෙන්න මේ වගේ process එකක් ඉදිරියට සිද්ධ වුණා. මේකෙන් තමයි අපේ ඉතිහාසය නිර්මාණය වුනේ දිගින් දිගටම ආවා 1505 දී අපි ප්‍රධාන යුරෝපීය ජාතීන් තුනකට 505 ඉඳලා මුණ දුන්නා. ඒ මුණදී මේ ප්‍රතිඵලයක් හැටියට අර අවුරුදු දහස් ගණනක් තිස්සේ පවත්වාගෙන ආපු ක්‍රම එකින් එක අමතක වෙලා ගියා, එකින් එක අභාවයට ගියා, එකින් එක විනාශ කළා. අනුරාධපුරයට යනකොට අපිට පේනවා බස් එක යනකොට මේ පැත්තෙත් වැව මේ පැත්තෙත් වැව. අපි සතුටුනේ අනේ හැමතැනම වැව්. හැමතැනම වැව් නෙවෙයි ප්‍රධාන වැව මැද්දෙන් පාරක් දැම්මා. දැම්මම වැව දෙකට බෙදුණා. ඒ වැවෙන් කරපු කෘෂි කර්මයේ බිඳ වැටුණා. 1890 ගාල්ලේ හිටපු මහදිසාපතිවරයා සුදු මහත්තයෙක්. එයාගේ පරිපාලන වාර්තාවේ සඳහන් වෙනවා හරිම අනුවේදනීය කතාවක්. එයා පරිපාලන වාර්තාවේ ලියනවා කඩවත් සතර ගාලු කඩවත් සතරේ ගම් දැන් ක්‍රමයෙන් බිඳ වැටෙමින් තිබෙනවා ඒ කුඹුරු සියල්ලක්ම පුරන් වී ගොස් කෝයේ කුඹුරු අස්වැද්දූ සියලුම ගොවියන් දැන් කෝපි වතුවල වැඩට යනවා එදිනෙදා හම්බ කරගන්නා දේවල් වලින් ඔවුන් මත්පැනට හුරු වෙලා බොහෝ දෙනෙකුට දැන් ක්ෂය රෝගය වල් බිහි වුණු කුඹුරු පිරි දැන් මැලේරියා මදුරුවන් විසිරී තිබෙනවා ගමක මසකට දෙදෙනෙක්වත් මැලේරියාවෙන් මිය යනවා. ගාලු කඩවත් සතරේ ගම් දැන් බිඳ වැටි අවසන්. කවුද මේ වින්නැහිය කළේ? ඒ වින්නැහිය කරා කියලා අපිට අමතකයි. අපි ලන්ඩන් ගිහිල්ලා රජිනගේ පැලස් එක ඉස්සරහා ඉඳන් ෆොටෝ ගන්නවා. මොකක් මතක තියාගන්නද දන්නේ නැහැ. මොකක් මතක තියාගන්නද දන්නේ නැහැ ෆොටෝ එක ගන්නේ. ඉතින් ඒ නිසා ඌවේ කැරැල්ල පාසල්වල උගන්වන්න ඕන 1818 කැරැල්ල පාසල්වල උගන්වන්න ඕන මේවා මේ ඉතිහාසයේ ඉගැන්වීමෙන් පමණයි
අපට නැගී හිටින්න පුළුවන්. නැත්තං අපි ඕන දෙයක් සුදු පාට වුණොත්, ඕන දෙයක් නැවේ ආවොත්, ඕන දෙයක් අහස යත්‍රයෙන් ආවොත් වැඳලා බාරගන්න જાතියක් බවට පත් වෙනවා. පත්ලා ඉවරයි. ඒක තමයි දැන් කරන්නේ අපි. ඉතින් ඒකෙන් ගැලවිලා ඒ සුදේශික චින්තනය අපේ අපි ඕන ටෙක්නොලොජි එකක් ගම්මු. අපි ඒකට සූදානම්. ඕන ටෙක්නොලොජියක් අරගෙන වෙනස් කරගන්න අපිට පුළුවන්. සංස්කෘත භාෂාවෙන් පීතෘ කියන වචනේ අරගෙන අපි ලිව්වේ පිත. සංස්කෘත භාෂාවේ මාතෘ කියන වචනේ අරගෙන අපි ලිව්වේ මත. අපට ඕන විදිහට අපි වෙනස් කළා. වෙනස් කළා අපි ලිව්වේ. ඒ නිසා වෙනස් කරගෙන ඕන දෙයක් අපට ගලපගෙන හදාගන්න අපි ඉතිහාසෙ පුරාම පුරුදු පුහුණු වෙලා තියෙනවා. ඒ නිසා අපි කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන જાතියක් නෙමෙයි. අපට ඒ ප්‍රතිශක්තිකරණය තිබුණා. ඕන දෙයක් උරාගෙන ලෙඩ නොවි ඉන්න ප්‍රතිශක්තිය තිබුණා. දැන් අපි ලෙඩ වෙලා. අපි දැන් හරියම දුර්වලයි. අපට ඒ සංස්කෘතික ප්‍රතිශක්තිකරණය ඇත්තේ නැහැ. මේවා සභාවල කියන්න හොඳ නැහැ. මම නංගන් නැතුව කියන්නම්. පහුගිය කාලෙක කොළඹ තිබුණා ආනන්ද කුමාරස්වාමි මාවත කියලා පාරක්. ඒ පාරේ නම වෙනස් කළා හදිසියෙම. එතකොට ඕකට ගැන කතාබහ ඇති වුණා. එක්තරා සභාවක සංස්කෘතික අමාත්‍යාංශයේ එවක ලේකම්තුමා හිටියා. ඉතින් එතන හිටපු තව විද්වතෙක් ලේකම්තුමත් එක්ක කතා කරනවා මම අහගෙන. මෙහෙම කරලා තියෙනද ඒක සුදුසු වැඩක් නෙමෙයි. මේ ආනන්ද කුමාරස්වාමි කියන්නේ ලෝකෙම පිළිගත් කෙනෙක්. ලේකම්තුමා අහනවා ආ උනේ එයා හොඳ නවකතා දෙකක් විතර ලියලා තියෙනවලුනේ. ඒ මෙහෙ රටක අපි ඉන්නේ. කවුද මේ කතා කරන්නේ? සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්. එතුමා හොඳ නවකතා දෙකක් ලියලා තියෙනවලුනේ. ඉතින් අර විද්වතා මුකුත් කිව්වේ නැහැ. ඒක ඇහුන්නේ නැහැ වගේ නිකන් හිටියා. ඉතින් මේ ඔය උතනින් අපි රට මුදා ගන්න ඕන. ඉතින් අර මම උදේ කිව්වා වගේ we report you decide. අපි කරුණු කියන්නම් ඔබලා තීරණය කරන්න. අපේ වගකීම මේ වගේ විද්‍යාත්මක තොරතුරු රටේ පුරවැසියන්ට කියා දීම. රට වෙනුවෙන් ගත යුතු තීරණය තමුන්වහන්සේලා තීරණය කරන්න. මං හිතනවා දැන් හුඟක් අපි කාලය ගත්තා. හුඟක් ටයර්ඩ්, බඩගිනිත් ඇති. ඒ නිසා මම දේශනය මෙතනින් නතර කරනවා. ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. දැන් මෙමෙ උනත් කමක් නැහැ, පස්සේ උනත් කමක් නැහැ. තමුන්ට විසඳගන්න ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කියලා දෙන එකත් අපේ වගකීම. අහගෙන හිටියට බොහොම සන්තෝසයි. එමනම් මෙතනින් මේ දේශනය නිමා කරනවා. ස්තුතියි රාජ් සෝමදේව මැතිමනි. එතෙරපි සංවිධානයේ කටාර් ශාඛාව විසින් සංවිධානය කරනු ලැබූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ ගවේෂණයන්ගේ නවමු අත්දැකීම් කතිකාවේ සමාප්තිය සනිටුහන් කිරීමටයි මේ සූදානම. එතෙරපි සංවිධානය කටාර් ශාඛාවේ ගරු ලේකම් තුමනි, ඔබටයි මේ වේදිකාව ස්තුති කතාව කරන ලෙසට. මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමනි, ඔබට බොහොමත්ම ස්තුතියි. අද දවසේ පැය කීපයක් වටිනා දේශනය මේ හැමමිනුම් පැවැත්වීම සම්බන්ධයෙන්, ඒ වගේම පැමිණ සිටින ඔබ සමගින් ඔබ සමගින්ම අවසර පතනවා. මාගේ රටට පැමිණ තිබෙන්නේ ස්තුති කතාව පැවැත්වීමට. නමුත් ඊට ප්‍රථම පැමිණ සිටින ඔබට යම්කිසි අදහසක් මේ තරප සම්බන්ධ සංවිධානය විසින් සංවිධානය කරන ලද මේ දේශන සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කිරීමට තිබේ නම් විනාඩි දෙකක විතර කෙටි කාලයක් ලබා දෙන්න පුළුවන්.
අදහස ප්‍රකාශ කරන්න. කවුරුරි ඉන්නවද අදහස ප්‍රකාශ කරන්න? ඉතිහාසය පිළිබඳ කරුණු මං හිතන්නේ අපට තියෙන කාල වේලාව අනුව නැවත අපට දේශනය දිගටම කරගෙන යන්න අවස්ථාව ලැබෙයි කියලා. නමුත් අපි ආරාධනා කරනවා දේශනය පිළිබඳ ඉතිහාසය පිළිබඳව එම ගැටලු තියෙනවා නම් අප වෙත ලැබෙන්න සලස්වන්න, එහෙම නැත්නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපට දැන් මහාචාර්යවරයා දින දෙක තුනක් කටාර්දේශයේ සංචාරයේ යෙදෙනවා. ඒ සමග සම්බන්ධ වී මහාචාර්යවරයාගෙම ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. එසේනම් මහාචාර්යතුමාගේ අවසරයි, එතරප් සංවිධානයේ සමාජික මාත්‍රුණේ පැමිණි සිට සියල්ලන්ගේම අවසරයි. මම හිතන්නේ අපිට අද ඉතාම වටිනාස හරවර දේශනයක් අහන්න ලැබුණේ. ඔබ හුඟ දෙනෙක් අද එන්නේ නැත්නම් මං හිතන්නේ අර අපේ ඉතිහාසය කියවහම හුඟක් වෙලාට අනුරාධපුරයේ පොළොන්නරුව ගැන අහන්න වෙන්නේ නැති. නමුත් අපි ඊට වඩා බොහොම ඈතට ගිය නවීන විද්‍යාත්මක සිද්ධාන්ත අනුව ගිය භූගර්භ විද්‍යාව, පාෂාණ ධාතු විද්‍යාව, ඒ වගේම අපි ක්‍රොනොලොජි වශයෙන් හඳුනන කාල මිනුම් අනුව තීරණවට එළඹෙන කාර්ය පිළිබඳවත් බොහොම වැදගත් තීරණ ගොඩක් දේවල් ටිකක් ඇහුවා. මම හිතන්නේ අපි අවුරුදු 30ක් පමණ ලංකාවේ ඉතිහාසය ගැන්වීම සිදුුනේ නැහැ. ඒ නිසා ලංකාවේ ඉතිහාසය පිළිබඳ මේ දැනුම බොහොම පහළට ගිහිල්ලා තියෙන අවස්ථාවක ඇත්තරම කියනවා නම් මේ ඉතිහාසය පිළිබඳ දැනුම ලබා දීම ඉතාම අවශ්‍යයි කියලා මම හිතනවා. ඒ නිසා මේ ඉතර අපි සංවිධානය කරලා මේ අවස්ථාවේදී කරලා තියෙන විශාල දෙයක් මේ මහාචාර්යතුමා ගෙනල්ලා මේ අවස්ථාවේදී මෙවැනි දේශනයක් සංවිධානය කිරීම. ඒ වගේම මහාචාර්යතුමාගේ මේ කාර්යභාරයට මම ඉතාම ඉහළින් සුබපතනවා. මොකද හේතුව දැන් හුඟක් වෙලාට අපේ විද්වතුන් කරන දෙයක් තමයි ඒගොල්ලන් ඉගෙන ගත්ත දේවල් පර්යේෂණ තත්ත්වය පමණක් තියාගෙන ඉන්නවා. නමුත් අපිට වෙනා මහාචාර්යතුමා මේවා අපේ ශිෂ්‍යන්ගේ පොත්පත්වලට ඇතුල් කළා. අපේ ශිෂ්‍යෝ නොදන්න දේවල්, එසේම අපේ ජාතියත් ජාතික වශයෙන්ත් අපි නොදන්න දේවල්, අපි හුඟක් වෙලාට අපි හිතන් හිටියේ අපේ ජාතිය ආරම්භය පිළිබඳ අපි හිතන් හිටපු පරිවර්තය කියලා අපි තේරුම් ගත්තා. ඒ නිසා අපි අලුත් ලෝකයකට අරන් ගියා මාචාර්යතුමා ඇත්තටම කියලා නම්. ඉතින් ඇත්තටම එතුමා කිව්වා වගේ මේ පණිවිඩය අපේ දරුවන්ට ලබා දීම තමයි මම හිතන්නේ ඉතාම සුසුතියි. ඉතින් අපේ පොත්පත්වලට මේව ඇතුළු කරන්න ලැබුණා නම් ඒකත් ලොකු දෙයක්. මොකද අපේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තියෙන ස්වභාවය අනුව මම දන්නවා සත්‍යයක් වුණත් පොත්පත්වලට ඇතුළු කිරීම හරි අපහසුයි. නැත්නම් ඒක එතුමා දන්නවා ඇති. ඒ නිසා අලුත් පර්යේෂණ හුඟක් වෙලාට අපේ පොත්වලට ඇතුළු වෙන්නේ නැහැ. මේ පැරණි දේවල්ම තමයි හුඟක් වෙලාට ඒ සම්ප්‍රදාය අනුව යන්නේ. ඒ නිසා ඒවා පවා අපේ පොත්පත්වලට ඇතුළු කරමින් මේ යන ගමන ඉතාම විශිෂ්ට ගමනක් විදිහට අපි සලකනවා. ඒ නිසා අපි මහාචාර්යතුමාගේ උත්සාහයටත්, එසේම ඉතර අපි සංවිධානයේ මේ සංවිධානය කරමින් කරපු මේ උත්සාහය පිළිබඳවත් ඒ දෙපාර්ශ්වයටම අපි ස්තුතිය පළ කරන්න කැමතියි. ස්තුති ප්‍රතිතුමනි. විශේෂ නිවේදනයක් තියෙනවා ඉදිරිපත් කිරීමට. ඉතර අපි සංවිධානය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරා. වගේම අපේ අදහසක් තියෙනවා මහාචාර්යවරයා පැවසු පරිදි එතුමා පුද්ගලික වියදමෙන් රජයෙන් ලැබෙන සුළු ආධාරකින් තමයි ඔය කැනීම් කටයුතු කාබන් ටෙස්ට් කීවා ඩොලර් මං දන්නේ
පන්සිය අනු නමයක්ද ගෝද එකට එක ටෙස්ට් එක පොඩි විකාබන් මිලිමීටර් තුනක නමයක් කැලර් එනවා කියලා. ඒ හින්දා අපේ යුතුකමක් තියෙනවා මහාචාර්යවරයාටම මේ බර දීලා මේක හොයලා අපට කියන්න කියනට වැඩිය අපේ තියෙන්න ඕනේ යුතුකමක් ඒ සම්බන්ධයෙන් උදව් කරන්න. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් කන්ට්‍රිබියුෂන් එකක් කැමති අයට ලැබීමට සලසන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ඒ හින්දා අපි දැන් අපි යනකොට ඔබට බැලේ ලොකු බොක්ස් එකක් තියෙනවා කන්ට්‍රිබියුෂන් එකට කැමති කෙනෙක් මහාචාර්යවරයාට මේවට උදව් කිරීමට කැමති නම් ඔබට පුළුවන් සහයෝගය එම සංවිධානයේ මහත්මයෙක් ඇති එතන බොක්ස් එකක් ඇති ඒට පරිත්‍යාග කරන්න. මේ කටයුතු සංවිධානය කර ගැනීමට අපට මාස 3ක විතර කාලයක් ගත වුණා. නිජී වර්ධිතව එතර අපේ සංවිධානයේ තනි එක්කෙනුගේ ප්‍රයත්නයක් නෙමෙයි මේක. මේක විශාල අපේ සංවිධානයේ සෑම සංවිධායකයෙකුම සෑම සමාජිකයෙකුම දායකත්වයෙන් තුළින් තමයි අපට මේ වැඩේ කරගන්න ලැබුණේ. එනිසා අවසාන වශයෙන් මෙම කාර්යභාරයේ ටෙස්ට් සහයෝගය දීපු අනුග්‍රහකවතුන් සහ අනුග්‍රහකවතුන් සහ සහයෝගය දුන්නාට ස්තුති කිරීම සඳහා මම දැන් මම මේ වාර්තාව කියවන්නම්. අපට පළමුවෙන්ම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු තානාපති ඒස්.පී. ලියනගේ මැතිතුමා සහ එම කාර්ය මණ්ඩලය කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගරු රාජ් සෝමදේව මැතිතුමා ජනතා විමුක්ති පෙරමුණේ කටා සංවිධානයේ ගරු සංවිධායක අනුර හෙට්ටුගොර මැතිතුමා ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති ටෙනිසන්ද සිල්වා මැතිතුමා ස්ටැපර්ට් ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ බහරකාර මණ්ඩලයේ සභාපති කුමුදු පොන්සේකා මැතිතුමා ශ්‍රී ලංකා මුතු සමාජයේ ගරු සභාපති සහ සමාජිකයින් විවිධ සංවිධාන නියෝජනය කරමින් පැමිණි ආරතීන් සහ අනිකුත් විද්වතුන් ඊසිලයින් ට්‍රේඩින් ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් කොන්ට්‍රැක්ට් ආයතනයේ කර්මනාකාර ඩිලාන් චතුරංග මැතිතුමා සහ කාර්ය මණ්ඩලය අල් අන්වර් හෙවි ලිෆ්ටින් ට්‍රාන්ස්පෝර්ට් ආයතනයේ ධම්මික වීරසිංහ මැතිතුමා වෙල්ලොන් සමූහ ව්‍යාපාරයේ අධිපති තිලක් මංජුල ජයවර්ධන මැතිතුමා මාණිකම් ට්‍රාන්ස්පෝර්ට් ආයතනයේ පුෂ්පරාත් මාණිකම් මැතිතුමා නිව් වයිට් ඕසනික් සමූහ ව්‍යාපාරයේ සිවිල්ම සමාජික මහත්මීන්ට සම්පත් බැංකුවේ ප්‍රේෂණ අංශයේ අංශ ප්‍රධානි කුසද්ද සිල්වා මැතිතුමාට ඒ වගේම නුස්රාජ් සරුන් මැතිතුමාට අමාන් බින් ඛලීෆා විශ්වවිද්‍යාලයේ ආචාර්ය දුෂ් නලින් ජයකොටි මැතිතුමාට පොල්තෙල් පහන් නිර්මාණය කළ සුසිල් වසන්ත මහතා සහ චන්දන මහතා ශබ්ද උපකරණ ලබා දුන් උද්දාම සහ අරුණද කොස්වා ශාන්ත චන්සේකර යන මහතුරුන්ට වීඩියෝකරණය හා කැමරාකරණයෙන් සහයෝගය දැක්වූ ප්‍රමුදිත මහතාට සහ තනු මහතාට නිවේදක කටයුතු වලින් සහයෝග දැක්වූ නයෝමි වර්ණකුලසූරිය සහෝදරියට සංග්‍රහ කටයුතු සඳහා දායකත්වය ලබා දුන් අල් බුස්තාන් හෝටලේ ප්‍රධාන සුපවේදී ජයශ්‍රී මහතාට කටාරා හොස්පිටලී සේවය කරන හල්ලතුරු මහතා ප්‍රමුඛ සුපවේදී කණ්ඩායමට ශ්‍රී ලංකා රෙස්ටුරන්ට් ආයතනය රේකා රෙස්ටුරන්ට් ආයතනය කොළඹ රෙස්ටුරන්ට් ආයතනය මොහමඩ් රිස්ටි මහතා සහ සමන් පෙරරා මහතාට මේ පසුතල නිර්මාණය කිරීම සඳහා සහාය දුන් උදේකාන්ත මහතාට මෙම ප්ලාසායින් ආයතනයේ විකුණුම් කර්මාකරු හරුන් රෝයි ප්‍රමුඛ කාර්ය මණ්ඩලයට මීට අමතරව මෙවැනි දෙවන්ත කටයුත්ත සංවිධානය කිරීමේදී සහයෝග දුන් බොහෝ අය ඉන්නවා. මට සෑම කෙනෙක්ම තන ලියා ගැනීමට හැකියාවක් තිබෙන්නේ නැහැ. එහෙම නමක් මට නොහැකි වූ හැම දිනාටම
නාටමත් මේ විශිෂ්ට නිර්මාණයක් වශයෙන් මේ පහන නිර්මාණය කර අපේ ප්‍රනාන්දු මහතාටත් ස්තුති විශේෂයෙන් ප්‍රකාශ කරනවා. ඉතින් එතන අපි විසින් සංවිධානය විසින් නැවත සංවිධානය කරන නවමු අත්දැකීමට පැමිණීමට අවස්ථාව ලැබේවා කියලා මෙම විද්වත් සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. උඹට ස්තුතියි. වැඩසටහනේ සමාප්තිය සැනිටුවන් කරමින් ජාතික ගීය ගායනා කිරීමට අපි දැන් මේ අවස්ථාවක් කරගන්නවා.